අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අපේක්ෂකයන් 19 දෙනෙකු ඉදිරිපත්ව සිටියත් 2015 ජනාධිපතිවරණය මේ වන විට දෙපාර්ශ්වයක තරගයක් බවට පත් පවසන. මේ දෙපාර්ශ්වයේම ප්‍රතිපත්ති ප්‍රකාශ මේ වන විට ලිදැක්වීත් අවසානයි. ඒ අනුව තරගය තවත් උණුසුම් වෙලා. ඉතින් උණුසුම් වූ මේ තරගයේ පිළිබඳව සහ දේශපාලනයේ වර්තමාන තොරතුරු පිළිබඳව ඔබව යාවත් කාලීන කරන්නට අදත් අප සූදානම්. මේ බලය සජීව දේශපාලන සංවාදය. හිතතුනේ ජනාධිපතිවරණයේ ලංවත්ම උණුසුම වැඩි වෙන නිසා ඔබ බලාපොරොත්තුෙන් සිටිනවා කවුද දවසේ බලයේ දේශපාලන නියෝජනය කියලා හඳුනා ගන්නට. ඉතින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරන්නටයි සූදානම්. හඳුනා ගනිමත් දවසේ බලයේ දේශපාලන නියෝජනය ආරම්භයේ විපක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනන්දු මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. මෙලඟට අප රජයේ පාර්ශ්වයෙන් අද පළමු නියෝජනය කවුරුන්දයි හඳුනා ගනිමු. රජයේ පාර්ශ්වයෙන් අද දවසේදී අපත් සමග එකතු වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ නියෝජනය කරමින් පළාත් සභා මන්ත්‍රී කලින් නම් අපි කිව්වේ පළාත් සභා ඇමතිතුමා කියලා උදය ගම්මපිල මහතා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. මීළඟට නැවතත් විපක්ෂයේ මීළඟ නියෝජනය එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් පී හැරිසන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අද දවසේ අවසන් නියෝජනය කවුරුද? එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජනය කරමින් අමාත්‍ය පවිත්‍රා පන්නියාරච්චි මහත්මිය. අයිබෝවන් නමුතුමිය සුභ සන්ධ්‍යාවක්. හොඳයි, දේශපාලන නියෝජනය සූදානම්. මේ නියෝජනය සමගින් අප මේ දිනවල කතා බහ කරන්නේ ජනාධිපතිවරණය පිළිබඳව කියන කාරණය ඔබට බොහොම පැහැදිලි. එතක මත් දවසේදී අපට වැඩි වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක පිළිබඳවත් කතා බහ කරන්න අවස්ථාව ලැබීවි කියන බලාපොරොත්තුවක් තිබෙනවා. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකම ඉදිරිදැක්වී තිබෙන නිසා. කෙසේ වෙතත් වර්තමාන දේශපාලන වේදිකාවේ කතා බහකට අපි මුලින් යමු. තවුන්නාසලා කඩේකට ගිහිල්ලා රුපියල් 1000ක් දුන්නොත් අද හම්බෙන්නේ රුපියල් 600ක බඩුවක්. ඉතුරු 400 බදු. මේ ආකාරයටම තව උඩු 8ක් හිටියොත් මේක ආසියාවේ ආශ්චර්ය වෙන්නේ නැහැ. මේක ආසියාවේ අපාය වෙනවා. එතුමාට පුළුවන් ද විධායක ධනාධිපති ධුරය අහෝසි කරන්න? තනතුර අහෝසි කිරීමට බෑ විධායක ධනාධිපතිවරයා. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඒ කිරීම සඳහා 3/2ක බලයක් අවශ්‍යයි. ඇත්ත. අපේ රටේ විවස්ථා සංශෝධන කිරීමේ කාර්යභාරය තියෙන පාර්ලිමේන්තුවේ. ඒ පොතේ තියෙන පාර්ලිමේන්තුවේ රටේ තියෙන පාර්ලිමේන්තු මොකක්ද? බැරි වෙලාවත් නිමල් සිරිපාල යෝජනාවක් අරන් ගියා නම් විධායක ජනාධිපතිතුමා අහෝසි කළ යුතුයි කියලා. අහෝසි වෙන්නේ සිරිපාල. වට්ටෝරු හොඳයි කියලා තමයි වාදී වුනේ. අම්මට සිරි කෝකියෝ ටික පර්ණ සෙට් එක චම්පිකයි පොන්සේකා චන්ද්‍රිකා මේ කෝකියෝ දැක්කට පස්සේ අයියෝ කෑම එපා වෙනවා. අපිට ඒක ඇවිල්ලා ලොකු ආශිර්වාදයක් වුණා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපෝ මෛත්‍රී සහගත සිකුර ගේනකොට අපේ වහලයට හිටපු හෙන හුරාට යන්න වුණා. මෛත්‍රීපාල සිරිසේන ගිහිල්ලා තියන්නේ එතුමාට අගමැති ධූරය ලබා දුන්නේ නැහැ කියලා. අගමැති ධූරය ලබා දුන්නා නම් අතුලේ කුමන්තන ගහලා ගියා නම් මොකද වෙන්නේ? එරොන්නේ හොල් විවත් නොවනේ. ඉවතලා කොහොන්න අපි ගල්ලෙන බින්දා දැන් සිංගියෝ එන්නක එළියට. දීගම්ම අපිල මාතෙම උදගෙන ගල්ලෙන බින්දා එළියට ආවා. එළිය රෝමත් ගැව්වා. ආයිත් ගල්ලෙන ගියා. ඉතින් මේ රටක් මේම විශ්ව ගලින්න පුළුවන් ඈ. ඒ සෝපහල ගුණ දින ලීවා. උමතු සංවරු සා වේනවා. තෙමෙන අයේ මහා වැස්සට සී විකල් වී පරල වෙනවා. පිස්සන් රජ උණත් එකයි රජුම් පිස්සු උණත් එකයි කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කියලා. මේ දිනවල වේදිකාවේ ඇසෙන කතා, ඒ කතා අහනකොට මේ කතා කියන අයටත් යම් ආකාරයක සිනහාවක් මතුවෙනවා. කෙසේ වෙතත් අප දැන් සූදානම් වෙනවා අපේ මාතෘකාවට පිවිසෙන්නට. අද දවසේ අපේ මාතෘකාව ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය මුල් කරගෙන බලයේ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්න අප සූදානම්. දෙවන සංවාදාත්මක වටේ සිට සුපුරුදු ආකාරයෙන් ඔබට අවස්ථාව තිබෙනවා. 011-2-444-555 දුරකථනය 011-2-444-555 දුරකථනය ආරාධනය ඔබට කතා බහ කරන්න දෙවන සංවාදාත්මක වටේ සිට අප සාකච්ඡාව ආරම්භ කරන්නේ හරින් ප්‍රනාන්දු විපක්ෂ නායකතුමාගේ නුව පළාත් සභාවේ. මේ පණිනවා නෑ පණින්නේ නෑ කියනවා. මේ පණිනවා නෑ පණින්නේ නෑ කියනවා. ඇත්තටම මොකද වෙන්නේ? එහෙම වෙයිද? ඇත්තසම මුලින්ම ස්තුතියන්ත රසුදේව කාලෙකට පස්සේ මම දන පළාත් සභාවේ ඡන්දයෙන් පස්සේ හිරු වැඩසටහනකට බලය වැඩසටහනට සම්බන්ධයෙන් ලැබීම ගැන. මොකද පාර්ලිමේන්තුවෙන් ආවට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නොවිච්ච නිසාදෝ කියලා පොඩි ගැපිල්ලක් වගේ තිබුණා. ඉතින් නමුත් මම හිතනවා ඒක ප්‍රශ්නයක් නෑ. මම හිතනවා මම ලංකාවේ ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතයක් අරගෙන ලොකු සටනක් දීලා මම හිතනවා මේකේ මේ මැතිවරණයේ එක කසකාරයෙක් කේඩ ඉදිරිපත් වෙච්ච කෙනෙක් කේඩ
මාඩම්බරණ ඒ මැතිවරණයට මම ඉදිරිපත් වීම ගැන කෙසේ වෙතත් නැතන අද ලොකු ආන්දෝලනයක් තියෙනවා මම යනවාද කියන එක මම පැහැදිලිව කියන්න ඕනේ මගේ පක්ෂය මගේ මව්පියන්ට මගේ දරුවන්ට ආදරය සමාන මම මගේ පක්ෂයට ආදරේ මම හිතනවා පවිත්‍ර මිත්‍රියත් ඒ වගේ කෙනෙක් ඉතින් ඒ නිසා පක්ෂයට ආදරයකමක් තියෙනවනේ මම ඔය දේශපාලන පක්ෂ මාරු කිරීමේ ප්‍රතිපත්තියකට මම විරුද්ධ කෙනෙක් ඒ නිසා මම හිතනවා මගේ ගැන ජනතාව හොඳට දන්නවා ඉතින් අර බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ මානසිකත්වය වටන්න දිගින් දිගටම යන ප්‍රශ්නයක් ඇහිලා මම ඒක දකින්න නිසා මම හිතනවා ඒක පස්සෙන් දෙනකම් බලන් ඉන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ කියලා යයිද නැද්ද කියන එක. මොකද කොච්චර ඔළුව ගහලා කිව්වත් පොළව අහපලා කිව්වත් යන්නේ නැහැ කියලා යන්නේ නැහැ කියන එක කෙනා අනිත් දවසේ යනවා. ඉතින් එහෙම යුගයක් නිසා මම විශ්වාස කරන්නේ නැහැ ජනතාවට දෙන්න ඕනේ කියලා මම යන්නේ නැහැ කියලා කොච්චර පොරොන්දු දුන්නත් එතුමන්ලා ඒක පොරොන් පිළිගන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා ක්‍රියාවෙන් මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙයි කියලා. අන්තිම මම අද එක්සත් ජාතිපක්ෂයේ ප්‍රධාන තැනකට අවුරුදු 35 දී ඇවිල්ලා තියෙනවා. මම නියෝජ්‍ය ජාතික සංවිධායකයකට පත් වෙලා තියෙනවා. මම දන්නවා ඒවා මුදලට සමාන කරන්න බෑ. ඉතින් ඒවා බොහොම වටින දේවල්. ඉතින් මම හිතනවා මම ඒ නිසා පක්ෂයට බොහොම ආදරෙන් මම ගරුත්වයෙන් සලකනවා. මතරම මේ මාතෘකාවට යනවා නම් අද සතුටු වෙනවා අපේ පවිත්‍ර වන්‍යාච මැතිණියත් ඒ වගේම මගේ මිත්‍රයා උදයගම පිළමැත්තමත් මෙතන ඉන්නේ ගැන මුලින්ම මේ කතාව ගැන අපි අද කල්පනා කරද්දී මට ඉස්සෙල්ලාම අහන්න ඕනේ දැන් අද තමයි මේ ආණ්ඩුව මහින්ද චින්තනයේ දැන් මේකට කියන්නේ ඉදිරිද පළවෙනි එකාවේ දිනවමු ශ්‍රී ලංකා ඊට පස්සේ ආවා සුභ අනාගතයක් ඉදිරි දැක්ම දැන් ආවා මහින්ද චින්තනය ලොව දිනන මග දැන් මේක ඇහිලා තියෙනවා මම ඉස්ලාම අහන්න ඕනේ ඇමතුමියගෙනුත් මන්ත්‍රීතුමාගෙනුත් මේක ඔබතුමාලා ගෙවලට බෙදන්න පොඩක් කාලේ නෝනම් කියන්න අපි හරි බෙදන්න මොකද මේකේ තරම් වටිනවා මේක බෙදන්න ඕනේ මේකේ තියෙන නියම කරුණු ටික මේකේ පැහැදිලිව බැලුවොත් එහෙම එකක් කනගාට වෙනවා මහින්ද මහත්තයාට අද තැපැල් ඡන්ද තියෙන දවස වෙනකන් ගියා මේක ඉදිරිපත් කරන්න දැන් අද තැපැල් ඡන්ද තැපැල් ඡන්ද තියෙන දවසේ තමයි තමන්ගේ වැඩ පිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ. එතනින්ම පරාද. සාමාන්‍ය ජනතාවට තැපැල් ඡන්ද දෙන රාජ්‍ය සේවකයන්ට බලන්න ඕනේ මොකද්ද මේ කවුද මොකද්ද දෙන වැඩ පිළිවෙල කියලා. වැඩ පිළිවෙල දෙන්න තරම් බය වුණා කල් ගත්තා විශාල අබෑදීකට පත් වුණා කියන එක අපි විශ්වාස කරනවා. මම ඉදිරි වටේදී මේකේ තියෙන අන්තර්ගතයන් ගැන කියන්නේ මම මොකද කියන්නේ මේක අපි හරි බෙදන්නම් කියන එක ගැන මම ඉදිරි වටවලට එන්නම්. මම එකක් මතක තියාගන්න ඕනේ මුලින්ම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ජනාධිපතිවරණ ගැන දිගින් දිගටම කිව්වේ කෝ මගේ තරඟකාරය එන්න එළියට කවුද මාත්‍රක විරුද්ධව ඡන්දය ඉල්ලන්නේ ඇයි දාන්නේ නැත්තේ හිලුවා මම මේ ෂැඩෝ එකක් එක්ක ඡන්දය ඉල්ලන්න වෙලා තියෙන එහෙමයි කිව්වේ මට මිනිස්සෙක්ගේ මූණක් නැහැ කවුද එන්නේ කියලා දන්නේ නැහැ කිව්වා නමුත් අද වෙනකොට හොඳ අපේක්ෂකෙක් පොදු අපේක්ෂකෙක් සියලු පක්ෂ එකතු වෙලා බහුතරයක් මේ පක්ෂය ඉදිරිපත් කරලා තියෙන්නේ සුදේව අපි පුද්ගලික ජයග්‍රහණය කරන්න නෙමෙයි අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හරහා පුද්ගලික ජයග්‍රහණය කරන න්‍යාය පත්‍රයක් නෙමෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ වැඩ පිළිවෙල දැන් මෙතුමන්ලා යන්නේ රාජපක්ෂ මහත්තයා දිනීමේ වැඩසටහන අපි යන්නේ වැඩ පිළිවෙලක් ජයග්‍රහණය කිරීමේ වැඩසටහන ලොකු දෙක අතර ලොකු පරස්පරයක් තියෙනවා ඒත් අද වෙනකොට අපි මේ වැඩ පිළිවෙල ජයග්‍රහණය කිරීම සඳහා නිර්මාණශීලී ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ SWRD බණ්ඩාරනායක මහත්තයාගේ දියණිය එතුමිය ඉන්නවා මෙතන. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් කරපු නියම යුද නායකයා නියම රණවිරුවා මහින්ද මහත්තයා කේක් කෑල්ල කපලා ලෝකෙ මෙවැනි නායකයෝ නැහැ කියලා කේක් කෑල්ල කවපු නායකයා මේ වේදිකාවේ ඉන්නවා. මේකට 145ක් මගේ ඡන්ද සුදේව අපි 145ක් බදුල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 147යි ජනතා විමුක්ති 4.9යි සරත් පොන්සේක මහත්තයා 1යි ඒ ටිකේ දුරුභෝමි 153යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 147යි විපක්ෂ කේඩ අපි ජයග්‍රහණය කරා පොදු විපක්ෂ කේඩාවත් මේක තමයි අද මම කියවම කසකාරකේට මේක ඉදිරියට ගියම මිනිස්සු එක්කේට මම අද ආඩම්බර නම් මෙතනට අපේ පක්ෂය සියලු දෙනා එකතු වෙච්ච එක ගැන ඒ නිසා මම පැහැදිලිව කියන්න ඕනි සුදේව මේ වෙනකොට මේකේ ජයග්‍රහණය සක්කරටවත් වළක්වන්න බෑ මොන කිව්වත් මොන කයිවාරු කයි කතන්දර කිව්වත් මං හිතනවා ජනාධිපතිතුමාගේ කාලයේ නැකතේ වැරද්දකුත් තියෙනවා දැන් බලන්න කියන කරන දේ වරදිනවා මේ මේක අද ඉදිරිපත් මහින්ද චින්තනයේ ලෝක දිනන මග අද ඇත්තටම මහින්ද මහත්තයා කියන හොඳ සූක්ෂම දේශපාලකයෙක් අපි ඒක පිළිගන්නවා එතුමාට බැරුණා කියන්නේ රාජ්‍ය සේවකයන් චන්දිරණ දවසත් වෙනකන් ඉන්න මේ මේක එළියට දාන්න එතනින්ම පරාදයි එතනින්ම වැඩපිළිවෙලක් හදාගන්න බැරි වුණා වෙන කොන කතන්දර කිව්වත් වැඩක් නෑ අනිත් එක අපි හිතමුකෝ දැන් මේ මාර ඉදිරිය පිල් මාරු තුන අවසානයි අවසන් කියලා පිල් මාරුවක් ගැන කියනෝනේ පිල් මාරුවක් බලමුකෝ දැන් ආණ්ඩු පක්ෂයේ ඉඳන් එළියට එනවා කියන්නේ තමන්ගේ නිලතල වරප්‍රසාද වරදාන මිල මුදල් ආරක්ෂකයෝ සියලු දේ යාන වාහන නිල නිවස් ඔක්කොම තියලා එන්නේ මේන් එහෙට එනවා කියන්නේ ඒ සියලු දේ ලැබෙනවා දැන් බලන්න ඒකේ වෙනස
මේ වෙනකොට විපක්ෂයට පොදු අපේක්ෂකයට පාර්ලිමේන්තුවරු මැතිවරු ඇමතිවරු මන්ත්‍රීවරු 16ක් ආවා. පළාත් සභා ඇමතිවරු මන්ත්‍රීවරු 14ක් ආවා. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 109ක් ආවා. ආණ්ඩුවට ගිය කී දෙනාද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2යි. එකෙන් එක්කෙනෙක් ජාතික ලයිස්තුවේ. ඡන්ද බිඳුවයි. එක්කෙනෙක් පිනට පාර්ලිමේන්තු ගිය එක්කෙනෙක්. සරත් පොන්සේක මහත්තයා හිරේ ගියාට පස්සේ එයාගේ පස්සේ ඉරපු ලක්ෂ්මන් නිපුණාරච්චිතුමා මහත්තයා දෙන්නේ නැතුව පිනට පාර්ලිමේන්තු ගියේ නේ පැන්නා. ඊට පස්සේ ගියා ඌව පළාතේ ඒ පැත්තට අඩිය තියන් හිටපු මගේ මිත්‍රෙක් ඡන්ද 16 දහක් ගත්ත කෙනෙක් ඒ පැත්තට ගියා. එච්චරයි. හරි පැහැදිලා. ඊයේ කිංග්ස් නෙල්සන් මැතිතුමා ගියා. ඔන්න ඔය 4යි. පළාත් සභා 2යි පාර්ලිමේන්තු 2යි. ඒතොර පැහැදිලිව බලන්න පරාජය කොයිද කියලා. මේකේ පරස්පරය බලන්න පාර්ලිමේන්තු 16යි පළාත් සභා 14යි ප්‍රාදේශ සභා 109යි. හැරෙන්නත් බෑ. හැරෙන්නත් බෑ මෙතුමන්ට. උදේකමන් පිළ මැතිතුමා ආවේ නෑ. හිටපු තැනටම ගියා. ආවා ගියා අර කිව්වා වගේ රවුමක් ගාලා බල්ල පොඩ්ඩක් හොඳද කියලා බැලුවා. මේකේ එතුමාම හදපු පියවරවල් තිබ්බා. එතුමාම ඊට පස්සේ මොකක් වුණාද දන්නේ නෑ. වාස් වෙලා වගේ අනිත් පැත්තට ගියා. දවස් 10ක් ආණ්ඩුවට බැනගෙන හිටියා. දවස් 10ක් ආණ්ඩුවට බැනලා ආණ්ඩුව වැරදි කියලා හොරවංචා ඩීල් ඔක්කොම කියලා ආයෙත් ආණ්ඩුවට ගියා. හොඳයි. බොහොම ස්තුතියි ගම්මන්පිල මැතිතුමනි ඔබතුමාට අවස්ථාව. දවස් 10ක් මෙහිදලා බැනලා බැනලා අපහු ගියා කියන චෝදනාව තියෙනවා. ඒ වගේම ආණ්ඩුව මේ වෙනකොට පරාදයි කියන කාරණේ තමයි මෙතුමා කියන්නේ. ඇත්තම සුදේව ඔය කාරණේ තියෙන ආණ්ඩුව පරාදයි කියලා මෙතුමලගෙන් අපි දැනගන්න වැඩේ හරි ආණ්ඩුව දිනුම් තමයි කියලා. සුදේව ඔබතුමා මේ බලේ වැඩසටහන පටන් ගත්ත දවසේ නම් ඡන්ද කීයකට මුහුණ දුන්නාද? ඒ සෑම ඡන්දයක්ම මෙතුමල දින්නද පෙරදුනාද? ඒ පෙරදිච්ච සෑම ඇතිවරණ වෙල දින්න බවට තමන්ගේ ජයග්‍රහණ ගැන ඔය වගේ උදම් වෙනව විතර නෙවෙයි. මාත් එක්ක සුජීව සේනසිංහ මන්තුමා තමන්ගේ mantri duru ඔට්ටු ඇල්ලුවා. හැබැයි ආ ඊට පස්සේ දුන්නේ නැහැ. අජිත් පෙරේරා මන්ත්‍රීතුමා අපේ ගමේ පන්සලට දානයක් දෙන්න ඔට්ටු ඇල්ලුවා. මොකද එජාපේ මන්ත්‍රීවරුන්ගේ ඔට්ටු ගැන මම කතා කරන්න කැමති නැහැ. ඒ වගේ ඔබතුමාගේ ඔට්ටුවත් ඔබතුමා බිම කරේ නැහැ. පෝස්ටර් ගාන මෙතන මේ වීඩියෝ පටේ දින මෙතුවල්ල ගාව. ඔබතුමා 50000ක් ගත්තේ නැත්නම් ගියා. අපි පළවෙනි තා පැහැදිලිව සමා වෙන පළවෙනි වටේ සමා. දැන් ජනාධිපතිවරණේ කතා කරමු මන්ත්‍රීතුමා. මේක ඉවර කරලා කතා කරමු. ඔබතුමා මෙතුවා ගාව වීඩියෝ පටේ තියෙනවා. ඔබතුමාලා වීඩියෝ පටේ දාගලා කතා කරමු සමා. හරි. ඔට්ටු ගැන කිව්වොත්. නෑ මම කියන්නේ ඉතා පැහැදිලි දෙයක් මේ මාතෘකාවට අදාළ දෙයක් නේ මෙතුමා ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ගරු මන්තේ මොකද්ද ප්‍රශ්නේ මෙතුමල දින්නෝ කියනෝ ඒ දිනනවා කිව්ව සෑම වතාවෙම දින්නේ අපි එහෙනම් මෙදාපාර මෙතුමා දින්නෝ කියන එක තමයි අපේ ජයග්‍රහණයේ තියෙන ලොකුම සාතිකේ බොහොම පින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා අපේ ජයග්‍රහණයේ ස්ථාවරත්වය බව යලිත් මතක් කරාට දැන් මෙතුමා මතක් කර කාරණා තුනක් තියෙනවා අපි සුදේ පටන් ගත්තනේ ආණ්ඩු පක්ෂෙන් විපක්ෂයට එන තරමට අනිත් පැත්තට එන්නේ නැහැ නේ කියලා ඇයි හත් දෙයියනේ ආණ්ඩුවේ මේ ජනාධිපතිවරණ ප්‍රකාශනපත් කරද්දි ආණ්ඩුවේ හිටිය 162ක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හිටිය 63යි. ඉතින් විපක්ෂයෙන් එන තරමට මේ පැත්තට යන්න බෑනේ. මේ පැත්තේ 3න් 2ක් ඉක්මොල ගිහිල්ලා මේ පැත්තේ 3න් 1කටත් වඩා අඩුයි. ඉතින් වැඩි පැත්තෙන් අඩු පැත්තර මිසක් අඩු පැත්තේ වැඩි පැත්තර වැඩියෙන් යන්න විදියක් නැහැ. මේල 3ේ පන්තියේ දරුවෙක්ගේ ගණිත දැනුමෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් මේ රට බාර ගන්න ඉන්න අයට තාම ඒක තේරෙන්නේ නැත්නම් අනේ අපේ රටට අනාගතේ බුදුසරණයි කියලා තමයි කියන්නේ. ඊළඟට අහනවා. තැපල් ඡන්ද දවසේ තමයි වැඩපිළිවෙල එළියට ආවේ. ආන් ඇයි තැපල් ඡන්ද දායක කවුද දැනගන්නේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල? කරු හරින් ප්‍රාන්තු මන්ත්‍රීතුමනි පසුගිය ජනාධිපති වර්ණේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරේ මැතිවරණයට දින 12කට කලින්. තැපල් ඡන්දෙන් පස්සේ තමයි. හැබැයි මේ මැතිවරණ එතුමා 158ක ඡන්ද ප්‍රමාණ කරලා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. රජයේ සේවකයන්ගෙන් තමයි රට සෑම දිස්ත්‍රික් එකම වගේ. රජයේ සේවකයන්ගෙන් ලැබුණු ඡන්ද ප්‍රතිශතය දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ප්‍රතිශතයට වඩා ඉහළ ගියක් තිබුණා. ඇයි කොහොමද ඒක වුනේ? මහින්ද රාජපක්ෂ මැතිතුමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුම අතර තියෙන වෙනස තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වගේ නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වෙන විටත් වසර 9කට අධික කාලයක් ආණ්ඩු ප්‍රධානියා ලෙස රජයේ සේවකයාගේ නායකයා ලෙස කටයුතු කරලා තියෙනවා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මොකද්ද කරන්න යන්නේ කියලා දැනගන්න නම් එතුමාගේ පොත කියවන්නම ඕනි. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවද කරන්න යන්නේ කියලා දැනගන්නේ පොත කියවලා නෙවෙයි අත්විඳලා. වසර 9ක තමන්ට තියෙන ජීවමාන සජීවී අත්දැකීමක් මෙයා අපේ නායකයා විදිහට අපිත් එක්ක කොහොමද වැඩේ කරේ මෙයා අපේ නායකයා විදිහට මෙතුමා තියාගන්නවද වෙන කෙනෙක්ව ගේනවද කියන තීන්දුව ගන්න ඒ තම අත්දැකීම ඇසුරෙන් මිසක් පොතක තියෙන වචන ඇසුරෙන් නෙවෙයි තීන්දුව ගන්න ඒ නිසා ඔබතුමා කියන ආකාරයෙන්ම තමයි ගිය පාරත් උනේ ගිය පාර 158යි ඒතර මෙතුමා කියන තර්කය හරිනම් මෙදා පාරත් තිතේ විශිෂ්ට ජයග්‍රහණයක් කියන එක බය නැතුව කියන්න පුළුවන් දැන් මෙතුමා ඊළඟට තමන්ගේ පිළ ගැන ලොකු ආත්ම වර්ණාවක් කරා.
කට වැරදුනාද කියලා මට හිතෙනවා. අපි හරින් ප්‍රමද මැතිතුම ඉතා ආඩම්බරෙන් කියනවා බණ්ඩාරනායක මැතිතුමාගේ සහ මැතිණියගේ දියණිය චන්ද්‍රිකා මැතිණිය ඉන්නෙත් අපෙත් සමගයි කියලා. ගරු මැතිතුමනි, පොදු වේදිකාවේ ඔබතුමලයි පොදු වේදිකාවේ තමයි මම කියන්නේ. ඒක ගැනම තමයි මම කියන්නේ. ගරු මැතිතුමනි, බණ්ඩාරනායක චන්ද්‍රිකා මැතිණිය බලයට ඇවිල්ලා 1994 මේ සමස්ත ජාතිය මහත් බලාපොරොත්තුයන් එතුමිට බලය දුන්නේ. අවසන් විනාඩිය ඔබතුමාගේ. මම මේ කාරණේ කියන්නම්. මහා බලාපොරොත්තුයන් දුන්නේ බලයට පැමිණලා මාස 10ක් යනකොට තමන්ගේ තාත්තා මේ ජාතියට තිළිණ කරපු සිමෙන්ති සංස්ථාව තවක්කල් සමාගමට අතයට විකුණලා කොමිස් ගත්තයි කියලා චෝදනා ලැබුවා. එතුමියගේ කාලේ අවසාන සමයේ තමන්ගේ ආදරණීය අම්මා මේ ජාතියට තිළිණ කරපු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තමන්ගේ මිතුරෙකුට කුණුකොල්ලෙට වික්කා කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ වැරදිකාරිය වෙලා දඬුවම් ලැබපු කෙනෙක් අම්මට තාත්තට එහෙම සලකපු දියණියකට ආඩම්බරින් කියන්න බෑ. මේ රටේ ජනතාව ඉස්සරහා අපේ බණ්ඩාරනායක මැතිතුමාගේ බණ්ඩාරනායක මැතිණියගේ ආදරණීය දියණිය අප සමගයි කියලා. ඒතර බණ්ඩාරනායක මහත්තයාට මේ මැතිණියට ආදරය කරන ජනතාව දෙන්ඩීටිය ඡන්දේ තකුල ගන්නවා. ඒ කතාව දැනගත්තා. ඒක මතක් කරාට ඔබට පින්. හොඳයි, බොහොම ස්තුතියි. හැරිසන් මන්ත්‍රීතුමනි, විපක්ෂය හැමදාම දිනනවා කියන තරමට ආණ්ඩු පක්ෂයට හොඳයි කියන කාරණය තමයි මෙතුම මුලින්ම මතු කරේ. සුතේව, මම පරමම ස්තුතිවන්ත වෙනවා ආහිරු ටීවී වැඩසටහනට. මොකද අවස්ථා ගණනාවකදී මට මේ වැඩසටහනට කතා කරත් පහුගිය දවස්වල තිබිච්ච කාර්ය බහුලතාවයත් එක්කම ඒ මට නොහැකිවීම ගැන. ඒ කොහොම වෙතත් සුදේව මම නියෝජනය කරන දිස්ත්‍රික්කේ විශේෂයෙන්ම ලොකුම ආපදාවකට පත් වෙලා තියෙන අවස්ථාවේ අපේ දිස්ත්‍රික්කේ ජනතාව ඉතාමත් දුක්බර අවස්ථාවක කනගාටුට පත් වෙච්ච අවස්ථාවක මම ඒ ඇත් එක්ක දුක සැප බෙදා ගන්න අතරදී රජයට විශේෂයෙන් මතක් කරන කාරණයක් තියෙනවා. මේ ජනාධිපති මැතිවරණයෙන් රාජ්‍ය දේපළ රාජ්‍ය මුදල් කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කරනවා. අඩුම තරමේ බැරි වුණා මේ විදිහට සමානව නැතත් ඊට වැඩිය අඩු ගම් වතුරක් ගලපු අවස්ථාවේ 2012 අවසාන භාගයේ ඇති වෙච්ච ගම් වතුරෙන් අද වෙනකම් බැරි වුණා ආණ්ඩුවට එක ගයක් හදලා දෙන්න මිනිස්සු වෙනු. තාම වගාහණි විචාර වන්දි ගෙවල නැහැ. ඒ වගේම ඒ අයගේ දේපල නැති වෙච්චට වන්දි ගෙවල නැහැ. අඩුම තරමේ මේ ජනාධිපති මැතිවරණයට ආණ්ඩුවේ සල්ලි වේදම් කරනට මම කියනවා මේ ජනාධිපති මැතිවරණයට කලින් හරි අඩුගානේ ඉන්නට වස්තරයක් නැති කණ්ඩ වේලක් කණ්ඩ නැති අද පාසල්වල ඒ වගේම වෙන නෑදෑ හිතවතුන්ගේ ගෙවල් දොරවල්වල ජීවත් වෙන මේ ජනතාව වෙනුවෙන් රජයක් හැටියට මේ මෙච්චරක් වෙන් කෙරුවා අච්චරක් වෙන් කෙරුවා කියලා කියනවනම් මිලියන 300 ගණක් වෙන් කෙරුවා 400 ගණක් වෙන් කෙරුවා 500 ගණක් වේදන් කෙරුවා කියනවා. හැබැයි අද වෙනකන් 7-5ක් නැ තාමත් අසල්වාසීන්ගේ ආධාර උපකාරය යටතේ ජීවත් වෙන්නේ ඒ අය කන්නේ බොන්නේ. ඒ වගේ ඒක නිසා මම ආණ්ඩුවට ඉස්සල්ලා මතක් කරනවා ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් ටික හදලා දෙන්න. ඒ ඉල්ලීම තමයි විශේෂයෙන්ම මේ වැඩසටහනේ පටන් ගන්නකොට මම කියන්නේ. මේ ආණ්ඩුව මේ ගම්මන්පිල මහත්තයාට මම කියන්න ඕනේ එතුමා මේ රෙදි ඇඳගෙනද මේ කතා කරන්න කියලා. මේ එතුමාගේ මම දෙවෙනි වටේ ගන්නම් එතුමා කියපු කරපු දේවල් මේ දවස් 10ට. දැන් එතුමා මේ දවස් 10ට බොහොම බෞතිස්ම වෙලා දැන් ගිහිල්ලා ආණ්ඩුව ගැන කියන ආණ්ඩුව ගැන කියපු කරපුවා එතුමා ගම්මන්පිල මහත්තයාගේ මේ ෆයිල් එකක් මම ගෙනාවා. ඒක කියන්න ඕනේ. මේ අසුබ ලක්ෂණ අපි දැක්කා. විශේෂයෙන්ම සුදේව ජනාධිපතිතුමා ශ්‍රීමා බෝධිය ළඟටම අල්ලලා ඌ චෛත්‍යයක් හදන්නද සඳ හිරුසෑය පටන් ගත්තා. ඒකේ ධාතුන් වහන්සේලා ගෙනාපු කරඬුව බිම ඇදවැටුණා. ධාතුන් වහන්සේලා හොයාගත්තේ හවස ලයික් මේ වගේ කාරණා කතා කළේ නෑ 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 මම කිව්වේ මේක අසුබ ලක්ෂණයක්. ඒ විතරක් නෙමෙයි සුදේව, ශ්‍රීමා බෝධින් වහන්සේ ඉස්සරහ පිට අවුරුදු 40ක් ආවතේව කරපු කෙනාව ශ්‍රීමා බෝධියට මීටර 50ක් ඉස්සර අලියා ගෙනලා පාගලා මැරුවා. මේ අසුබ ලකුණු දැක්කා අපි. අපි මේ අසුබ ලකුණුම තමයි දැක්කේ රටේ සුනාමි එනකොට ශ්‍රීමා බෝධින් වහන්සේගේ ආවරණය කරපු ආවරණේ කඩාන වැටුණා ඒ මෙතනදී. ඉතින් ඒ අසුබ ලකුණු රටේ. ඉතින් අපි දැක්කා මේ ආණ්ඩුවේ අසුබ ලකුණු එතනින් පටන් ගත්තා. පළවෙනි රැස්වීම අනුරාධපුරයේ තියන්ඩ අපි දැක්කා බස් 1000ක් ගෙනලා මුළු රටම ගෙනල්ලා සෙනඟ පෙනලකව මෙන්න අනුරාධපුරයේ මිනිස්සු කියලා. ග්‍රාම ආරක්ෂකව 28000ක් 30000ක් ගෙනලා ඉස්සරහ පුටුවල වාඩි කරලා මෙන්න සෙනඟ කියලා පෙන්නුවා. රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් කොයි විදිහටද මොන විදිහටද පාවිච්චි කරන්න කියලා. ඉතින් එහෙම කරලා ගම්මන්පිල මහත්තයා කියනවා
මේවා සුබ ලකුණුයි කියලා. එතුමාගේ ගණන් හිලව් අනුව බලන්න සුදේව මගේ මිත්‍රයා මේ හරෙන් කිව්වා වගේ දැන් ආණ්ඩුවෙන් 16ක් ආණ්ඩුව ඇතරලා ඇවිල්ලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට මොනවත් වරප්‍රසාද දෙනවද? නැතුව ඒගොල්ලන්ගේ තනතුරු වලට දවිලා තියෙන්නේ. නෑ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ මහින්ද මහත්තයාගෙට විරුද්ධව ඡන්දෙ ඉල්ලන්න ආවහම දැන් එතුමා කෙලිම ජනාධිපතිතුමාගේ නිවේදන වල මේ දවස්වල දානවා රූපවාහිනී එතුමට ඡන්දෙ දෙන අය දේශප්‍රේමීන්. එතුමට ඡන්දෙ නොදෙන අය දේශද්‍රෝහීන්. එහෙම නිර ගහලා වෙන් කරලා තියෙන්නේ. මං අහනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අවුරුදු 47ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නකොට එතුමා දේශප්‍රේමියෙක් වෙලා තියෙනවා. හැබැයි මේ දවස් 15ට විතර එතුමා දේශද්‍රෝහියෙක් වෙලා තියෙනවා. එතුමා යුද්ධයට උදව් කරපු කෙනෙක්. ඒ වගේම ජනාධිපතිතුමාගේ ජනාධිපති මැතිවරණ දෙකකට මහලේකම් හැටියට එතුමට සම්පූර්ණ සහයෝගය දීපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි මේ පක්ෂේ ගොඩනගන්න උදව් උපකාර කරපු කෙනෙක්. හැබැයි දවස් 10ට වෙනස් වෙලා තියෙනවා. ඉතින් දේශද්‍රෝහියා දේශප්‍රේමියා කවුද? දැන් රටේ වෙනම ඉරක් ගහලා වෙන් කරලා ඉවරයි. ඉතින් මම අහන්නේ මේ යුද්ධය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ලොකු කැපවීමක් කරා. ඒක අපි පැහැදිලිව දන්නවා. ඒ එතුමා විතරක් නෙමෙයි. ගෝඨාභය මැතිතුමා, පොන්සේකා මැතිතුමා ඒ විතරක් නෙමෙයි. සුදේව අපේ ගම්වල ඉන්න මේ යුද්ධ වෙනුවෙන් අතපය අහිම කරගත්තා, ජීවිත නැති කරගත්තා. මේ සියලු දෙනාගේ දායකත්වයෙන් මේ යුද්ධෙට සහයෝගය ලැබුණේ. ඒ යුද්ධ වෙලාවේ මුළු රටේ සමස්ත ජනතාවගේම සහයෝගය ලැබුණා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. හැබැයි යුද්ධය උපයෝගී කරගෙන තුන්වෙනි වර මේ තුන්කල් දැක්මනේ, මේක තුන්කල් දැක්ම. තුන්වෙනි වරටත් මේ තුන්කල් දැක්මක් කරලාමු. ඇයි මොකද්ද මේ තියෙන ආසාව? ලෝකේ රාජ්‍ය නායකයෝ මේව අතහැරලා යන්න සූදානම් වෙන්න ඕන කෙනෙක්. හොඳයි, බොහොම ස්තුතියි හැමතිතුමිය. තුන් කාල දැක්මක් ගැන කතා කරනවා. ඒ වගේම මේ ඉරකින් දෙපැත්තට බෙදන්නේ ඇයි දේශප්‍රේමී දේශද්‍රෝහීන් හැටියට කියලා මෙතුමා ප්‍රශ්න කරන්නේ. සුදේව, මේ රටේ ඉන්න අපේ ආදරණීය ජනතාවට මම තාම ආදරයෙන් කියනවා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි අපේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයයි දෙක අරගෙන බලන්න. විශේෂයෙන්ම ඔබ අප සියලු දෙනාම යුද්ධයෙන් පීඩා විඳලා යුද්ධය අවසන් වෙලා අවුරුදු 4යි. මහින්ද රාජපක්ෂ අපේ පක්ෂය තුල තිබිච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ අතර අපි ප්‍රධාන වෙනස විදිහට දැක්කේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මව්බිම මේ මරණ බියෙන් මුදෝ ගන්න එතුමා පැහැදිලිවම එතුමා ඡන්දයට එන අවස්ථාවේදී එතුමා කිව්වා ඒකීය ශ්‍රී ලංකාවක් මම හදනවායි කියලා. අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සමහර චන්ද්‍රිකා මැතිණිය කාලේ අපේ රට අපත් බැලුවා ඇමතිවරු විදිහට, මන්ත්‍රීවරු විදිහට අපි ඇහුවා එතුමියගෙන්. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ රට සමහර වෙලාවට ගුවනින් බෝම්බ දානවා ඇවිල්ලා, නැව් වලින් ඇවිල්ලා ගහනවා, බස්වල කෝච්චිවල ටවුන්වල බෝම්බ පිපිරෙනවා, ලක්ෂ ගණන් මැරෙනවා. දෙමව්පියෝ හරි බයෙන් ජීවත් වුණේ, දරුවෝ ඉස්කෝලට ගිහින් අම්මලා පාසල් මුර කරා. ඒ යුද්ධය හරිම භයානකයි. මිනිස්සු කැලෑවල් වල බුදිය ගත්තේ මායිම් ගම්මානවල අනුරාධපුර දිස්ත්‍රික්කේ පව. ඉතින් අපි එතුමියගෙන් ඇහුවා මේ ප්‍රශ්නයට උත්තරයක් නැත්. එතුමිය හැමදාම අපිට කිව්වේ ෆෙඩරල් විසඳුම. එතකොට එක්සත් ශ්‍රී ලංකාවක් කියලා පක්ෂය අතලෙත් ලොකු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකීය ශ්‍රී ලංකාවක් කියනවා. චන්ද්‍රිකා මැතිණියගේ රටාස්ථාවර වෙච්ච කාලේ එතුමියගේ කාලේ එක්සත් ශ්‍රී ලංකාවක් සහ ෆෙඩරල් මතවාදය දිගින් දිගටම එතුමිය දැරූ මතවාදය. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවුරුත් දන්නවා ප්‍රභාකරන් එක ගහපු ගිවිසුමේ මේ මව්බිමේ තුනෙන් එකක් පාවා දීපු ගිවිසුම. ඉතින් මේ පිළ එකට ඉඳගෙන අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිම තැනක ආදරණීය දෙමව්පියනි මේ රට ඒකීය ශ්‍රී ලංකාවක් විදියට පිළිගන්නවා කියන එක
ඒකීය ශ්‍රී ලංකාවක් කියන එක එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මොකද අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රූපකායක් විතරයි. කතා කරන්නේ එතුමාගේ වචන, එතුමාගේ සියල්ල එක්ක චන්ද්‍රිකා මැතිනියගේ එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක නිසා අද රනිල් අද චන්ද්‍රිකා මැතිනිය TNA එකත් එක්ක අපි දන්නවා සුදේව තව ටික කාලයක් ටික දවසක් යනකොට මැතිවරණයේ අන්තිම සතිය විතර වෙනකොට TNA එක කියයි ඡන්ද දෙන්න මෛත්‍රීපාල සිරිසේනට කියලා. මේක කියන බව අපි දන්නවා. ඒකර චන්ද්‍රිකා මැතිනියයි TNA එකයි LTT ඩයස්පෝරාවයි ගහලා තියෙන ගිවිසු. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ රට ඒකීය ශ්‍රී ලංකාවක් විදිහට ගෙනියනවයි කියන එක කියන්න පුළුවන් කමක් නැහැ එතුමාගේ ප්‍රතිපත්ති පැත්තට. අවසන් විනාඩිය ඔබතුමාගේ. ඒ නිසා අප දන්නවා අද සමහර තානාපති කාර්යාලයකට එකතු වෙලා බටහිර තානාපති කාර්යාලයත් ඒකට එකතු වෙලා ඩයස්පෝරාවේ සල්ලි ටික ඇවිල්ලා අද ලෝකේ ඒ අයගේ අවශ්‍යතාවය අපි දන්නවා ඇමරිකාවේ එංගලන්තේ මේවා ඉන්නවා LTT ඡන්දදායකයෝ ලක්ෂ ගණන්. එයාගේ ඡන්ද අරගෙන බලයට එන රාජ්‍ය නායකයෝ 2012 2013 එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සලයේ ලංකාවේ යුද අපරාධ සිද්ධ කරායි කියලා යෝජනා ගෙනල්ලා සම්මත කළා. මේ මව්බිමට විරුද්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් ලබන අවුරුද්දේ ගේන්න සැලසුම් කරගෙන කටයුතු කරගෙන යන වෙලාවේ ඒ LTT ඡන්ද ටික ගන්න ඒ තානාපති කාර්යාල ඒ රටවල් බටහිර රටවල් අද සියලු කටයුතු කරගෙන යනවා මේ රටට කොන්ද පණ නැති දකුණේ නායකයෙක් හදන්න එඩිතර නායකත්වයක් මව්බිම රකින ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන ඒකීය ශ්‍රී ලංකාවේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ බලන්න. එතුමා ස්ථිරව පැහැදිලිව අපේ ජනාධිපතිතුමා කියනවා ඒකීය රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අප ගෙවා ඇති මිල ඉහළය. රටේ ජාතික ආරක්ෂා සහති කිරීම දෙසා ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩව ගෙනියමි. මේ හැම මෙතුමා කීප වතාවක එතුමා කියනවා සමාජයේ පොදු යහපත සහ රටේ ජාතික ආරක්ෂා සහතික කිරීම උදෙසා ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය අඛණ්ඩව ගෙනියමි. ඒතර මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට කවදාවත් ඔබ දන්නවා ලෝකේ LTT එක මෙහෙ යුද්ධ නොකරට අද ලෝකේ LTT වෙනමම සංවිධානගත වෙමින් ඩයස්පෝරාව එකතු වෙමින් බටහිර රටවල් එකතු කරගනිමින් තානාපති කාර්යාලය එකතු කරගනිමින් අවුරුදු 4 යුද්ධ ඉවර වෙලා නැවත මේ රටේ මේ යුද්ධය ගේන්න ඊළාම් රාජ්‍ය ගේන්න කටයුතු කරමින් මහා කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ කුමන්ත්‍රණය ඉෂ්ට කරගන්න යන වැඩපිළිවෙලේදී TNA එකත් එක්ක ඇති වෙලා තියෙන වැඩපිළිවෙලේදී කිසිසේත්ම පුළුවන් කමක් නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මේ රටේ ඒකීය රාජ්‍යයක් කියලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියන්න. ඒ නිසා මව්බිමට වෙන්න යන අවදානම ගැන මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා දෙසරයක් තුන්සරයක් ඔබ හිතන්න ඔබ දැනට යුද්ධය අවසන් වෙලා අප ජීවත් වෙන්නේ අවුරුදු 4යි. මෙය නැවත ගේන්න කැසකවන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් කුමන්ත්‍රණකාරීව වසර ගණනාවක් තිස්සේ මේ කුමන්ත්‍රණය ඉඳලා තමයි මේ සියල්ල අද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. අප මාතෘකාවට පිවිසුනේ ආකාරයෙන් පක්ෂව සහ විපක්ෂව කරුණු මත වුණා. දෙවන සංවාදාත්මක වටයේදී මේ කරුණු තවදුරටත් අප විග්‍රහ කරමින් කතා බහ කරන්න සූදානම්. ඔබටත් ඒ සඳහා එකතු වන්නට පුළුවන්. අපේ දුරකථන අංකය 0112 444555. සුපුරුදුයි. 0112 444555. අප ප්‍රථම කෙටි විරාමය ලබා ගන්නවා. නැවතත් බලයේ දේශපාලන සංවාදය සමග ජනාධිපතිවරණ ඉලක්ක කර පැවැත්වෙනවා. ඔබ බලයේ දේශපාලන සංවාද මාලාවේ තවත් එක් සංවාදයක් තමයි දවසේ ක්‍රියාත්මක වන්නේ. අපි දෙවන සංවාදාත්මක වටයටයි ප්‍රවිෂ්ඨ වන්නේ. මේ වටේදී මතක් කළ යුතුයි අදාළ කතිකයන් මත කරන කාරණාවලට අනෙක් පාර්ශ්වයට තමන්ගේ ප්‍රතිතර්ක මතු කිරීමේ අවස්ථාව තිබෙනවා. නමුත් එහිදී බාධාවන් වැඩි නම් අදාළ කතිකයාට විනාඩි 2ක
නිදහස් කාලය ලබා ගැනීමේ අවස්ථාව තිබුණා කියන කාරණාවත් මතක් කරගෙන හරි මන්ත්‍රීතුමනි ඔබතුමාට අවස්ථාව. රත්නපුරයෙන් ප්‍රශ්නයක් තිබෙනවා සරච්චන්ද්‍ර බණ්ඩාර මහතාට කතා කරනවා. සුබ සන්ධ්‍යාවක් බණ්ඩාර මහතා. සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්නය. ඔබතුමාට මතක ඇති දැන් මාස කීපයකට ඉස්සෙල්ලා ඔය හරි මන්ත්‍රීතුමා මේ වේදිකාවට ඇවිල්ලා. කමන්ට ඡන්ද දෙල්ල එස්සජ් ජාතික පක්ෂයේ පාක්ෂිකේ ඡන්ද දෙල්ලුව. අද මේ ටික දවසක් මෙතුමාට අමතක වෙලා තියෙනවා තමන් මෙතෙන්ට ආවේ කාගෙන්ද කියලා. අද කියනවා මේ අසුද්ධ සංධානයක කොන්ත්‍රාත්කාරයෙකුට මේ එක්සත් ජාතික පාක්ෂිකෙන් ඡන්ද දෙන්න කියලා. කොච්චර විලිලද්ද නැතිවද කියන්නකො තමන්. හොඳයි හොඳයි සමහර බණ්ඩාර මහතා ඔබතුමාගේ ප්‍රශ්නය කෙලින්න අහන්න. ඉතර පහත් අතර දාලා දිනවා කියලා කියන්නකො මම අහන්නේ තමන් ඔබතුමාට ඒක සාධාරණද ඒ තමන් තමන් වාසි කරන වැඩි. කොච්චර කතයිද කියන්නකො. හොඳයි හොඳයි බොහොම ස්තුතියි. හරි මන්ත්‍රීතුමා. රත්නපුරෙන් සරත් අයියා සමන්නේ රත්නපුරෙන් සරත් මහත්තයා උත්තරේ දෙන්න ඕනේ. අද පැහැදිලිව අපි ඉලක්ක කරගත්ත අරමුණක් තමයි සුදේව මේ රට ජයග්‍රහණය කරවීම. අපිට ඉන්න පොදු රටට තියෙන පොදු හතුර මේ විධායක ජනාධිපති ක්‍රමය කියන එක තමයි අපි දකින්නේ. මේ වෙලාවේදී එක්සත් ජාතික පක්ෂය බොහොම කෑදර වෙලා එහෙමත් නැත්නම් පෙරේතකමින් මේක අපිට බලය ගන්න ඕනේ කියන තැනකට වඩා උතුම්ම කැපකිරීමක් කරපු පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය. 45%ක් ගත්ත අපි එකයි මම කිව්වේ ආණ්ඩුව ලයිට් බිල 25%ක් අඩු කරලා තෙල් මිල අඩු කරලා අපේ පළාත් සභා ඡන්දයකට අවිලා 47%ක් ගත්ත ආණ්ඩුවට මේ වෙලාවේ අපිට අභියෝගයක් කරන්න විශාල හැකියාවක් තිබුණා. නමුත් ඊට වඩා මම කිව්වේ එකයි මුලිනුත් අපි පුද්ගලික ජයග්‍රහණය කරන වැඩසටහනට වඩා වැඩපිළිවෙලක් මෛත්‍රී පාලනය මැතිතුමා මෛත්‍රීපාල සිසේන මැතිතුමා කියන්නේ මේකට අපි යොදා ගන්න ඒ චරිතය පමණයි. නමුත් මෙතන තියෙන වැඩපිළිවෙල මේක මෛත්‍රීපාල මැතිතුමා තුමා ජනාධිපති වෙලා එතුමාගේ කියන්නේ මේ මේ පක්ෂ රාශියක එකතු වෙලා එක රාමුවකින් දින 100ක වැඩසටහනකින් දැන් බලන්න සුදේව මේ මේකේ දින දවස් එක්ක නම් කරලා දිනවා. තව මොනවාද මේ කතා කරන්නේ? මේ අහවල් දවසේ මේ මෙතුමා මේව හදද්දි හිටියා. මෙතුමා මේ දැන් මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. පෙබරවාරි 10 වෙනිදා 11 වෙනිදා 12 වෙනිදා 19 පාර්තු කැඳවීම පාර්ලිමේන්තු කැඳවීම 20 මොනවාද ගන්නෙ 21 මොනවාද ගන්නෙ 28 මොනවාද ගන්නෙ 29 කරන්න මොනවද 30 මොනවාද දිනවකමානුවක් දුන්නා. මේක මේ පුද්ගලික ජයග්‍රහණය කරන UNP පාවා දීපු වැඩක් නෙමෙයි අපි කරලා තියෙන්නේ. අපි කරලා තියෙන්නේ කැපකිරීමක් රට වෙනුවෙන්. අපි උදාහරණ කැපකිරීම අපිට බලය තණ්හාව නැහැ කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. ගිය පාරත් ඔප්පු කරා. හරි මමත් ඇත්තරම මම ඔබතුමාට එකක් කියනෝනේ අපි වුණත් අපේ පක්ෂ වෙනුවෙන් අපි කැප කරන පුද්ගලයෝ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අතහැරලා පළාත් සභාව ඉල්ලන්නේ මොකද මේක දිනන්න ඕනේ කියලාද අපි ඉල්ලුවේ? අපිට ඕනේ අපේ පක්ෂේ නැවතතාවක් ඒ ජය මාවතට ගේන්න රටේ විපක්ෂයේ තියෙන අපේ තියෙන ප්‍රධාන පක්ෂය හයිය පෙන්නන්න අපි ඒක කරා. ඒ නිසා මම පැහැදිලිව කියන්නට ඕනේ මේ වෙලාව වෙනකොට මට හරි කනගාටුයි උදේගාම ෆිල්ම් ඇත්තුමා ගැන පුදුම තර්ක ගේන්නේ දැන් මේ ළඟදී ඉඳන් දැන් වැඩි පැත්තෙන් අඩු පැත්තට බහින්නේ. ඒ නිසාලු මේ අර පැත්තේ මේ බර වැඩි නිසා දැන් මෙහෙම පුදුම තර්කයක් නේ දෙයියනේ. ඕන පුංචි බබෙට දෙනවා මේ වගේ පුංචි බබෙට තේරෙන්නේ නැති මට නම් තේරෙන්නේ නැහැ. එතුමාගේ බබාට තේරෙන්නේ නැති මට නම් මේ සම්බන්ධයෙන් තේරෙන්නේ නැහැ. හැබැයි මේ මේකේ පැහැදිලිව කියන්නේ උදේගාම පිළමැතුමා ඕමල්පේ හාමුදුරුවොත් එක්ක මේ ලියවිලි හදද්දි ඉදිරිපත් වෙච්ච කෙනෙක්. එතුමාගේ මම ඒකට උත්තරයක් අවශ්‍ය වෙනවා මට. ඕමල්පේ හාමුදුරුවව හම්බ වෙන්න මෙතුමා පැල්මඩුල්ලට පවා ගියා. හරි මම හොඳටම දන්නවා මෙතුමා එතනදිත් ඕමල්පේ හාමුදුරුවනේ මේක සම්බන්ධයෙන් එකඟතාවයක් නැහැ කියලා ප්‍රකාශය කියනකොට ඕමල්පේ හාමුදුරුවෝ ඇයි අත්සන් කරපු දෙනව කිව්වේ නැත්තේ? අත්සන් කරන්න ඉස්සෙල්ලා කියන්න තිබුණානේ. ඔබතුමා මේක ලියවිල්ල හැදුවානේ. ඔබතුමා කොහොමද ඒක ඊට පස්සේ මේ විදිහට කරන්නේ? මෙතුමාගේ මෙතුමට මේ දවස් 10කින් හැදිච්ච මොකද්ද මේ අසනීපේ? කොහින්ද මේ අසනීපේ හැදුනේ? එකට එළියට ඇවිල්ලා එන්න ඕනේ නැහැ මේක බෑ. ඊට පස්සේ මේ හොර ඩීල් ගැන ඔබතුමාලගේ රූපවාහිනී නාලිකා රිවෙන්ට් කරලා බලන්න. මෙතුමා හොර ඩීල් ගැන කතා කරා ඊට පස්සේ. මේ තියෙන පාරවල් වල සංවර්ධනයේ පිරිවිදභාවයක් නැතිකම් ගැන මෙතුමා කතා කරලා තිබුණා ඊට පස්සේ. මට පොඩක් පේනවද? හරි මගේ අයිතිකාරය නෙමෙයි මම පුරවන්න ඔබතුමාට. මෙතුමා කරු ප්‍රකාශය. ඒක දැන් ඔබතුමා ගැන ඔබතුමා මුකුත් කිව්වේ නැහැ කියලානේ. ඔබතුමා අරන් ඉන්න ඔබතුමා ප්‍රකාශය. ඔබතුමා ඔය වගේ කතා කියන එක බොහොම හොඳයි. මොකද මේ ලංකාවේ බොහොම හොඳ වෙබ් ජාලාවක් තියෙනවා. ඔබතුමා කිව්ව ගමන් හෙට ඔබතුමා ඔය කියපු කැලේ ටික
අඩ බඩ ගාලා පෝස්ට් වෙනවා. හරි? කමක් නැහැ. බොමුද ඔන්න. මං කියන සෑම වචනයකම වගේ කියන. මෙතුමා වග්ගීමෙන් කියනවා. මම කියන සෑම වචනයකම. ආණ්ඩුවේ වැරදි ගැන මෙතුමා කිසිම දෙනක කිව්වේ නැහැ කියලා. ඔන්න බොරුවක් කිව්වා. මොකද මොකක්ද කිව්වේ? ඔබතුමා කිව්වා අධිවේගී වර්ගයන මං කතා කර ඇත කිව්වා. මම කොහොම එකක්ද? ඔබතුමා ආණ්ඩුවේ වැරදි ගැන මොකද කිව්වේ නැන්ද? අනේ කියලා අදරත් කියනවනේ. මං අහන්න බයි ඉයේ ඉයරෑ. හරි එන ආණ්ඩුවේ වැරදි ගැන කියනවා. 60ට දෙරණ හිටියේ කතා කර ආණ්ඩුවේ වැරදි. එතුමා ඔබතුමා වගේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට එක්සත් ජාතික පක්ෂය නෑ හරි ඔබතුමා කතා කරන්නකෝ මම උත්තර දෙන්න මමත් එහෙම බාධා කරනවා ඔබතුමා ලස්සන ඉදිරිය උත්තරයක් දෙන්නකෝ හරි එතකොට මේ මෙතුමා ගැන අපිට තියෙන කනගාටුව හෙළවුරුමය කියන්නේ සුදේව උදේකමන් පිළ නෙමෙයි හෙළවුරුමය කියන්නේ ඇත්තසෙම අතුරුලේ රතනහාමුදුර කියන පිවිතුරු චරිතයත් පාටලි චම්ප කරන එකක් මිසක් උදේකමන් පිළ ඒකේ ලීලා ගිය කෙනෙක් මේ උදේගමම් පිළට මේ අද කියනවා උදේගමම් පිළ ඇවිල්ලා නෑ මින් මම තමයි මේක මේ මේකේ ඉන්න ලොකුම වැඩකාරයා මම 19ක් කරන් ආවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටපු මන්ත්‍රීවරු 27න් 19ක බොරු 19ක් ඇවිල්ලා හිටියේ ඉස්සෙල්ලා මේකලන් මේ දිවිසුම ගහන කොටත් ඒගොල්ලන් සම්බන්ධලා හිටියේ නෑ මෙතුමා ඒ විසිරලා හිටපු කට්ටිය එකතු කරගත්තා මෙතුමාගේ මාධ්‍ය හමුවට මෙතුමා මේ 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 දැන් මේ නිකන් සුදුළුණු තම්බන් නදනවා ඉතින් මේ මෙතනදී මේව ගැන කතා කරන්න මම කැමති නෑ කරුණු කාරණා තියෙනවා නම් ගොඩක් දේවල් තියෙනවා කියන්න අභියෝග කරනවා මම මෙතුමාට එතනින් හැර වැඩිය කතා කරන්නේ අද බලන්න මේ ෆයිල් කතාව මහින්ද රාජපක්ෂ මහත්තයා කියපු විශාල ආන්දෝලනයක් මේ දැන් මේ මං අහන්න ඕනේ උදේගමපිල මහත්තයා මොකක් හරි ෆයිල් එකක් පෙන්නුවාද එතුමා ඔබතුමා වායත් ගන්න සැකයක් සාදන් සමාවෙන්න සාධාරණ සැකයක් රට මතු වෙනවනේ උදේගමපිල මහත්තයා ෆයිල් එකක් තිබ්බද කියලා මම අහන්නේ මේ මොකක්ද ඒක සැකයද විසඳන්නේ නෑ සැකේ සැකේ මට දෙන සැකේ ඔබතුමා තහවුරු කරන එක ඔබතුමා යුතුයකමනේ ඒ නිසා මම ඔබතුමාට කියනවා අද ලැජ්ජයිනේ සුදේව ලැජ්ජයිනේ මේ ආණ්ඩුව කර කැත වැඩ රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි මේකක් ගැහුවයි කියනවා මොකද්ද මේ ගිවිසුම අර අපේ කනාටු ගිරවෙක් කියන්නේ ඕක නාටු ගිරවෙක් ඒ ගිරව මේකේ ඉඳලා ඡන්ද 29 පරද්දවලා ඉවරලා ඒ පැත්තට ගියාට පස්සේ දැන් ගිහිල්ලා කඩේ යන තුට්ටු දෙකේ තත්ති දේශපාල මං හිතනවා එතුමාට ඡන්දයක් කරන ඉදිරිපත් කළා දිනන්න පුළුවන් කෙනෙක් නෙමෙයි අභියෝග කරන ඡන්දයක් කියලා දිනන්න කියලා පුළුවන් නම් මහනුවර සිංහගේ එතුමාට අද අපි අභියෝග කරන මේ කියන බොරු ලියවිල්ලට අද රනිල් වික්‍රමසිංහ මහත්තයා පොලිස්පතිට මේ එතුමා පැමිණිලක් කරා රනිල් වික්‍රම මම දැන් මේක මං ගාව තියෙනවා ඒකේ අත්සමත් රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙමෙයි මම දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අත්සම මොකද අපිට ඕන තරම් ලියුම් එවනවා අත්සම කොපි කරලා මේ තරම් නින්දිත වැඩ කරන ආණ්ඩුවක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා ඔබ මේ එකඟතාවය තියෙන බලන්න වැරදිච්චටි කලබල වුණා ඩොකියුමන්ට් එකක් අම්මුණා දඩබඩ ගාලා ගැහුවා දැන් මයිලියට දහපුවාම බඩු බනිස් වුණා මොකද දිනේ නොවෙම්බර් එක නොවෙම්බර් එක යනකොට රනිල් වික්‍රමසිංහ චන්දිල්ලන්නේටි මෛත්‍රීපාල සිරිසේන මහත්තයෙක් පැත්ත පලාතේ හිටියේ නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නොවෙම්බර් 19 බොරු කියනවා කියලා හත් පොලේ නාගන්න ඔය වගේ බොරු කියන්න අරගයි මේ 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 පරාජයේ උමතුව කාම මොන කතා කයි කතාවක් කිව්වත් මේ මෙතුමා මොකද්ද කිව්වේ තැපැල් ඡන්ද දවසේ මේක දැම්මේ ඇවිල්ලා මොකද මහින්ද රාජපක්ෂේ වැඩ පිළිවෙල අපි දන්න නිසා අනේ වැඩ පිළිවෙල හොඳට දන්නවා අපි නියම වැඩ පිළිවෙල දැන් මේ කරපු මේ පොතේ පිටු 100 තියෙනවා සුදේව 118ක් මේ පිටු 118 ලොව දිනන මග ලස්සන පොත මගේ දැක්ම සියලු ජය මයුබිමටයි ඔයගේ ලස්සන වාක්‍ය තියෙනවනේ මේකේ මෙතෙක් කරපු වැඩ කියලා තියෙන පිටු 4යි මරු වැඩි මෙතුමා ජනාධිපතිතුමා මෙතේ දැන් සාමාන්‍යයෙන් අවුරුදු 9ක් කිරිපු ජනාධිපතිවරයෙක් මෙතෙක් කරපු වැඩනේ පෙන්නන්න ඕනේ. එතකොටනේ මිනිසුන්ට ගැම්මක් එන්නේ. අඩේ අරක කරා මේක කරා මේක දුන්නා මේක දුන්නා. දැන් මොකද? කරපු දේවල් තියෙන පිටු 4යි. කරන්න තියෙන දේවල් ගැන කියලා තියෙනවා විශාල. මොනවද කියලා තියෙන පළවෙනි මේකේ. ජාතික ආරක්ෂක ගැන ලොකුට ගෑ ගන්න. මා කිසිදු ශ්‍රී ලාංකික ප්‍රවාසියෙකුට ජනවාරිකත්වය ආගම භාෂාව හෝ අන් කිසිදු ભેදයක් මත වෙනස් කර නොසලකන බවට සහතික කරමි. දැන් මොකද කියන්නේ? මෙතෙක් කල අවුරුදු 9ක් මේක කරලා නැහැ කියන්නේ. තේරුම් ගන්න. එතකොට මේක අවුරුදු 9ක් කෙරිලා නැහැ. ඔන්න තව එකක්. රටේ අවශ්‍යතාවයට ගැළපෙන අයුරින් ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය අලෙවියට සා තොගරස් කර පවත්වා ගැනීමට අවශ්‍ය නීති රාමුවක් හදන්නේ. ඒකත් වෙලා නැහැ. අවුරුදු 9. ඔන්න දැන් තමයි කරන්න අයියේ. ඉතින් ඒකයි මම කිව්වා මම මේක බෙදන්න. එතුමාලට ඕන නම් දෙන්න අපි මේක බෙදන්නතර මිනිස්සු තේරුම් ගනි මේක කියවල බලපුවම යකඩෝ මෙච්චර දෙයක් කරලා නැහැ නේ මේ මිනිස්සයා මෙච්චර කල් කියලා. දැන්නේ කරන්නේ නැන්නේ. අවුරුදු 9ක් දෙපාරක් ජනාධිපතිවරයෙක් හිටපු මිනිස්සයා මොකද මේක මෙච්චර කල් කියලා දැන් දාන්නේ. මේක හදන්න බැලුවා මේ මෛත්‍රීපාල සිසේන මහත්තයාට ගහන්න බැලුවා. මේ බලන්න මේකේ තියෙනවා මේකේ තියෙන ඔක්කොම කරුණු මම මේක හයිලයිට් කරලා තියෙනවා. ඕනනම් මම මේක පෙන්වන්න. මද්රාව්‍ය ජාවාර මහ පරිමාණ අපරාධ වැළැක්වීම සඳහා මම කැපවෙමි. දැන් ඒක කැපවෙන්න කියන්නේ මෙතෙක් කල් මේවා කෙරිලා නැහැ. එතකොට
දරුවන්ට අහිතකර ඖෂධ වර්ග අලෙවි කරන ඖෂධ වල ඉසල් හිමියන් ඒවයි සේවකන සමාජ විරෝධී ක්‍රියාවන්ට තරම පෙරදී දැඩි දනුවම් පැනවීම දැන් මේ මේවා මේවද තියන්න ඕනේ මේවද ජනාධිපතිනි කරන්න ඕනේනේ මොන ලැජ්ජලද වාග්යද මේක මෙන්න බලන්න අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ මෙන්න මේක බලන්න මං කවර දිනසියේ ඔන්න පළවෙනිද මොකක්ද තියෙන්නේ රුපියල් 10000ක වැටුප් වැඩිවීම ලබා දීමේ මේ මූලික පියවර හැටියට වහම ක්‍රියාත්මක පරිදි පෙබරවාරි මාසෙ ඉඳන් රුපියල් 5000 කෙලිම බඩු කියලා දිනනවා අපි දිනනවා ජනවාරි පෙබරවාරි 5000ක් වැඩිනවා කෙලි මාඥයන් අතපත ගාලා නිකන් ටොක්කුව නැල එහෙම නැහැ කෙලිම කියලා දිනනවා විශ්‍රාමිකයන්ගේ වැටුප් විසමතාවය ඉදිවත් කරන තෙක් ඔවුන්ට ඉවත් කරන තෙක් ඔවුන්ට රුපියල් 3500ක මාසික අන්තර් දීම නවද කෙලි බුක් ගාලා ගහලා දිනනවා ආයෙත් නිකන් තට්ටුපට්ටු නැහැ කෙලිම ගහලා දිනනවා එතකොට සමෘද්ධි සාහන ආධාරය උපරම 200ක් දැන් මේ පොත කියවන්න මිනිහෙක්ට යන වෙලාවයි මේක කිව්වම මිනිස්සුන්ට තේරෙනවා මේකේ කවුද බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියලා සියලු ගොවිනායේ 50%කින් කපා හැරි මෙන්න මේක කෙලින්ම දිනනවා අර්ථපල් ගොවියට සාතික මිලක් 80ක් දෙනවා වී ගොවියට සාතික මිලක් රුපියල් 50ක් දෙනවා ඉන්ධන රජයේ අය කරන කෝටි 4000ක බදු ඉවත් කරනවා මෙන්න මේ මම දැක්ක ඉහි පෙරේද ඊයේ මොකද වෙන වැඩසරහනක උදේ ගමන්පිල මහත්තයා කියනවා අපි කියලා දිනවලු හොරකම් නවත්තලා 10 ගුණකින් ආර්ථික සංවර්ධනය මෙතුමා ඒකට මාර තර්කයක් දුන්නා පාළුව ගෙදර අම්බලම් බිඳපු කෝක වැඩසටහන ඒතර කවුරුත් නැහැ තුමා මේ ප්‍රශ්නේ අහන්නේ සමහර තුමා අහන්න ඕනේ මේ අපි කියන්නේ ඒක පුද්ගල ආදායම දැන් 2900ක් තියෙනවනේ ඒක 10 ගුණයකින් 29000ක් වෙනවා කියන කෙනා මෙතුමාගේ ගණන් ගැන විශාල ප්‍රශ්න තියෙනවා මෙතුමා කොහෙන්ද මේ ගණන් හදාගෙන කියන්නේ කියලා එහෙම නෙමෙයි මේ කරන දූෂණය වංචාව නාස්තිය සුදේව අපි අඩු කරොත් පාරකට යන වියදම අපි අඩු කරොත් ඒකෙන් පාරවල් දෙකක් හදන්න පුළුවන් එක මේගොල්ලන් එකපාරක් හදනකොට අපි පාරවල් දෙක හදනවා. එහෙම සංවර්ධනය. සමෘද්ධිය දැන් ගන්න 115ක් විතර ජනතාව ඉන්නවා නම් මේ කරන මුදල් නාසය මම කියන්නම් සුදේව මේ මට විනාඩි 14 මදි මේ වෙනකොට මේ කොම්පැනි කාර්යෝ ලංකාවේ මම කොම්පැනි කාර්ය නම් කියන්නේ නඩු දා ගන්න බැරි නිසා. හැබැයි පැහැදිලිව කියන්නම් කොමිස් කාක් කළා. මේ වෙනකොට මේ ජනාධිපතිවරුන්ට දාලා තියෙන සල්ලි ප්‍රමාණය අපි ගා සියලු ලිය කියවිලි තියෙනවා. ඒ මුදල් ගැන ආපු විදිය බැංකු වලින් ගණන් කරපු හැටි දාපු ලොරිය දාපු වාහනේ එහෙම තියෙනවා මේ කවුද බලාගෙන යනකොට පාරවල් හදන මේගොල්ලන්ගේ මේ පාලම් හදන හොරු ටික ඒ හොරු ටික මිලියන 500 600 එක හොරෙක් දිනන දෙනවා බිලියන 13 ආණ්ඩුවට මේ ඡන්දෙද මේ මේ හොරු සමග වාසේ එතකොට මේ මේ හොරු ආරක්ෂකයන් මේ අහිංසක ගමේකාගේ දරුවා වඩාගෙන කියනවා අනේ පළමුවත් මව් බිම කියලා පළමුව මේ විදාතික බලවේග ගැන කියනවා අනේ මොන කතාවද මේ කියන්නේ අපිට කතා කරන මේ LTT තස්ස ලැජ්ජයි ටීවී එකෙන් බලන් ඉන්න ඇඩ් එකක් අර හමුදාවේ සොල්දාදුව ගෙනල්ලා අපි යුද්ධවසඟ ඒකත් වාසියට ගන්න හදනවා ඔය නිකන් නළුබට් එක්ක දානවා ඒකට නළුබට් ඇවිල්ලා ගිනවම ඇඬලා SD කඳුළු කියලා මේ මොකද්ද මේ මිනිසුන්ව රවට්ටන්නේ මේ යුද්ධ ඉවර කරා ඒකේ ගරුත්වය දුන්න දෙයනේ ඡන්ද දුන්න පළාත් සභාව දුන්න පාර්ලිමේන්තු දුන්න වැඩ කරේපු නැති නිසානේ දැන් ප්‍රශ්නයක් තියෙන්නේ අපිට. දැන් මේ අපිට මේ LTT ගැන කතා කරනවා. ඩයස්පෝරා යෝමනාවල. ඩයස්පෝරා වුණ අපිට තියෙන්නේ KP කොහෙද ඉන්නේ දෙයියනේ? කරුණම්මන් කියන්නේ කවුද? මේ මම අහන හොඳ සිංහල බෞද්ධ නායකයෙක් කියන උදේගමන්පිල මැතිතුමා. අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරපු දාල්දා හාමුදුරන්ට බෝම්බ ගහපු මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති. මයිංගනේ මගේ ආන්දෝල් උල්පතේ ඉන්න හාමුදුරමක් මම එදත් කිව්වා. ඒ ආන්දෝල් උල්පතේ ඉන්න හාමුදුරම මේ පිටු 250ක මහෝය පොලිසියේ එන්ට්‍රියක් දෙනවා මේ මනුස්සයා විරුද්ධ පුංචි සාමනේරලා නායක ස්වාමීන් වහන්සේ සිවුරු එල්ලෙලි අඬනකොට කකුල් දෙකල්ල තාරපොලට ගහපු එක ශ්‍රී ලංකාවේ සපක්ෂයේ උපසභාපති අපිට කොටි බලවේ කියන්නේ මොන කොටියද අපිත් එක්ක ඉන්නේ මේවා මහත් තිරිසන් කතා ඒ නිසා මම එකක් ඉල්ලීමක් කරනවා KP ගේ සල්ලි ගැන අනිත් එක මේ රාජපක්ෂ පෞල් පාලනේ අපි පරාජය කරන්න ඕනෙමයි සුදේව මම ඔබතුමාට නිකන් කියන්න මම කාත් එක්ක පෞද්ගලික මට මේ ද්‍රෝහිකමක් ඉදිරිකමක් නැහැ මම මේක මේ දැන් දැක්කේ මේක තියෙන මොහුණු පුතේ මේ පවුලේ නම් ලයිස්ට්ෝ විතරක් දැන් අපි අද නිකන් බලමු අපි කිසි ප්‍රශ්නයක් නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිලා ඉන්නෝ දැන් මේ රටක් කියලා අපි ගමුකෝ දැන් මොකද්ද අපි කියන්නේ මේ සටන මේ විධායක ජනාධිපතිතුම අහෝසි කරන්නේ ඇයි විධායක ජනාධිපති කියන මේ අහෝසි කරේ නැත්තම් පාර්ලිමේන්තුවට හරියට වග කියන පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ නීතියෙන් උඩට ඉන්නේ විධායක ජනාධිපති මේ තුල සා අපි කියන්නේ මේ රාමු එන්න ඕනේ පාර්ලිමේන්තුවට ජනතාවට වග කියන නායකයෙක් එන්න ඕනේ අපිට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරන සීනේ නෙමෙයි තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන සීනේ ඒකටයි අපි ඔක්කොම එකතු වෙලා දිනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒ සීනයක් නෑ මට ජනාධිපති කරන්නේ එතුමා පැහැදිලිව කියනවා මම අරලියගහ මන්දිරේටවත් ජනාධිපති මන්දිරේටවත් අඩිය තියන්නේ නෑ කියලා එතුමා පොරොන්දුවක් දෙනවා ජනතාවට එනිසා එතුමා මොකද්ද කියන්නේ
එතුමා කියන්නේ මේ රට කන පවුල් හවුල නැති කරන්න ඕනේ කියලා. ජනාධිපතිතුමා කමන්නේ රටේ ජනාධිපතිතුමා. එතකොට ජනාධිපතිතුමාගේ අයියා පාර්ලිමේන්තුවයි තියෙන්නේ. ජනාධිපතිතුමාගේ මල්ලි ආර්ථිකය භාරයෙන් ඉන්නවා. අනිත් ජනාධිපතිතුමාගේ මල්ලි ආරක්ෂාව භාරයෙන් ඉන්නවා. ජනාධිපතිතුමාගේ පුතා භාරගෙන ඉන්නවා තාරුන්නේ. අනිත් පුතා අයියාගේ පුතා කතරගම දෙයියොත් එක්කම මහන්තිකම් භාරගෙන ඉන්නවා. මේ හරියට බලාගෙන යනකොට තව ඉන්නෝ නම් ලාස්තියක් මේ චන්දටි උඩ රාජපක්ෂ චමින්ද රාජපක්ෂ එතකොට නිරූපමා ශාමිලාල් රාජපක්ෂ ජාලිය වික්‍රමසූරිය ප්‍රසන්න වික්‍රමසූරිය චමල් රාජපක්ෂ එතකොට ශමින්ද්‍ර රාජපක්ෂ හිමල් හෙට්ටිය ආරච්චි උදයංග වීරතුංග නිශාන්ත වික්‍රමසිංහ ඩිල්සාන් වික්‍රමසිංහ මං කියන්න ඕන තනතුරුත් එක්ක අද ආණ්ඩුවේ තියෙන මේවා මේවා මේ ඇඟේ මිනිසුන්ගේ ඇඟ හිරිවැටෙන්න ඕනේ මේක පවුලකට මේක මෙහෙම යන්න දෙනවද කියන්නේ අවසන් කරමු ඒ නිසා මම පැහැදිලි වෙලන්නේ විනාඩි 14 කුත් මදි මේ කියනවා නම් කියන්න තියෙන කරුණු කාරණා තියෙනවා නම් එළි වෙනකන් කතා කරන්න පුළුවන් අද අපි ඉල්ලීමක් කරන්නේ මේ රටේ ජනතාවගෙන් ආයාචනාවක් කරන්නේ මේක පුද්ගලයෙක් ජයග්‍රහණය කරන වැඩ පිළිවෙලක් නෙමෙයි අපි කැපකිරීමක් කරලා ඉල්ලන්නේ මේ වැඩ පිළිවෙල ජයග්‍රහණය කරන්න විධායක ජනාධිපති ක්‍රමයේ කියන පිළිල අයින් කරන්න ඔබතුමාලා දෙන්නට තාම කාලය තියෙනවා එනවනම් මේකට මේ මල්වට්ටියට අත ගහන්න කියලා ආයෙ පාරක් ආරාධනා කරන්න මම කැමතියි හොඳයි ගම්මබිද මන්ත්‍රීතුමා යූටර්න් එකක් ගහලා ඇවිල්ලා ආයෙ යූටර්න් එකක් ගහන්න නැහැ නේද බලමු කොමනත ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා සමායන මට දුරගතනේ හිතවත එක්ක ඉන්නවා රක්වානෙන් අපට කතා කරනවා රත්නපුර දිස්ත්‍රික්කෙන් වැඩි අපිට අද ඇමතුමිය ආපු හින්දාද නැහැ කරුණාරත්න මහතා අපට කතා කරනවා සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට කරුණාරත්න මහත්මයා සුබ සන්ධ්‍යාවක් මේ මම හිරුආයතනයේ ප්‍රතිනෙන් ස්තුතිවන්ත වෙනවා හොඳයි ප්‍රශ්නය යොමු කරන්න ඉක්මනින් මේ ඔබතුමා මේ ගම්මන්පිර මහත්මයාට මට කතා කරන්න ඕන කම තියෙන්නේ හොඳයි ගම්මන්පිර මහත්මයා ඉතාමත් මහා ලොකුවට කතා කරන බෞද්ධකම ගැන අද ඒත් අපේ රටේ රාජ්‍ය දේපල ඉහළ විදිහට විනාශ කරනවා ඒක මම පැහැදිලිව කියනවා ඊයේ රත්නපුරේ රැස්වීම ඔබතුමා දන්නේ නැති අපේ වන්‍යාරච්චි මැතිණියක් දන්නවා එතකොට මේ රත්නපුරේ රැස්වීමට බස් ගෙනාවේ කොහෙන්ද කිලිනොච්චිය තියෙන කොහෙද රත්න කොහෙද රක්කාණ තියෙන කොහෙද කිලිනොච්චිය තියෙන කොහෙද කිලිනොච්චිය ඩිපෝවේ බස් කුරුණෑගල ඩිපෝවේ බස් එතකොට මාතලේ ඩිපෝවේ බස් උඩහමල්ල ඩිපෝවේ බස් හොඳයි කරුණාරත්න මහත්මයා ඉක්මනින් ඔව් ඉක්මනින් සමා වෙන්න කරුණාරත්න මහත්මයා ඉක්මනින් ප්‍රශ්න යොමු කරන්න ඉක්මනින් ප්‍රශ්න යොමු කරන්න හැදිරිව කියන්න රාජ්‍ය දේපල භාවිතය පිළිබඳව තුමා ප්‍රශ්න කරන්නේ. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව් ඇත්තම රත්නපුරේ මොකද වුනේ කියන එකට මම හිතන්නේ පවිත්‍රා වන්‍යාච ඇමතුමිය තා උත්තර දෙන්න පුළුවන්. මම ඒ රැස්වීම පිළිබඳ කිසිම දෙයක් දන්නේත් නැහැ. මං ගියේත් නැහැ. කොහොම නමුත් රාජ්‍ය දේපල කවුරු භාවිතා කරත් අවභාවිතේ වැරදි. මගේ දේශපාලන ක්‍රියාදාමය තුළ මම කවදාකවත් කරලා නැහැ. ඒ හරහා මං ආදර්ශයක් දීලා තියෙනවා. හැබැයි මෙන්න මේ කාරණේ කියන්න ඕනි. ඔය 77ෙත් ඔය චෝදනාව එක්සත් ජාතික පක්ෂාවට එල්ල වුණා. සමාවෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂාණුට එල්ල වුණා. හැබැයි ඉතින් ජනතාව ආණ්ඩුව පෙරලන්න ඕනි කියලා තීරණය කරාම රාජ්‍ය මාධ්‍ය කොච්චර පාවිච්චි කරත් රාජ්‍ය දේපල කොච්චර පාවිච්චි කරත් ආණ්ඩුව පෙරලන එක නතර වෙන්නේ. එහෙනම් ඉතින් 1947 ආපු ආණ්ඩුව තාම යන්න ඕනි. ඉතින් වැඩේ වැරදි කරු කරා නම් ඒක ඒ ගැන මට උත්තර දෙන්න බෑ. මොකද මම ඒ ගැන දන්නේ නැහැ. ඒ ගැන අපේ පවිත්‍ර ඇමතුතුමා පොදු දේපල භාවිතය පිළිබඳ කාරණේදී මම ඉතත් අදින් ඉන්නවා. මම ඒ සම්බන්ධයෙන් ආදර්ශයන් මේ රට දීලා තියෙනවා. මගේ මැතිවරණ කරපු සමයේ කිසිම රාජ්‍ය දේපලක් සම්බන්ධ කරගත්තේ නැහැ සියල්ල බාර දීලා පැත්ත පළාත් යන්නත් අපි ආදර්ශ දීලා තියෙනවා. එහෙම වෙනකොට මම දකින්න තමයි මම කැමති මේ නිශ්චිත කාරණේද උනාද නැද්ද කියන එක ඇමතුමිය පැහැදිලි කරાવી මේ මෙතුමා ඉතාල වැදගත් තැනකින් පටන් ගත්තේ. විධායක ජනාධිපති ක්‍රමයේ තමයි රටේ පොදු හතුර ඒක අහෝසි කරන්න තමයි අපි මෙදාපාර මේ මහා කැපකිරීම කළ එකතුනේ කියලා. අනේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ දැනගැනීම පිණිස මේ කියන්නේ ඔබතුමා ඒකන ඔබේ සීනිය ඉටුවන්නේ නැත. හේතුව මෙන්න මේකයි. ඔබතුමාලාගේ මැතිවරණ ප්‍රකාශයේ 14 වන පිටුවේ තියෙනවා තමයි ඒ 14 වන පිටුවේ මාතෘකාව තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 14 වන පිටුව. ගරු මන්ත්‍රීතුමනි ඒ ඡේදයේ අවසන් කරද්දී පුංචි ඒ පිටුව අවසානයේ තියෙන කොටුවක්. මේ කොටුවේ කියනවා පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්ති වලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ගරු මන්ත්‍රීතුමා 4 ආවගන්තීන් තමයි විධායක ජනාධිපති ක්‍රමය බිහි කරලා තියෙන්නේ. 1987 ඉන්දු ලංකා ගිවිසුමින් බිහි වුණු 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේදී ඉතාම පැහැදිලිව කියනවා 4 වෙනි ව්‍යවස්ථා 4 3 වෙනි වගන්තිය වෙනස් කරන්න ජනමත විචාරණයක් ඕනේ.
තුන්වෙනි වගන්තින් කියන්නේ පරමාධිපත්‍ය ජනතාවට තියෙන කියලා. හතරවෙනි වගන්තින් කියන්නේ පරමාධිපත්‍ය පාවිච්චි කරන ආකාරය. ඒතර ජනතාවගේ විධායක බලය ජනතාව විසින් ඍජුවපත් කරන ජනාධිපතිවරයෙක් කරා භාවිතා කරේ කියලා තමයි තියෙන්නේ. ඒතර මේ පළාත් සභාවලින් එකට හානියක් වුණාද කියන සංවාදයේදී විනිශ්චයකරුවරුන් තීන්දුව කරා ජනාධිපතිවරයාගේ බලය වෙනස් කිරීමක් කරනවා නම් ඒක ජනතා පරමාධිත්වය බලපාන මොකද ජනතාව ඍජු ජනදා ජනාධිපතිවරයා දුන්න බලයෙන් කොටස තමයි මේ ගන්න හදන්නේ. ඒ නිසා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. දැන් මේ විපක්ෂයට පක්ෂ වන ආකාරය ප්‍රකාශ කරන හිටපු අගවිනිසුරු සරත් වෙනසිල්වා මැතිතුමා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිණියත් පාර්ශවකරුවන් වෙමින් 2002 දුන්න 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ නඩු තිබෙනවා. ඒක ඇත්තම ක්‍රියාත්මක වුණ නැහැ. ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ගෙනාවේ. ඒකෙදි මේ විනිශ්චයකරුවරු 7 දෙනෙක් ඒකමතිකව කියනවා විධායකයේ බලතල ව්‍යවස්ථාදායකට මාරු කිරීමේදී හෝ ව්‍යවස්ථාදායකයේ බලයක් විධායකර දෙද්දී අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න ඕනි. 4 3 1ට ගැට ගැහිලා තින්නේ. 87 කිව්වා 2002 කිව්වා. හැබැයි මේකේ කියනවා ජනමත විචාරණයක් නම් මං අම්මේ මුත්තේ කිව්වා තියන්නේ නැහැ කියලා ජාතියට පොරොන්දු වෙනවා කියලා. එතකොට ඒ ජාතියට පොරොන්දු වෙනවා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරන්නේ නැහැ කියලා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි මේ ව්‍යවස්ථාවේ හෝඩිය මේ අදයි ආපු නඩු තීන්දුවක් එහෙම නෙවෙයි. අපි නීති විද්‍යාලය යන කාලේ මේ නඩු තීන්දුව තිබ්බා. අපි මේවා ඉගෙන ගත්තා. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ හෝඩිය දන්න එකම එක නීතිඥයෙක්වත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කඳවුරේ නැත කියන එක තමයි මේ 14 වෙනි පිටුවෙන් කියලා තියෙන්නේ. මෙතුමාලගේ ප්‍රමුඛතම සටන් පාඩේ මොකක්ද? මෙතුමාලා මේ මහා කැපකිරීම කරලා සන්ධානයක් හැදුවේ මොකද? විධායක ජනාධිපති ධූරේ අවෝසි කරගන්න කියනවා. හැබැයි මේ පිටුවේ කියන්නේ එහෙම කරන්නේ නැත කියලා. එහෙම කෙලින් කියලාත් නැහැ. ඊළඟට බලන්න මේකේ දැන් මෙතුමා කියන අපි නම් ඩොම් පටොන් ගල කෙලින් දෙනවා කියලා. පට්ටපල් බොරුණේ මන්ත්‍රීතුමා මේකේ විධායක ජනාධිපති ක්‍රමයට මොකද කරන්න කියන එකද කියනවා. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම සඳහා එකඟතා හා මේ කියනවා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ යෝජනායි පිවිතුරු හෙටක් යෝජනායි එජාපයේ යෝජනායි සියල්ලම පදනම් කරගන්නවා කියලා. පිවිතුරු හෙටක් සංවිධානයෙන් කිව්වේ සුදේව විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරලා පාර්ලිමේන්තු ක්‍රමයේ ඇති කරන්න. පිවිතුරු හෙටක් කියන්නේ ජනාධිපති ක්‍රමයේ යම් යම් බලතල සංශෝධනය කරන්න. මේ දෙකම එක පාට කරන්න බෑ. දොන්නම් දොම් සිමන්නම් සිමා. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය සහ පිවිතුරු හෙටක්. ඔව් ඒ දෙක එකිනෙකට වෙනස් දෙකක් කියන්නේ. එතකොට මේ දෙකම කරනවා කියලා මෛත්‍රීපාල මැතිතුමා මේ 14 වෙනි පිටුවේ කියනවා. මෙතුමන්ලා බලයට ආවොත් මේ දොම් සිමන් දෙකම එක පාට කරන්න ගිහිල්ලා අපේ රට මහා අනතුරකට යනවා. බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඇයි මේම වෙන්නේ? ඇයි පිවිතුරු හෙටක් කට්ටියකේ කොහමද දැන් මෙතුමල්ලට තියෙන්නේ මහා පොදු සාධකයේ තමයි සුදේව කොහොමරි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න ඕනේ. ඒකදී ඇවිල්ලා සෝමිත නායක හමුදුරු කිව්වොත් මම සහාය දෙන්නේ ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවටයි. අනේ අම්මේ මං අහෝසි කරනවා අපේ හමුදුරුනේ කියලා වඳිනවා. රතන හමුදුරු කියනවා මං නම් අහෝසි කරනවට විරුද්ධයි. අපි මේ රටේ ජාතික ආරක්ෂාවට විධායක ජනාධිපති ක්‍රමයේ වැදගත්. මට ඕනි මේක සංශෝධනය කළ පවත් යන නායකයෙක්. එහෙමයි අපේ හාමුදුරනේ මම ඒකත් කරනවා අපේ හාමුදුරනේ කියලා ඒකත් වැදලා පිළිගන්නවා. මේ දෙකම කරන්න බෑනේ. මහා සංඝ රත්නයේ බොරු කරලා තියෙන මේ මහ ලොකු ජනාධිපති අපේක්ෂකයා නම මෛත්‍රිය වුණාට මහා සංඝ රත්නයට මෛත්‍රී සාගතව කටයුතු කළා නේ බොරු කරලා තියෙන්නේ. හැබැයි බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැන් ඇයි මේ ඔක්කොම ගැට ගහගන්න උත්සාහ කරන්නේ? මේ වගේ විසංවාදී බලවේග ආණ්ඩු පක්ෂෙත් තියෙනවා. අපි ඒගොල්ලොත් එක්ක කතා කරා. කතා කළා මොකද්ද මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ? විධායක ජනාධිපති ධූරයේ හොඳ නරක පිළිබඳ සිදුවන විවාදයට මම සාවධානව සවන් දුන්නෙමි. ඒ අනුව පාර්ලිමේන්තු ක්‍රමයේ පවතින දුර්වලතා බැහැර කරමින්ද යහපත් ලක්ෂණ උකහා ගනිමින්ද පාර්ලිමේන්තු ක්‍රමයේ තියෙන හොඳ දේවල් ගන්නවා. විධායක ජනාධිපති ක්‍රමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ තීරණය අනුව සුදුසු පරිදි සංශෝධනය කරමි. මේකේ කෙලින් වචනයක් කියලා තියෙනවද? නෑ. වැල් වටාරමක් කියලා තියෙනවා. මොකද්ද කරන්න කියලා මෛත්‍රීපාල මහත්තයා දන්නෙත් නෑ. මෙතුමන්ලා දන්නෙත් නෑ. මේ කියලා තියෙන දේවල් වල හැටියට මාතෘකාව විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම අන්තිම ඡේදයට එද්දී ඒක කරන්න බැරි වාක්‍යකින් තමයි අවසන් කරලා තියෙන්නේ. එතකොට මේකේ ඉතා පැහැදිලිව ජනතාවටත් කියලා තියෙනවා. සන්ධානේ පාර්ශ්වකරුවන්ට පැහැදිලි. කැමති කෙනෙක් ඡන්දෙ දෙන්න, අකමැති කෙනෙක් නිකන් ඉන්න. මගේ මතේ මෙන්න මේකයි කියලා විධායක ජනාධිපති ක්‍රමය ගැන තමන්ගේ ස්ථාවරයේ ඍජුව සහ පැහැදිලිව කියලා තියෙනවා. ඇයි අපි මේක අහෝසි කරනවට විරුද්ධ? මේක ජාතිද්‍රෝහී වැඩක් කියලා අපි කියන්නේ ඇයි? විශේෂම ජාති කේලුරු මෙතුමන්ලා ෆෙඩරල් වාදීන් වෙලා හිටියේ කට්ටේ අදියේ ඒකී රාජ්‍යයට එකතු වෙච්ච කට්ටේ එතුමන්ලාට එහෙම අදහස් පහළ වෙන්න පුළුවන්. ජාති කේලුරු මේ ආරම්භක නායකයන් වෙච්ච ජ්‍යෙෂ්ඨ නීතිඥ සෙල් ගුණසේකර මැතිතුමා, ජනාධිපති නීතිඥ චූලාද සිල්වා මැතිතුමා අපිට කියලා දුන්නා.
මේ පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් 13 වෙනි සංශෝධනය ඇති කිරීමෙන් රටේ පළාත් 9 රට ඉරිතල්ලා තියෙන්නේ. මේ ඉරිතල්ලා තියෙන රට කෑලි කෑලි වලට කැඩිලා වෙන් වෙන් නැතුව මේ ටික එකට තද කරලා තියන් ඉන්න කොන්ක්‍රීට් තාප්පේ තමයි ජනාධිපති ක්‍රමය. විධායක ජනාධිපති ධූරයේ මේක අහෝසි කරොත් 13 වෙනි සංශෝධනයේ අත තියන්නේ නැතුව මේක අහෝසි කරොත් අනිවාර්යෙන් රට කෑලි කෑලි වලට කැඩෙන එක නතර කරන්න බෑ. හයි හෙලවුරු මෙවතේ කියමු. මේ අපි ජාතික කඳ ඌරේ කට්ටිය. වම්මියුරේ ඉන්න මේ රටේ විශිෂ්ටතම දේශපාලන විචාරකෙක් වෙන ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමා. මෑතකදී මම දැක්ක රූපවාහිනී පුවත්පත්වල ලිපි ලියමින් මේ කාරණේම කියනවා. 13 වෙනි සංශෝධනයේ එලෙසම තබාගෙන විධායක ජනාධිපති ධූරයේ අවශ්‍ය කරොත් මේ රට කෑලි වලට කැඩෙන එක වළක්වන්න බෑ. ඒ වගේම ජාතික කඳ ඌරේ ඉන්න ව්‍යවස්ථා විචාරකෙක් වෙන ජනාධිපති නීතිඥ මනෝවර්ධ සිල්ව මහත්තයා මම දැක්ක සිංහල ඉංග්‍රීසි පුවත්පත්වලට මේ කාරණේම ලිපියකින් මෑතක ලියලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා වෙනුවට සංශෝධනය කළ යුතුයි කියන ස්ථාවරයේ ජාතික හෙළුවරම තමයි මේ මතවාදයේ ගෙනාවේ. අද මේ සම්දානයේ මේ මතවාදයේ පිළිරන් තිනවා. 2010 මේ මතවාදයේ එලෙසට ඉදිරිපත් කළා. දැන් සුදේව මේ විධායක ජනාධිපති ක්‍රමය මේ මෙතුමල්ල කියන විදිහට මහා ජනතාවට පීඩාවක් ගෙන දෙන ක්‍රමයක් නම් මේ ක්‍රමයෙන් වැඩියම බැට කාලා තියෙන්න ඕනේ ඇමරිකාවේ ජනතාව. ඇයි වසර 215ක් ඇමරිකාවේ මේ ක්‍රමයේ ක්‍රියාත්මකයි. ඒ නිසා එහෙමනම් මේ ක්‍රමයේ අහෝසි කරන්න කියන ලොකුම උද්ඝෝෂණේ තියෙන්න ඕනේ ලංකාවේ නෙමෙයි ඇමරිකාවේ. ඇමරිකාවේ ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනු කියලා උද්ඝෝෂණයක් තියා කෙඳිරිල්ලක්වත් නැහැ. ඇයි එන ලංකාවේ විතරක් තියෙන්නේ? අපේ මේ ජනාධිපති ක්‍රමය හඳුන්වලා දුන්න 78 ව්‍යවස්ථාවේ අත්නෝමතික බලතල ටිකක් ජනාධිපති ධූරයට දීලා තිනවා. අන්න ඒව සංශෝධනය කිරීම මිස ලෝකෙ තියෙන නවීනතම ක්‍රමය තමයි ජනාධිපති ක්‍රමය කියන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය කියන්නේ මේ බ්‍රිතාන්‍ය රජින පවත්වගෙන ගන්න ආපු යල්පැන ගිය ක්‍රමයක්. එතකොට අපි කරන්න ඕනේ මේකේ තියෙන අඩුපාඩු ටික හරිගස්සලා 78 මෙතුමන්ලා ව්‍යවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය කරපු වැරදි ටිකක් තියෙනවා. අන්න ඒ වැරදි නිවැරදි කරලා මේ නවීන රටට වටින ජාතික ආරක්ෂාවට වැදගත් මේ ක්‍රමයේ ඉදිරියට ගෙන යා යුතුයි කියලා මහින්ද රාජපක්ෂ මෙතුමා ඍජුව කියනවා. මේ වගේ වැල්වටාරම් කියලා නැහැ. හැමෝම ගැටගා ගන්න බොරු ලියලා නැහැ. ඉතින් එතුමල්ලා කියනවා මේකෙලු කෙලින් තියෙන්නේ. කෙලින් වෙන්නේ කොහොමද මන්ත්‍රීතුමා? මේ තුනම කරන්න බෑනේ. මේ කියලා බලන්න අවසාන ඡේදෙට කලින් ඡේදෙ. සෝභිතාහමඳුරු කියන වැඩේ, රතනහමඳුරු කියන වැඩේ දෙක එකට කරන්න බෑ. කරන විදියක් එතුමා අපිට ඊළඟ වටේදී කියයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේක කියලා තියෙනවා සුදේව, අර මෙතුමා කතා කරා අර මේ දහ ගුණයක් කතාව. මෙතුමාලා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියනවා මට මතක විදියට 20 පිටුවේ. ඔව්. දස ගුණයක ආර්ථික මේ මම වාක්‍යෙම කියවන්නම්. නැත්නම් මේ මම බොරු කියනවා කියලා හිතුවොත්. රටේ සිදු වූ මෙගා දූෂණ නවතාලීම මගින් පමණක් පසුගිය වසර 6 සිදු වූ සංවර්ධනයෙන් දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීමට කටයුතු කරන්නෙමි. සංවර්ධනය කියන වචනේ නිශ්චිතාර්ථයක් ගන්න බෑ. සංවර්ධනය සම්බන්ධයෙන් අපිට මයින්ඩ් පුළුවන් එක පැත්තක් තමයි ආර්ථික වර්ධනය අනුව සංවර්ධනය බලන්න පුළුවන්. එහෙම නැත්නම් මානව සංවර්ධන දර්ශකයේ ශ්‍රී ලංකාවේ දක්වන ප්‍රගතිය අනුව සංවර්ධනය මනින්න පුළුවන්. එතකොට ආර්ථික වර්ධනය අනුව බැලුවොත් අපි පහුගිය වසරවල පෙන්නුවා 6-7% අතර ආර්ථික වර්ධනය. ඒ 6-7% වෙනුවට මේ ආණ්ඩුවේ සිදු වුණා කියන දූෂණ නතර වුණා නම් 10 ගුණයක් වෙනවා. 6-60% වෙනවා. 6-70% වෙනවා. එහෙම වුණොත් දැන් මෙතුමන්ල කියන ආකාරයට එහෙම වුණා නම් ලංකාවේ අද ආර්ථිකයේ විශාලත්වයේ ලෝකයේ 7 තැනට එනවා. බ්‍රසීලියට තුඩින් ලංකාව තියෙන මේ පුංචි ලංකාවේ ආර්ථිකයේ බ්‍රසීලියේ ආර්ථිකයටත් වඩා විශාල ආර්ථිකයක් වෙනවා. අවසන් විනාඩිය ඔබතුමා. දලදේශීය නිෂ්පාදිතය පැත්තෙන් ගත්තොත්. ඒ වගේම ඒක පුද්ගල ආදායම් පැත්තෙන් ගත්තොත් ලෝකයේ අද තියෙන වැඩිම ඒක මම මේ කාරණේ කිව්වා ඔබතුමාට අවස්ථාව දෙනවා. ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායම තියෙන ලක්සම්බර්ග් වල. ලක්සම්බර්ග් පන්නලා ලංකාවේ ඒක පුද්ගල ආදායම් වැඩි වෙනවා. ඔබතුමා ඒක ඔබතුමා වෙන පැත්තකට ගෙනියන්න මේක හරියට. නෑ මේක තාක් පැහැදිලි කිව්වොත් මේ ඔබතුමා පොතේ තියෙන. මේ කියන්නේ මේ රටේ සිදු වුණු මෙගා දූෂණ නවත්ලීම මගින් පමණක් පසුගිය වසර 30 සිදු වූ සංවර්ධනයෙන් දස ගුණයක් සංවර්ධන දර්ශක මේකේ කියලා නැහැ සංවර්ධන දර්ශකයක් ගැන
මේ අපි දැනුණේ කොන දර්ශනේ අපි අපි කියන්නේ පාලමක් ගහනකොට හොරගම් කාපුර වේවයි පාලම් 10ක් ගන්න පුළුවන් පාරක් ගෙනකොට ගහපු හොරගම් කාපු මං ඕනනම් ඔබතුමාට වෙලාමදි මන්ත්‍රීතුමා ඒක කියන්නේ ගහපු ගහිලි ගැන නෑ ඒක නෙමෙයි මම මම මේ කියන පුතුවල් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා ගහපු ගහිල්ල ගැන මං කියන්නේ මා කියන ප්‍රතිපත්ති සුදේව දැන් මෙතුමා පැහැදිලි කරා මේ මේ පාලමක් ගහපු තැනට පාලම් 10ක් ගහන්න තිබ්බා මං කියන්නම් ඒ වියදම් කරපු කොම්පැනිත් එක්ක ආයතන මේක පැහැදිලි දැන් මට මගේ කාලේ දෙන්න පාවිච්චි කරපු පුතුවට බාධා කරේ නෑ දැන් මෙතුමා කියනවා පාලමක් ගහන්නට තිබ්බන් තැනට දූෂණය වුණ නැත්නම් පාලම් 10ක් ගහන්න තිබ්බා. ඉතින් මේ ආර්ථික වර්ධනයේ මනින පාලමක් හදන තැනට පාලම් 10ක් හැදුනම ඒක ආර්ථික වර්ධනයේ වැඩි වෙනවා. දාගුණයකින් වැඩි වෙනවා. ඒක තමයි අපි ආර්ථික වර්ධනයේ කියන මනින. නෑ නේ අපේ නිෂ්පාදනයේ. නැත්නම් ගුරු තර්කයන්නේ ඔබතුමා කියන්නේ. නෑ ඔබතුමාට තේරෙන්නේ දල දේශීය නිෂ්පාදිත කියන්නේ ඒක තමයි. දල දේශීය නිෂ්පාදනයේ සමානයි දල ජාතික ආදායම සමානයි දල ජාතික වියදම. මේ තුනෙන් මැනින් එකයි. ඉතින් ඔබතුමා මේ සිද්ධාන්තය දන්න තුමාත් එක වාද කරලා වැඩක් නෑ. නෑ සිද්ධාන්තය මම කියන්නම්. ආයෝජනය කරන මුදලින් පාලම් එකක් හදනකොට තුනක් ඇදුවයි කියලා ආයෝජන කරන මුදලින් තමයි ඔබතුමාල ඒක පුද්ගලයාට රටගෙන ආපු මුදල් ප්‍රමාණය පෙන්වන්නේ. නමුත් පැහැදිලිව මේ පාලම් තුනක් ඇදුනා කියලා ඒක එකපාරට භෞතික වශයෙන් ඒ මිනිස්සුගේ ඒක පුද්ගලයාට දැනගන්න කිව්වා. ඒක පාලම නෑම ගරු මන්ත්‍රීතුමා ඉතින් මම කී දේ අහගන්න ඕන. පාලම් තුනට ණය තුනක් ගෙනාවා. ඔන්න එතකොට වැඩියි. ඒක පාලමක් හින්දා ආර්ථිකයේ වර්ධනයක් වෙනවා නම් 6ක්. දැන් පාලම් 10 දැම්මම. ඉතින් ඊට වඩා එකෙන් 6ක් වෙනවා. මේ අපි පයේ ශිෂ්‍යත්වරව කරා. එකට 6ක් නම් 10ට කීයද කියලා ඇහුවම 60 තමයි. ඔබතුමාගේ කාලේ අවසන් වෙනවා. අපි අවසන් කරමු. ඊළඟට මට දැන් මෙතුවා මේ මගේ කාලය ගන්න උත්සාහ කරලා මට අපට කාලය දෙන්න මෙතුවා මේ ගන්න. ඊළඟට ඔබතුමාට ප්‍රශ්න කරන්නයි තිබෙනවා. බාධා මෙතුවා දේශයට පවත් කරන්න. ඒක ප්‍රශ්න කිදි මකරේ කරු. ඊළඟට වැඩිපුර විනාඩියක් මම අවසන් ඊළඟ කාරණේ ඉන්ධන බදු සම්බන්ධයෙන්. කෝටි 4000ක ඉන්ධන බදු කපනවා කිව්වා. මේකෙන් පෙන්වන්නේ මේ පොත ලිව්ව කෙනා කවුරු වුණත් ඔහුට ආර්ථික විද්‍යාව ගැන දැනුමක් නැත පරිසරය ගැන හැඟීමක් නැත කියන කාරණේ. මොකදයි මම එහෙම කියන්නේ? කෝටි අපේ ලෝකේ මා දන්න අතරමේ මා වැරදි නම් මේ මන්ත්‍රීතුමාලා තමන්ගේ දැනුමින් නිවැරදි කරයි. නිෂ්පාදන හෝ ආනයන හෝ බෙදා විකිණීමේදී ඉන්ධන මත බදු අය නොකරන රටක් නැත. ඒකට හේතුවක් තියෙනවා. ආර්ථික විද්‍යාව කියනවා රජයේ ආදායමත්තක බදු අය කරන්න ඕනි අනම්මේ ඉල්ලුමක් තියෙන බාණ්ඩ මත. අනම්මේ ඉල්ලුමක් කියන්නේ බද්ද දැම්මට පස්සේ මිනිස්සු ඒ ඉල්ලුම වෙනස් නොවන බාණ්ඩ. මම උදාහරණයට ගන්නේ සීනි සහ හකුරු. සීනි මත බද්දක් දැම්මම සුදේව මිනිස්සු සීනි කන්නේ නැතුව හකුරු කන්න පටන් ගත්තොත් සීනි වලින් බලාපොරොත්තු වෙච්ච ආදායම ගන්න බෑ. ඒ නිසා ඉල්ලුම වෙනස් නොවන විකල්ප නැති. මොකද පෙට්‍රල් ගණන් ගියත් බැන බැන පෙට්‍රල් ගහනව මිසක් වතුර ගහලා වාහනේ දුවන්න බෑනේ. ඒක තමයි අපේ ඉතිහාසයේ පුරාම ඉන්ධන මත මත්පැන් මත දුම්කොළ මත බදු අය කරන්නේ. එතකොට මේ මේ කෝටි 4000 අයින් කරොත් රාජ ආදායම් බරපතල ලෙස කඩන් වැටෙනවා. දැන්ට ලෝකේ අඩුම එකක් කියලා මෙතුමන්ලම චෝදනා කරනවා. රාජ ආදායම් ඉල නැංවෙ යුතු කියලා කෝටි 4000ක් කඩන් වැටෙනවා. දෙවෙනි කාරණේ මේ ඉන්ධන කියන ආනයනය කරන භාණ්ඩයක් අපේ දැනටමත් අපනයන ආදායම් වගේ දෙගුණයක් ආනයන වීදම වැඩි. මේ බද්ද අඩු කරාම ඉන්ධන ලාභ වෙනවා. වැඩි වැඩියෙන් ඉන්ධන ගහගෙන රවුම් ගහන්න එම කට්ටිය පුරුදු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට ඔබතුමා කලබල වෙන්න එපා. ඔබතුමා නෙවෙයි කිව්වේ. එතකොට ඔබතුමාගේ මාන දැක්කම අපිට හිනා. ඉන්ධන වලට ඉල්ලුම් වැඩි වුණාම අපේ ආනයන වීදම වැඩි වෙනවා. අද ඩොලර් රුපියල 100 රුපියල පිරිහෙනවා. 130 තියෙන ඩොලරය 200 දක්වා ගියාම ලදරු ආහාර, ඖෂධ, වාහන, යන්ත්‍ර සූත්‍ර මේ සියල්ලම ආනයන වීදම ඉහළ ගිහලා ජීවන බර වැඩි වෙනවා. ඒ වගේම මේ ඇති වෙන ආනයන අපරයන අතර පරතරය වැඩි වුණාම විදේශ ණය ගන්න වෙනවා. රාජ ආදායම ඇදගෙන මම ඉතාලම කෙටියෙන් කියන වේගයෙන් රාජ ආදායම ඇදගෙන වැටුනම දේශීය ණය ගන්න වෙනවා. ණය බර වැඩි කියලා මේ පොත කියනවා. එහෙනම් ණය බර තවත් වැඩි වෙන යෝජනාවක් මේකෙන් කියන්නේ. ඒ විතරක් නෙවෙයි තව පුංචි දෙයක්. පරිසරයට ආදරයක් තියෙනවා නම් අපි දන්නවා ඉන්ධන මිල පහත දැම්මම දැන් අපි දන්නවා බටහිර රටවල් වල ඩීසල් තමයි ගණන් පෙට්‍රල් වලට වඩා. ඒ ඩීසල් නිෂ්පාදන වීදම වැඩි ඉඳන් නෙවෙයි ඩීසල් භාවිතය අධෛර්යමත් කරන්නේ බද්ද දාලා තියෙන්නේ. දැන් මේ පෙට්‍රල් ඩීසල් මත බද්ද තියෙනකොට අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ. මේ බදු අයින් කරලා දැන් පස්සේ ඩීසල් පෙට්‍රල් භාවිතය වැඩි වෙලා කාබන් විමෝචනය වැඩි වෙලා ගෝලීය උණුසුම ඉලයන් වැඩි වෙනවා. පරිසරයේ පැත්තෙන් වැරදි, ආර්ථිකයේ පැත්තෙන් වැරදි, විදේශ විනිමය පැත්තෙන් වැරදි, ණය බර පැත්තෙන් වැරදි. මේ කතා කරලා තියෙන්නේ පරිසරයට ආදරයක් නැති, ආර්ථික විද්‍යාව හොඩිය දන්නේ නැති අය තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියලා තියෙන්නේ. මෛත්‍රීපාල මැතිතුමාට රට පාලනය කරන්න නීතිය දන්න අයත් නැහැ, ආර්ථිකය දන්න අයත් නැහැ, පරිසරය දන්න අයත් නැහැ කියන එක තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා රටේ ජනතාවට කියලා තියෙන්නේ. අන්නේ පණිවිඩේ මනාව තේරුම් ගන්න කියන දේ තමයි අපි ජාතියේ ඉල්ලා සිටින්නේ. ඔබතුමා හිතන ඔක්කොම හරියනවා. ආර්ථිකයක් තියෙනවා, සමාජයක් තියෙනවා, අපේ ආකාරයෙන්
දෙවන සංවාධන අප කෙටි විරාමයකට යන විරාමයෙන් පසුව ඉතිරි කතා කියන්න දෙදෙනාට අවස්ථාව ලබා දෙමු. බලය දේශපාලන සංවාදයේ සමග ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වනව බලය දේශපාලන සංවාද මාලාවේ අද දවසේ අප දෙවන සංවාදාත්මක වටේ තුන්වන අවස්ථාවටයි දැන් ප්‍රවිෂ්ට වන්නේ. හැරිසන් මන්ත්‍රීතුමා සූදානම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් උතුමාට මැදිරිගිරියෙන් ප්‍රශ්නයක් අපට තියෙනවා. කතා කරනවා ජයතිලක මහතා, සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්නයක් කරන්න උතුමායි. හොඳයි, එකක් තමයි පළවෙනි ප්‍රශ්නය. දැන් සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් නොකළ අපේක්ෂක ඉදිරිපත් නොකළේ ඇයි කියන කාරණය සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම මොකද එහෙම මහලිකම්වරය එහෙම ඉදිරිපත් කරේ තරම් ශක්තියක් තියෙන කෙනෙක් UMP නැත්නම් එක්සත් ජාතික පක්ෂය නැද්ද කියන එක. ඇයිලා රණිත් එක තමයි මේ පක්ෂවල දැන් පක්ෂ කීපයක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේ ගිවිසුම් තියෙනවා, එක එක ගිවිසුම් තියෙනවා. එතකොට ඒ ගිවිසුම් ජනතාවට ප්‍රසිද්ධ කරලා නැත්නම් ඇයි කියන එක. ජයතිලක මහත්තයට මං හිතන්නේ අපේ හරයන් ප්‍රනාන්දු මෙතුමාගේ ප්‍රශ්නය අහගෙන එතුමා මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දුන්නා. ඇයි තනියෙන් අපි එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් නොවී ගියේ? මොකද්ද හේතුව? මේ රටේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් අපි සියලු පක්ෂ එකතු කරගෙන මේ සටනට බහින්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ කැපකිරීම කරයි කියන එක හරින් ප්‍රනාන්දු මෙතුමා පැහැදිලිව සඳහන් කෙරුවා. දෙවෙනි ප්‍රශ්නයට හැටියට එතුමා ඇහුවේ සුදේව. එතුමා දෙවෙනි ප්‍රශ්නේ හැටියට මතු කරපු කාරණේ තමයි දැන් පොදු අපේක්ෂකයා සමග විවිධ පාර්ශ්ව එකතුලා තමයි මේ විවිධ පාර්ශ්ව සමග විවිධ ගිවිසුම් ඇති කරගෙන නෑ. අපි මේ කාටවත් හංගපු ගිවිසුම් ඉදිරිපත් කරලා නෑ. අපි පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයත් පොදු අපේක්ෂකයත් අතර ගහපු ගිවිසුම ගැන පැහැදිලිව රටට හෙළිදරව් කරලා තියෙනවා. මේ එක එක්කෙනා තමන්ගේ වාසියට එක එක විදිහට මේක හරවගන්න උත්සාහ කෙරුවට පැහැදිලිව පොදු අපේක්ෂකතුමත් ඒ වගේම අනිත් පක්ෂත් විශේෂයෙන් මෙතුමන් අපේ ගම්මන්පිල මෙතුමා නියෝජනය කරන හෙළවුරුමයත් ඒ වගේම ඔබතුමා හෙළවුරුමේ නෙමෙයි ඔබතුමා ස්වාමීන් වහන්සේලාට බොරු කරලා ආවයි කියලා මේ මෛත්‍රීපාල මහත්තයා නෙමෙයි බොරු කරේ, ඔබතුමායි බොරු කරේ ස්වාමීන් වහන්සේ. මම කිසිම බොරුවක් කරලා නැහැ. මට මේ කාරණා ඉන්න මම බාධා කරන්න බබ ඔබතුමාට මම වචනයක්වත් කතා කරුවේ නැහැ. පොඩක් පොඩක් කරුණා කරලා නිශ්ශබ්ද දෙන්න. නෑ මට බෑ, මට ඔබතුමා ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒසත් මන්ත්‍රීතුමා ඔබතුමා ඔබතුමාට චෝදනාවක් කරපු නිසා චෝදනාවට පිළිතුරු ලබා දෙන්න. මට අයිතිය මම පිළිතුරු ලබා දෙන්න අයිතියක් තියෙනවා. නෑ මට නෑ මට මගේ ප්‍රශ්නාලේ උත්තරේ දෙන්න. මේ මේ මෙතුමා කියන විදිහට නෙමෙයි අපි ඒ සියලු ගිවිසුම් මෙයා කරලා තියෙනවා. දැන් අපි දැක්කා ඊයේ අර පිසු අත්තනායක ගිහිල්ලා හොර අස්සන් ගහලා ගෙනල්ලා දැන් පෙන්නපු එක මොකද්ද කියලා. මම ලැජ්ජයි කියන්න පක්ෂය කාලා මේ සත කුලියට කහින්න ගිහිල්ලා අනුන්ට මේ කරන වැඩ දිහා බලපුවාම හිතාගත්තා කියන එක කොයි විදිහට ඇසිරුනේ කියලා. අපිට ලැජ්ජයි පක්ෂ මහලේකම් මෙරෙක් මෙහෙම හිටියද කියන්නත්. දැන් සුදේ මට දැන්වත් අවශ්‍ය මට සමා වෙන්න. එතුමා ප්‍රශ්නයක් අහන ඔබට බගින් හැරිසන් මහතුමා. ඒක වැඩි මං ඉන්නේ නැහැ සුදේව. මේ සමා වෙන්න නෑ. මේ වටේ හැට කාලේ දෙන්න ඕන. මම කාලේ දෙලා බදින් තුමා ප්‍රශ්න කිරීම අයිතිය තියෙන හැරිසන් මහතුමා. මතු කරාම ගරු මන්තුමෙන් දැන් ඔබතුමා තරින් මන්තුමා දිගටම ගත්ත ස්ථාවරය තමයි අපි මේ කැපකිරීම කරේ විද්‍යාවක ජනාධිපති කමේ අවශ්‍ය කරේ. එතුමා කිව්වොත් තමයි ඒකට උත්තරයක් දුන්නා. ඊට පස්සේ මම ඔබතුමා වෙන දෙයක් කියන ඔබතුමා කියන්නේත් ඒකමයි. මම මේක නඩු තියෙනද මම කැමති මේක මාරු කරන්න එවන්න. ඔබතුමා ප්‍රශ්න ඉක්මනින් නියම කරන්න. මම ආන ප්‍රශ්න එච්චරයි. ඉතින් ඔබතුමා පිළිග මම කියන්නේ බොරුද මේක කියලා තියෙනව නේද? විධායක ජනාධිපති ක්‍රමයේ ජනමත විචාරණයකට තුඩු දෙන කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස් කරන්නේ? ඔබතුමාලා රැවටිලා නේද ඉන්නේ? ඔබේ පාක්ෂිකයන් අමාරු දාලා නේද ඉන්නේ කියලා ප්‍රශ්න කරනවා. ඒක අපි කරගන්න. නෑ නෑ නෑ. ඒකේ ප්‍රශ්නේ උත්තරයක් දෙන්න. පළවෙනි එක මේගොල්ලන් 2005 සුදේව මෙන්න තියෙනවා 2005 මහින්ද චින්තනයේ චින්තනයේ මේකේ පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවා කියලා. රයිට්, මම දෙවෙනි එක ගන්න. මේ තියෙන 2010 ඉදිරිපත් කරපු මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම. රයිට්, ඒකේ කියලා තියෙනවා සුදේව පිටුව 73 වෙනි පිටුව ජනමතයට මුල් තැන. හරි, ඒකේ කියලා තියෙනවා මහජන මතය නියෝජනය වීමද ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමද
තුලනය වෙන ආයුරින් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් සංශෝධනය කිරීමට යෝජනා කරමි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප්‍රශ්න වලටද විසඳුම් ලබා දෙන්නා වූ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සියල්ලගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මේක මේ පළවෙනි වතාවට නෙමෙයි හැමදාම විකුණලා ආවේ මේක. මේ 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 අපේ පොතක් නෙමෙයි සුදේ. මේ මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම. මේක මේ ජනාධිපතිතුමාගේ දෙවනි වතාවටත් මේක කියලා තියෙනවා. මේ පළවෙනි වතාවට නෙමෙයි මේ බොරුව කරලා තියෙන්නේ. මේක මෙයාත් මේකෙන් තමයි මෙයා ජීවත් වුනේ මෙච්චර කාල. මහින්ද හැමදාම පළවෙනි ජනාධිපති මැතිවරණෙත් කිව්වා අපිට තියෙන මේ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. මේ බලන්න මෙතුමා කියපු එක තර්කයක් තමයි. දැන් මේ තෙල් මිල අඩු කෙරුවොත් පරිසර දූෂණයක් වෙනවලු. සුදේව ඕනෑම මීහරකෙකුට තේරෙනවා. බලන්න තෙල් මිල අඩු කෙරුවොත් එළවලු විකුණන මිනිහගේ එළවලු මිල අඩුවට දෙන්න පුළුවන්. ඒ වගේම වෙන ව්‍යාපාරයක් කරනවා ඒ ව්‍යාපාරයේ මේ තෙල් මිල නිසා ට්‍රාන්ස්පෝර්ට් වියදමක් ඒවා අඩුවට දෙන්න පුළුවන්. ත්‍රීවිල් කාර්යයන්ගේ හයර් එක අඩු වෙනවා. පාරිභෝගිකයට වාසියක් ලැබෙනවා. මේ ඉන්ධන මිල වැඩිවීම නිසා අද මොකද්ද රටේ ඇතිවලා තියෙන ප්‍රශ්නේ? සියලු බඩු මුට්ටු වල මිල සියලු බඩු මුට්ටු වල මේ මිල ඉහළ කියලා. හරි මේ ආදායම් ගන්නවා කියලා මිනිසුගේ බෙල්ල මිරිකන නෙමෙයි රටේ දූෂණේ නාසිය මේ නැති කරන්න ඕනේ. මේ රජදරුවන්ට හෙලිකොප්ටර් 6-7ක් උඩ කැරකනකොට ඒවට ගණන් වැත්තුවා නම් භාගයක් අඩු වෙනවා. මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා ලෝකේ ලොකුම කැබිනට් මණ්ඩලයේ මේකේ ඉන්නේ. මේකෙන් භාගයක් අඩු කරන තවත් මේ අඩු වෙනවා ජනතාවට සහනයක් වෙනවා. ඉතින් මොකද්ද මේ කියන කතාව? වැරදි අදහසක් අන්තිමා. ඒ වගේ මේ 60%ක් කැබිනට් මණ්ඩලයේ තියාගෙන ඒගොල්ලන්ගේ පහසුකම් වලට මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වේදම් කරන සුදේව මොනාද ඊට මේ මේ ඉන්ධන මිල අඩු කරපුවාම මේගොල්ලෝ කියනවා මේ මේ මේක මේ පරිසර දූෂණයක් වෙනවා. මේ මොන ආර්ථික විද්‍යාවද මන් දන්නේ නැහැ. මෙහුව නම් අපි දන්නේ නැහැ. හරි සුදේව ඊලංකාරෙන්ට මං එන්නම්. මේගොල්ලෝ කියනවා හැමදාම කියන්නේ මේ යුද්ධේ තමයි දැන් විකුණන්නේ. හරි මං අහනවා සුදේව එක ප්‍රශ්නය. දැන් මේ මේ ලොකුවට කියන මේ ඩයස්පෝරාවත් එක්ක සම්බන්ධයි මේ යුද්ධේ මේ ප්‍රශ්නය නිසා මේ රටට ලොකු භයානක රකුසෙක් මවලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයවත් ජනතා විමුක්ති පෙරමුණවත් ඒ වගේම නැතුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් යුද්ධේ මේ අභ්‍යන්තර පරීක්ෂණය ගැන වචනයක්වත් කතා කරලා නැහැ. යුද අධිකරණයක් ගැන කතා කරලත් නැහැ. අපි කොහොමත් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මෙන්න මේ රටේ යුද්ධයට සම්බන්ධ වෙච්ච යුද සෙබලෙක්වත් යුද නායකයෙක්වත් පොන්සේකා මහත්තයවත් කිසි කෙනෙක් යුදාධිකරණයකට ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙනියන්න අපි ඉඩ තියන්නේ නැහැ. පැහැදිලිව අපේ ස්ථාවරේ. හැබැයි සුදේව 2009 මැයි මාසයේ යුද්ධය ඉවර වුණාට පස්සේ 2009 ජූනි වෙනකොට ආව බෑන් කින් මූ ලංකාවට ගෙන්නගත්තා. ගෙන්නගෙන ආණ්ඩුව තමයි කිව්වේ අපි මේ රටේ වෙච්ච යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා. ඒක ජාත්‍යන්තර ඇඟිලි ගෙහින් පරීක්ෂණ ඕනේ නැහැ කියලා ආණ්ඩුව තමයි කිව්වේ. කියලා මොකද්ද කරේ? LLRC වාර්තාවට මේ ඉදිරිපත් කෙරුවා. අපි ඒ අනුව ක්‍රියාත්මක කරන්න කියලා. ඊට පස්සේ මොකද්ද කිව්වේ LLRC වාර්තාව? LLRC වාර්තාව ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න හැදුවා. ඒකේ තියෙන කරුණු ලෝකයට ගිහිල්ලා කිව්වා අපි යුද්ධයෙන් වෙනුවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවායි කියලා. මේක මේ එක්සත් ජාතික පක්ෂ කියපු කතාවක් නෙමෙයි. ආණ්ඩුවමයි කිව්වේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ සුදේව? දැන් එහෙම කියලා මොකද්ද උනේ? අන්තිමේදී LLRC වාර්තාව ක්‍රියාත්මක කරුවේ නැති වුනහම ඒක තව ශක්තිමත් කරන්න මැක්වෙල් පරණගම මහත්තයාගේ සභාපතිත්වයෙන් මේක නැවත පණ ගන්වන්න
විදේශීය යුද අපරාධ විශේෂඥව පත් කෙරුවා මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව පත් කර කවුද? සර් ඩෙස්මන්ඩ් සිල්වා. විදේශ යුද අපරාධ විශේෂඥයෙක්. ඒ වගේම ජේම්ස් නයිස්, ජෙරිෆ් නයිස් පත් කෙරුවා. ජෙෆ්රි නයිස්. මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන්ස්. හරි, කවුද මේ පත් කෙරුවේ? මේ රටේ යුද්ධය පිළිබඳ අපරාධ වුණයි කියලා මේ විතරක් නෙමෙයි, මේගොල්ල දකුණු අප්‍රිකාවෙත් ගිහලා පරීක්ෂණ කරපු අය. ඇයි ජාත්‍යන්තර මේ මැදිහත් වීම් වලට ඉඩ දුන්නේ? මේක අපි කරපු වැරද්ද. එහෙනම් මේ රණවිරු අපි දිගින් දිගටම කියලා තියෙන අපේ රණවිරුව වැරද්දක් කරලා නැහැ කියලා. එහෙමනම් ආණ්ඩුවම නේද ජාත්‍යන්තර මේ අයට අතපොවන්න ඉඩ දීලා තියෙන්නේ? එහෙනම් ඇයි ඒකට මේ දැන් අරය කිව්වයි මෙයා කිව්වයි කියලා බොරුවට මේ උත්සාහ කරන්නේ? ඉතින් මේ ජනාධිපති මැතිවරණයක් එනකොට හැමදාම ආණ්ඩුවට වෙන විකුණන්න දෙයක් නැහැ. අර හරින් මන්තුමා කිව්වා දැන් කරන්න තියෙන වැඩ වැඩි. කරපුවා ගැන අපිද කියන්නේ? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා හරින් උතුරු නැගෙනහිර ඒක රේල් පාරේ කිලෝමීටරයකට මිලියන 47යි මුලින් ඇස්තමේන්තුව. ඊට පස්සේ 347යි. කාගේ සාක්කුවටද මෙව ගියේ? මේ අහිංසක මිනිස්සු රුපියල දෙක හාල් මැස්සෝ කිලෝ එකෙන්, පරිප්පු කිලෝ එකෙන්, සීනි කිලෝ එකෙන් බදු ගහලා කාටද මේ සල්ලි ගියේ? මේ රටේ නාස්තිය ගැන කියනකොට, ඒ විතරක්ද දූෂණය ගැන කියනකොට. අද මේ රටේ බලන්න පොඩි දරුවගේ ඉඳලා පොඩි දරුවෙකුට තනියම පාර යන්න පුළුවන්ද? කාන්තාවකට පාර යන්න පුළුවන්ද? අද ඒ වගේ තත්ත්වයක්ද තියෙන රටේ? අද එහෙම තත්ත්වයක් තියෙන අද පොලිසියේ OIC මහත්තයෙකුට රාජකාරී කරන්න පුළුවන්ද? මේ බලන්න වඳුරඹ OIC ඉල්ලාසුණා. මොකද මේ OIC ලා පත් කරන්නේ කවුද සුදේම? OIC ලා පත් කරන්නේ ආසනයේ දේශපාලඥයාගේ අවසරය ඇතුව තමයි OIC පත් කරන්නේ. අද පොලිස් කොමිසමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් වඳුරඹ OIC කවුද පත් කරුවේ? අපිද? මේ ආණ්ඩුවේ මැති ඇමතුරුන්ගේ ලයිස්තුවට පත් කරුවේ. ඉතින් අද මොකද උනේ? අන්තිමේදී OIC යුනිෆෝම් එක ගලවලා පොලිස්පතිට දීලා ගෙදර ගියා. මේ කියනවා දේශපාලඥයෝ ඉඩ දෙන්නේ නැහැ කියලා. කොහො රටේ නීතියක්? අද උසාවිය නීතියක් තියෙනවද? උසාවිය වල ඒවට යම් බලපෑම් වෙනවයි කියලා දිගින් දිගටම කියනවා. සමහර මම මෙතනදී කියන්න කැමති වෙන ඒ සමහර නඩුකාර මහතුරු, ඒ වගේම සමහර ඒ සම්බන්ධ නීතිඥයෝ කියන කරන කතා ඇහුවාම ඔහෙද මේ රටේ මේ අධිකරණයේ නිදහසක් දෙන පොලිසිය මේ පොලිසියට මොකද ස්වාධීනව වැඩ කටයුතු කරන්න පුළුවන්ද? එහෙමනම් කෝ රටේ නීතියක්? මෙන්න මේවටයි විරුද්ධව අපි කටයුතු කරන්නේ. එහෙම නැතු මහින්ද රාජකීය පක්ෂ කියන පුද්ගලයාට නෙමෙයි. අද මේවට කවුද ඉඩ දීලා තියෙන්නේ? දැන් මිනිහෙක් යන්න යනකොට කියනවා මේ ෆයිල් තියෙනවා. ඉතින් ෆයිල් තියාගත්තනම් ඇයි මේ ෆයිල් තියන්නේ හොරකම් කරන්න ඉඩ දීලා නිකයි? අපි කියනවා දැන් ඊට පස්සේ කියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ තියෙනවා කියලා. සුදේව මේගොල්ලෝ කියනවා තානාපති කාර්යාල දෙකක්ද තුනක්ද කොහෙද සම්බන්ධයි ඒ විදිහට මේවා සාකච්ඡා. සුදේව රජයක් පෙරලන්න කවුරු හරි කටයුතු කරනවා නම් ඒක සම්පූර්ණ දණ්ඩ නීති සංග්‍රහයේ ලොකුම වැරද්දක් කරන වැඩක්. අපි කියනවා කවුද හෙලි කරන්න මේ රටට? කවුද මේ තානාපති කාර්යාල දෙක? ප්‍රසිද්ධිය කියන්න ඕනේ. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනේ 71 කිව්බාවේ තානාපති එලෙව්වා. ප්‍රේමදාස ජනාධිපතිතුමා එංගලන්තේ තානාපති පැවිසි අතරින් ගෙදර ගියා. ඉතින් කවුද කියලා කියන්නකො මේවා. රටට කියන්න, ලෝකයට කියන්න මෙන්න මේ තානාපතිවරු කියලා. ඒ විතරක් නෙමෙයි මේ රටේ පුරවැසියෙක් මේවට සම්බන්ධ නම් වහාම අධිකරණයට ගිහිල්ලා මේ මිනිහව එල්ලුම් ගස්සරින්න ඕනේ. එහෙම කුමන්ත්‍රණ කරනවා නම් ඇයි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? මේ රටට එහෙම විදේශීය කුමන්ත්‍රණ තියෙනවා ඩයස්කෝරාව ගැන කියනවනම් සුදේව ඩයස්කෝරාවට කවුද සම්බන්ධ? අද LTT එකට ඇඟිල්ල දික් කර LTT කාරෝ රෙද්දාස්සේ කවුද දාගෙන ඉන්නේ? කරුණාමාන් කියන්නේ කවුද? ද කරුණාමාන් මේ රටේ හිටපු ප්‍රභාකරන්ගේ දෙවනියා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති. මේ එක්සත් ජාතික පක්ෂද? අඩු ගන්න එක්සත් ජාතික පක්ෂේ පෙන්නනෝගේ ඇඟිල්ල දික් කරලා ගෑවිච්ච එකෙක් ඉන්නවද කියලා? ඒවන පිල්ලයන්. මේ නැගෙනහිර පළාතේ යුද්ධය වෙනුවෙන් මේ ඔක්කොම කරපු කෙනෙක් තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ උපදේශක. ඒ වගේම මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණේ ජාත්‍යන්තර LTT නායකයාද ඉන්නේ ආණ්ඩුවේ? KP. ඉතින් මේ මිනිහානේ මේ ජාත්‍යන්තර තියෙන ජාලේ ඔක්කොම දන්නේ. ඉතින් රටට කියන්නකෝ KP ව ගෙනල්ලා මේ ජාත්‍යන්තර මේ නායකයා ඉන්නවා මෙන්න මෙයා විස්තර දන්නවනේ ඔක්කොම. මොකද අපි දන්නවද?
එහෙම නැත්නම් පිල් මේ ගම්මන් පිල මහත්තය දන්නවද? හරෙන් මැතුම දන්නවද? නැහැනේ. මේ ජාත්‍යන්තර සම්බන්ධකම් සියලු දේවල් දන්න ඩයස්කෝරාව ගැන අයන්නේ ඉඳලා ආයන්නේ නැකන් ඔක්කොම දන්න මිනිහා ඉන්න. ඉතින් මෙයාව ගෙනල්ලා කියන්නකො කවුද මේ කුමන්ත්‍රණකාරයෝ කියලා රටේ එලි කරන්නකො. මේක විකුණ විකුණ දාන්නේ. අවසන් කරමු. මේක එක නිසා සුදේව මම කියන්නේ මේ බොරුවෙන් හැමදාම මේ ජීවත් වෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද රටේ මිනිසුන් හැමදාම අන්දනවයි කියලා පළවෙනි සැරේට අන්දන්න පුළුවන් දෙවෙනි සැරේට අන්දන්න පුළුවන් තුන්වෙනි තරේ අඳින්න ලෑස්ති නැහැ. ආ මම ඔය සුදේවට කියන්න මේ ඉතින් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැනේ මේ ජනාධිපතිතුමාගේ ෆොටෝ දාලා බෑග් බෙදනවා දැන්. ආ ජනාධිපතිතුමාගේ මේ සිල් රෙදි බෙදනවා ජනාධිපති මැතිවරණයට. මේ බලන්න බෑග් මේ ජනාධිපතිතුමා පින්තූර දාලා පාසල් ළමයට බෑග් බෙදලා හරිනවද? මේ රටේ වැඩ කරපු නායකයන දෙපාරක් ජනාධිපති වුණා නම් මේ පොඩි එකාගේ බෑග් එකේ පින්තූර දාලා බෙදනවා. ඉතින් මේ බලන්න. මේවා ගෙවල් ගානේ දැන් බෙදනවා. දැන් මේ සිල් රෙදි බෙදනවා. මං කියන මගේ දිස්ත්‍රික්කේ කන්ටේනර් තුනක් ගෙනලා බාලා තියෙනවා. මේ සිල් රෙදි. පන්සලකට අඩියක් තියපු නැති උන්ට සිල් රෙදි පොළව අරින්න හදනවා. ඇයි? මේ ඡන්ද වෙනුවෙන්. අවසන් කර. මේකේ සීල් එක ගහලා ෆොටෝ එක ගහලා මේ බලන්න බෑග් එක දෙන්නේ ජනාධිපතිතුමාගේ පින්තූරේ දාලා. ලැජ්ජා ආදරේ ජනාධිපතිතුමා. ලැජ්ජයිනේ. මෙච්චර කල් නැති ආදරයක් මේ සැරේද කියුනේ මේ ඡන්දෙට ඇවිල්ලා. උට කල්ලු මට මානේ මේ ඔබතුමාත් මේ අර මොනොන්ට බලල්ලුත් මොනොන්ටද සාකිලු. ඉතින් ඒක නිසා හොඳයි අවසන් කරමු. මෙහෙම කරලා මේ කාගේ සල්ලිද? මේ ආණ්ඩුවේ සල්ලි. ඇයි මෙච්චර ජනාධිපතිවරයෙක් පල්ලහැට වැටෙන්නේ? තමන් වැඩ කරලා තියෙනවා නම් හරියට කරලා තියෙනවා නම් මොනකටද බය වෙන්නේ? මේව අත්හැරලා යන්න ලෑස්ති වෙන්න ඕනනේ ඇමතුමා. මොකද අපි මේ එකපාරක් හිටියා දෙපාරක් හිටියා මැරණකම් මේවා මේ මම ජනාධිපතිතුමා මේ මාධ්‍යයට ඇවිල්ලා කියනවා නම වෙන දඩ මම ජනාධිපති. ඔව් ඔව් එහෙම ලියලා දීලා තියනවාද? අපි එහෙම නෙමෙයි සාධාරණ විදිහට ඡන්දේ තියලා ඡන්දේ දිනුවොත් අපි එනවා පෙරදුනොත් යනවා අපි ලෑස්ති වෙන්න ඕනේ. හැබැයි මේවා මේ එක එක්කෙනාගේ බූදලයක් විදිහට ලෑස්ති කරලා නැහැ. ඒවා රාජපක්ෂලාට කියලා මැරණකම් ලියලා දීලා නැහැ මේවා. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඒ වගේම ඒගොල්ලන්ගේ ඡන්දේ පාවිච්චි කරලා ගන්නව නම් ජනතාව තීන්දුව කරයි කවුද ජනාධිපති කියලා. ඒ ජනතා තීන්දුව බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ. එහෙම නැතුව මට මම එනවයි මටමයි මේක තියෙන්නේ කියලා අපේ පවුලටයි මේක කියලා එහෙම ජනතාව නැහැ. අපි ජනතා තීන්දුවට හිස නමන්න පුරුදු වෙන්න ඕන කියලා තමයි. එතුමා කාලය අවසන් වෙනවා. අපි එතුමාට ඊළඟ වටේදී ආවා. මෛත්‍රීපාල සිරිසේන දිනනවානේ. මෛත්‍රීපාල මහත්තයා කියන්නේ ජනතාව තීන්දුව කෙරුවොත් මම දිනනවා කියන විශ්වාස රැඳෙන්නේ අර මෛත්‍රීපාල විශ්වාසයෙන් විශ්වාසයි. අපි ඕනෝ කරන්නේ ජනතාව තීන්දුවට. මොකද මේ කියලා දිනලා නැහැ මේක. දිනන ආත්ම විශ්වාසයෙන් වෙන්න. ජනතාව ආත්ම විශ්වාසය. හරි. ආත්ම විශ්වාසය කියලා. මෙතන අපිට තව අවස්ථාවක් ලැබුණා කියන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. අප තවත් විරාමයකට යනවා. විරාමෙන් පසුව දෙවන සංවාදාත්මක කොටය අවසන් අවස්ථාව සඳහා පවිත්‍ර ඇමතිතුමී සූදානම්. අප විරාමෙන් පසුව හම්බෙමු. දේශපාලන සංවාදයේ දෙවන සංවාදාත්මකට අවසන් අවස්ථාව සමගින් එකතු වන්නේ විරාමිත සංවාද සිදු වෙනවා. අප පවිත්‍රා වන්නියරච්චි ඇමතිතුමියට මේ අවස්ථාව දෙන්නේ අනමඩුවෙන් සමීර මදු සංක මහතා අපිට කතා කරනවා. සමීර මහතා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා. අයිබෝන්. අයිබෝන්. ප්‍රශ්නය කරනවා. මම ඉදිරිපත් කරන ප්‍රශ්න දෙකක්. හොඳයි. මේ පවිත්‍රා මිස්ගෙන් මම අහන්නේ මේ දැන් එතුමියලා ප්‍රකාශ කරන විපක්ෂයට බටේර අධිරාජ්‍යවාදීන් හා දෙමළ ඩයස්පෝරාව සමග ගිවිසුම් ගහලා මේ දේශපාලනය කරනවා කියලා. මේ හෙලෝ. ඔව් ප්‍රශ්න දෙකකට මහගට යන්න. එතකොට මම අහන්න ආසයි මේ බටේර අධිරාජ්‍යවාදීන්ට හා දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය මොහොතකද මේ මැතිවරණය ගෙනාවේ? නැත්නම් ජනතාවට අවශ්‍ය මොහොතකද? අර්ථම ජනතාවට අවශ්‍යතාවයක් තිබ්බේ නැත්නම් ජනාධිපතිතුමාට අවශ්‍යතාව නිසානේ මේ මොහොතේ මැතිවරණය ගෙනාවේ? පළවෙනි ප්‍රශ්නේ. හොඳයි. ඒ පිළිබඳව මට පැහැදිලි කිරීමක් කරන්න. දෙවෙනි එක තමයි වංචා දූෂණේ මේ පිළිබඳව මේ විපක්ෂයෙන් අපේ ජනාධිපතිතුමාට චෝදනා එල්ල කරනවා.
එයාගේ පාලනයට. ඉතින් ඒ පිළිබඳ ලොකු පරීක්ෂණ කරන්නේ නැත්තේ ඇයි කියන එක මොකද ස්වාධීන පොලිසියක් නොමැති සාවයක් තියෙනවා දේශපාලනය ඇගලි ගන්නවා කියන සමීර මහතා බොහොම ස්තුතියි අපිට වැඩි කාලයක් දෙන්නට බෑ බොහොම ස්තුතියි ප්‍රශ්න දෙක පැහැදිලි එමුතුමිය සමීර මහත්තයා එතුමා මේ මැතිවරණය ජනතාව බලය දීලා තියෙනවා මේ රටේ ජනාධිපතිතුමාට අවුරුදු 4ක් ගියාට පස්සේ එතුමාට අවශ්‍ය අවස්ථාවක මැතිවරණය තියෙනවා ඒක තමයි ජනතාවගේ තීන්දුව ව්‍යවස්ථාවේ. ඒ නිසා රටක වඩා ප්‍රජාතන්ත්‍රවාදීව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාවගේ මතය අහනවා. ඒක නිසා අපි මේ රටේ ජනතාවට ඉතාම ආදරෙන් කියන්න ඕනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ඇමතිවරයෙකුට හරි ඡන්දෙට යනවනම් තමන්ගේ හැඳුනුම්පත අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න ඕනි හොර ඡන්ද දාන්න බැරි වෙන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදී පියවර ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක මේ රටේ ජනතාව කවුරුත් දන්නවා. ඒ වගේම මොකද්ද තුමගේ නම අර සමීර අනමඩුවේ සමීර මහත්තයා නිකන් මේ හොරා හොරා කියලා සුදේවට හරි මට හරි කාට හරි ජනාධිපතිතුමාට හරි එහෙම කියන එක වැරදි. එහෙම කියන්න පුළුවන් අපි දන්නවා ටීබී ඉල්ලංගරත්න ඇමතිතුමාට මේ රටේ මහා ප්‍රසංස්කරණ මේ රටේ අපි බොහොම ගෞරව කරන ටීබී ඉල්ලංගරත්න ඇමතිතුමාට එතුමා ජීවත් වෙන්න ගයක්වත් ඉතුරු වුණේ නැහැ. හැබැයි එතුමාටත් අපේ 70-77 කාලේ අන්තිම ජරා විදියට කැත විදියට හොරා හොරාක්ව මූලාශ්‍ර නැතුව මේ ජනාධිපතිතුමාට කියන විදියට. දැන් ඒ වගේම මට මතකයි මේ රටේ මහා ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් වෙච්ච අනගාරික ධර්මපාලතුමාටත් එහෙම ගැහුවා. හොරා කියලාම ගැහුවා. රට වෙනුවෙන් මහා රටට අතිවිශිෂ්ට සේවයක් කරපු අපි දේවත්වයෙන් අදහන එතුමා ලංකාවේ ඉන්නෙත් නැතුව ගියේ එතුමාට එහෙම ගහපු හින්දා. ඒක නිසා මේ මව්බිම රටක් ඉල්ලා හිටිය වෙලාවේ කිසිම නායකෙක්ට මේ මගේ මව්බිම මම මේ යුද්ධෙන් ගලව ගන්නවා මගේ ජීවිත මගේ සහෝදරයගේ මගේ සියලු දේ ගැන නැති වුණත් කමන්නේ මම මේ යුද්ධයෙන් මේ මව්බිම ගලවගෙන ඉදිරියටත් මේ මව්බිම දියුණුවෙන් දියුණුවට ගෙනියනවයි කියලා වැඩ කරපු ඒ නායකයාට මේ ගහන එක ගැන එච්චර අපි කලබල වෙන්නේ නැහැ. නිකන් එහෙම කියන්න පුළුවන් අපිට ඇස්ත මේ ඕනෑම එකක ඇස්තමේන්තු හදන්නේ ඉංජිනේරුවෝ සිය ගානක් එකතු වෙලා. ඒ වගේම හැම ව්‍යාපෘතියක්ම ඒ අවශ්‍ය ඇස්තමේන්තුව ඒ අවශ්‍ය තාක්ෂණ ඇගයීම ඒ වගේම ඒ හදන ඇස්තමේන්තුව නැවත වතාවක් රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් ප්‍රධාන නිලධාරීන් ගේ කොමිටුවකින් සියලු අධීක්ෂණ කටයුතු කළ තමයි ඇමතිවරයාට එන්නේ මේ අනුමැතියට. එතකොට ඇමතිවරයා ඒක 25යි කියන එක ඇමතිවරයාට 30යි කියන්න බෑ. යම් වංචාවක් හොරකමක් කරලා තියෙනවා නම් ඒක අල්ලස්සා දූෂණ කොමිසමට හරි එමත් නැත්තම් උසාවි යන්න පුළුවන්. අධිකරණයට යන්න පුළුවන් මෙන්න මෙහෙමයි මෙන්න මෙතන පැහැදිලිව මට මතකයි ගරු වාසුදේව රණකාර අමාත්‍යතුමා උසාවියට ගියා මේ රක්ෂණ විකුණපු වෙලාවේ බැලූ බැල් මේ අධිකරණයෙන් කිව්වා නැවත ඒක රජයට පවර ගන්න කියලා. අධිකරණයට යන්න පුළුවන්. සා මූලාශ්‍ර නැති නිකං කියන වචනවලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ ගෞරවනීය නායකයෙක් හෝ සැලෙන්නේ නෑ මිත්. ඒ වගේම මේ අපි ඉල්ලන්නේ මේ අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා 14 වෙනි පිටුවේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට මාහට හැකිය. එමෙන්ම එම සංශෝධන සිදු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග මා ගිවිසුම් ගත වී ඇත. UNP එකත් එක ගිවිසුමක් නෑ කියලා හරින් මන්ත්‍රීතුමා කිව්වට ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා කියන හරින් මන්ත්‍රීතුමා දැන් කිව්වා එම ගිවිසුමක් නෑ කියලා. හැබැයි මා ගිවිසුම් ගත වී ඇත කියලා කියනවා. ඒ වගේම කියන ජාතික හෙළ උරුමය සමග උරුමයද මීට සහය දක්වන බවට ගිවිසුමකින් මා සමග එකඟ වී ඇත. එමෙතුමිය සමාන බාධා කරන්නේ ඒකෙන් කියන්නේ ගිවිසුම් ගත වෙලා තියෙනවා කියන්නේ ඒ විධායක ජනාධිපතිගම අහෝසි කරන්න ඒ කණ්ඩායමට සහය ගන්නවා කියන එකනේ. මේ මේකේ තියෙන එක මං කිව්වේ මන්තුමා. මේකේ කියනවා හෙළ උරුමය සම්ද මීට සහය දක්වන බවට ගිවිසුමකින් මා සමග එකඟ වී ඇත. ගිවිසුම කියන්නේ අපි ඒ සහය දෙන්න විද්‍යාක ජනිත ක්‍රමයේ හයස ගන්න සහය දෙන්න ගිවිසුම දෙන්න. මේ කියලා තියෙන එක මම මේ කිව්වේ. හෙළ උරුමය අත්සන් කළා තියෙන්නේ අහෝසි ගන්න සහය දෙන්න නෙවෙයි ව්‍යවස්ථා විද්‍යාක ජනිත ක්‍රමයේ සංශෝධනය ගන්න සහය දෙන්න. නේද මේ මම මේ මේකේ තියෙන එක දැන් හරි මම බාධා කිරීමට ඉදිරියට. හරි එතකොට මේ අත්සන් කළා තියෙන ගිවිසුම් දැන් එදා අර අපි දැක්කනේ වික්ටෝරියා පාක් එකේ දාඩිය දාගෙන දවාලේ මේ ඔක්කොම ගිවිසුම් අත්සන් කළා. මේ තවත් ගිවිසුමක් අත්සන් කළා. ඔක්කොම අත්සන් කළා. අපි ඉල්ලන්නේ මේ ගිවිසුම් රටට එලි කරන්න. මේ ගිවිසුම් මොනවද මේ අත්සන් කළා තියෙන්නේ කියන එක රටට ඉදිරිපත් කරන්න එළියවිල්ල. අපි අපේ රජය හැම වෙලාවකම අපේ සන්ධානය අත්සන් කරපු හැම ගිවිසුමක්ම අපි හංගගෙන හිටියේ නෑ. ජාතියට ඉදිරිපත් කළා. ඊළඟට මේ අය සියලු දෙනාම එකතු වුණේ විධායක බලය අහෝසි කරන්න කියලා තමයි. සිරිසේන මහත්තයා එහා පැත්තට ගිහිල්ලා උරුදු ගානක් තිස්සේ කුමන්ත්‍රණ කළා. හිතාස්සේ වෛරය කුමන්ත්‍රණය හිතාස්සේ තියාගෙන අපිත් එක්කම එකට ඉඳලා අපිත් එක්කම එකට ජීවත් වෙලා අපිත් එක්කම කාලා අපිත් එක්කම දේශපාලනය කරලා අපේ පක්ෂ ලේකම්තුමා අන්තිම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මැතිවරණය දිරණ වැඩපිළිවෙලත් සාකච්ඡා කරලා පහුගියදා එයා පැත්තට ගියා. ගිහිල්ලා කිව්වා මම විධායක බලය සම්පූර්ණයෙන් අවශ්‍ය කළා රනිල් වික්‍රමසිංහ මහත්තයා දින 100කින් අගමැති කරනවා. එතකොට මං අහන්නේ මෙහෙම අපිත් එක්ක දේශපාලනය කරපු මිනිස්සුන්ට එක දවසකින් ඔබ හිතනවද මේ හම්බෙන් ටක්ගාලා මෛත්‍රීපාල මහත්තයා පොදු අපේක්ෂකයා වුණා කියලා? නෑ. එතකොට මෙහෙම අපිට ද්‍රෝහිකම් කරන්න පුළුවන් මිනිස්සුෙකුට අපේ මේ මේ රටේ ජනතාවගෙන් අපි අහනවා රටට ද්‍රෝහි වෙන්න බැයිද කියලා. එකට හිටපු දේශපාලන මිතුරන්ට මෙහෙම ද්‍රෝහි වෙන්න පුළුවන් මිනිස්සු. එතකොට මම මේ කියාගෙන යන්නේ දැන් විධායක ඊට පස්සේ කියනවා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්ති වලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික කරනවා. මට මතකයි 1987දී ඉන්දු ලංකා ගිවිසුම තිබුණා. ඒ වෙලාවේ ජයජයවර්ධන මහත්තයා උසාවියෙන් අහනකොට ජනාධිපති බලතල වලට අත තියෙනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනි කියන එක උසාවිය කිව්වා. 18 වෙනි සංශෝධනය ජයජයවර්ධන මහත්තයාගෙන මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන අප වෙලාවේ අධිකරණයේ පැහැදිලිව කිව්වා ජනාධිපති බලතල වලට අත තියෙනවා නම් ව්‍යවස්ථා සංශෝධනයකට යනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනි කියලා ඔබතුමා ගන්නට තීන්දුවක් දැන් එක්සත් ජාතික පක්ෂයේ අපේ සහෝදරයෙක් අර ප්‍රශ්නයක් අහලා තිබුණා මේ රටේ ජීවත් වෙන මේ ගුල්ලන්ගෙන් ඇහුවා මේ ඇයි අලියාගෙන් ඉදිරිපත් වුණේ නැත්තේ කියලා. අලියන් ඉදිරිපත් වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කවුරු හරි වගේ කෙනෙක් ජනාධිපති ධූරයට පත් කරගන්න තමයි UNP එකේ අපේ ගම්වල හිට මිනිස්සු නම් බලන් හිටියේ. දැන් අද කොළ කොඩි නෑ. අද ගමේ UNP කාර්යයට නිල් පාට පෝස්ටර් එක අලවන්න කියලා කිව්වම අලවන්නේ. ගමේ UNP කාර්යය ඉල්ලනවා කොළ පාට පෝස්ටර් එක. දැන් නිල් පාට පෝස්ටරුත් තියෙනවා. මම මේ ඊයේ දැක්කා. කොළ පාට පෝස්ටරුත් තියෙනවා. කොළ පාට කට්ටියට කොළ පාට මෛත්‍රීපාල මහත්තයාගේ මුණ දාලා කිව්වේ මම පෝස්ටර් කට් අවුට් නැහැ කියලානේ. කිව්වේ නම් එහෙමයි. හැබැයි දැන් කොළපාට පෝස්ටරේ තියෙනවා කොළපාට කට්ටියට නිල්පාට පෝස්ටරේ තියෙනවා. ඒ අපේ ආසනවල මිනිස්සු ගහන්නේ. ඒව නේද අපිට දුන්නේ නැහැ පෝස්ටර් එකක්වත්. නෑ දුන්නේ නැහැ අපි. අපි හදලා ගහනවා. ලංකාවේ මලවල තියෙනවා. ඔබතුමා ආදර්ශයක් දන්නේ නැහැ. නෑ 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 ලංකාව. ඔබතුමා ආදර්ශයක් දන්නේ නැහැ. ලංකාව පුරාම ඔබතුමා බලන්නකෝ. එක එක ආසන වලින් වෙන වෙනම ගහලා නෙමෙයි කොළපාට නෑ. අලුත් පෝස්ටර් එකක් එළියට ආවා. කොළපාට එකයි නේ. ඔබතුමා බලන්නකෝ තාම ඒට ආවේ නෑ.
බලන්නකො දැන් ලංකාවේ මිනිස්සු බලන්නකො මේක බදුල ටිකක් දිරයි දැන් මම මේ කියන්න ගියේ මේකේ මේ 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 අයට රට දෙන්න ජනතාව ලෑසිද මේ අයට එක අරමුණක් තියනවද මේක කැඳ හැලියක් නෙවෙයිද මේක නිකන් හිතන්නකො හතර පැත්තර දුවන හරක් හතර දෙනෙක් එකට ගැට ගැහුවොත් මොකද වෙන්නේ අපේ අම්මා මම ඔබතුමීට බාධා කරන්න පොඩි පැහැදිලි කිරීමක් දැන් පොදු ජන එක්සත් පෙරමුණ හදලා තියෙන්නේ ඔය වගේ කැඳ හැලියකනේ වමේ පක්ෂ මේ ඔක්කොම නිශ්චිතව කියලා දෙනවා ඔක්කොම එකට අරගෙන කිසිම දෙයක් නැහැ අපිට ගිවිසුම් එළවුරුමියත් එක්ක වෙනම නැහැ අනික් එක්කෙනත් එක වෙනම නැහැ මෙන්න මේ විතරයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තියෙන්නේ මේකේ තියෙන විදියකට මේ රටේ මිනිස්සු කැමති නිසා තමයි මිනිස්සු ජන්ම දෙන්නේ එතකොට මම මේ කියන්නේ ගියේ අපි UNP එකත් එක්කවත් එහෙම වෙනම ගහලත් නැහැ එතකොට මම මේ කියන්නේ ගියේ මේ අය හතර පැත්තට අදින මේ මම මේ කියාගෙන ගියේ හතර පැත්තට දුවන හරක් හතර දෙනෙක් එකට අල්ලලා ගැට ගහපුවා මොකද්ද වෙන්නේ අන්න එහෙම තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හීනෙන් දිනනකොට මේ රට තියෙන විදිය ගැන ඔබට බලන්න මේ විශේෂයෙන්ම දැන් යුද්ධයක් තිබුණම රටක මම ජනතාවගෙන් අහනවා ඒ අය පුනරුත්ථාපනය කරන්න හොඳ නැද්ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එන්න හොඳ නැද්ද කරුණාම්මාන් අපේ පක්ෂයේ උපසභාපති කෙනෙක් තමයි හැබැයි අද LTTE අභිලාෂය එයාගේ නැහැ හැබැයි මුළු අද ලෝකේ LTTE අභිලාෂය ඉටු කරන්න මම කිව්වේ ඔබාමා ගෙනාවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට යෝජනාවක් ගෙනාවා ලංකාවට විරුද්ධ ඉංගලන්තේ ඩේවිඩ් කැමරන් පෞද්ගලිකව ලියුමක් ලිව්වා ලෝකේ රාජ්‍ය නායකයින්ට 2012 ඔබාමා ගෙනාපු වෙලාවෙ නෙවෙයි 13 ගෙනාපු වෙලාවේ ලංකාවට විරුද්ධව ඡන්ද දෙන්න කියලා. චීනය වගේ අපිට යුද්ධෙදී ආධාර කරපු අපිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට විරුද්ධව සමහර රටවල් හිටගන්නකොට එංගලන්තේ ඇමරිකාව ඒ වගේ රටවල් හිටගන්නකොට චීනය අපිත් එක්ක හිටගත්තා. අද LTTE ඩයස්පෝරාවක් නැති රට චීනය. ඒ ඒ රටවල් අපිට උදව් කළා. මම මේ කියාගෙන ගියේ සුදේ ප්‍රශ්නයක් ගන්නවස්තද. හොඳයි මුතුමන් ප්‍රශ්න. ප්‍රශ්න ගන්නවස්තද තියෙනවා මට. හරි 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 හරි. මේ අද ජනාධිපතිතුමා ඕක ඉදිරිපත් කරනකොට මම ඕනනම් මේ පත්‍රයේ තිබුණ ආටිකල් එක මම දැන් මට ආවා එක. ජනාධිපතිතුමා කියලා තිබුණා අලුත් නව මේ වෝ ක්‍රයිම් සම්බන්ධ ප්‍රෝබ් එකක් කරනවා කියලා. ඔබතුමිය එතන හිටියද හිටියේ නැද්ද? එම් ප්‍රකාශයක් වුණ නැද්ද? මොකද දැන් ඕක ඩේලි මේල් මේකේ ගහලා දෙනවා ජනාධිපතිතුමා අද ප්‍රතිපත්ති ප්‍රකාශ කරද්දී එහෙම ප්‍රකාශයක් සිදු වුණා කිය. දෙන්නම එක මට මතකයි. නෑ දෙන්නම නෑ. හරි මම පොඩ බාන්න දෙන්නම මෙතන හිටියා. නෑ මේ දැන් මෙතුමා කියපු එක හරි මෙතුමා යම් මට්ටමකට මම එක මට අර මේ අර LLRC report එකේ පරීක්ෂණයක් විදේශ නැතුව අභ්‍යන්තරව කරනවා කියන තැනක හිටියා. අද කිව්වද මේක? නෑ නෑ අද ප්‍රකාශ කළේ නෑ. විදේශ ඒ දැන්ට ක්‍රියාත්මකයි පරණ ගම. ක්‍රියාත්මක වෙන්නේ. මේගොල්ලෝ ගෙනල්ලා තියෙනවා අර මම මේ කියාගෙන ගියේ හරි ඔබතුමා එක. දැන් මම මේ කියාගෙන ගියේ දැන් මෙතුමන්ලා මේ ඔබතුමන්ට තවත් විනාඩි තවත් විනාඩික කාලයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විදායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරන තේරීම් කාර්ක සභාව පත් කළා එක්සත් ජාතික පක්ෂයකට ආවේ නෑ. ඒ නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. ඒකට එන්න ඕනේ. දැන් මම මේ කියාගෙන ගියේ යහපාලනය ගැන අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතා කළා. එතුමා ගොතනකවත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා නෑ කැසිනෝ නවත්තනවා කියලා. අර කාන්තාවක් නිලියක් අල්ලගෙන අනුන්ගේ ළමයි ඇඟේ එල්ලගෙන අපි දැක්කනේ කැසිනෝ වලට විරුද්ධව කියනවා. හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා තියෙනවද කැසිනෝ අයින් කරනවා කියලා? මේ රටේ ජනතාවට අපි කියන්න ඕනේ කැසිනෝ වලට බලපත්‍රයක් නොදීපු එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ජෝසිම්ලා ගෙනල්ලා කැසිනෝ බලපත්‍ර දීලා ඒ කණ්ඩායම එක්ක නෙවෙයිද සිරිසේන මහත්තයා යහපාලනය ගැන කතා කරන්නේ? දැන් මට මතකයි විවියන් ගුණවර්ධන සහෝදරියට කාන්තා දිනේ දවසේ ගහපුවම පොලිසිය බිම දාගෙන ගහපුවම උසාවියෙන් දඩ ගහපුවම ඒ දඩ ගහපු එස්.අයි.ට අයිබීපත් වීමත් දීලා දඩේ ආණ්ඩුවෙන් ගෙව්වා. අර ගෝණවල් සුනිල් කියන මැරයා අර හෝටලයක මට හිතන්නේ මට මතක විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්ගේ දුවක් ලස්සනට නැටුමක් නටපුවම ඒ දැරිය ගැන වැරදි හිතක් ඇවිල්ලා ඒ දැරිය වාහනේ යද්දි පහර ගත්තා. රෑලි වෙනකන් ඒ දැරියම දූෂණය කරා ගෝණවල සිට. ගෝණවල සුනිල්ට අවුරුදු 7ක සිරදඬුවමක් දුන්නා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ සිරදඬුවම අහෝසි කළා. ගෝණසුනිල් සුනිල්ට සමාදාන
මිනිස්චකාර පත්වීමක්ද? එතකොට ඒත් එක්ක සිරිසේන මහත්තයාගේ යහපාලනය යන්නේ. අපිට මතකයි එහෙම කාරණා කියන්නේ ගියොත් අර එතකොට මේ මේ පිරිසත් එක්කද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නීතිය ආධිපත්‍ය ගැන මේ කතා කරන හොඳයි මුතුමී අපිට අවසන් කරන්න කාලේ හරි ඊළඟ අවස්ථාවේ කතා කරමු මට කෙටියෙන් ප්‍රතිබගින් ප්‍රශ්නයක් තියුණා අර දුර්ගතන හිතවත් එක් ප්‍රශ්න කරා ගම්මන්පිල මේ මේ මන්ත්‍රීතුමාගෙන් රත්නපුරේ රැස්වීමට කිලිනොච්චිය බස්සාව කියන කාරණේ ඔබතුමිය ප්‍රතික්ෂේප කරනවා ඔබතුමිට අවස්ථාව තිබෙන සමහර පිළිතුරක් ලබා දෙනවා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ CTB එකේ බස් අපි සල්ලි දීලා ගත්තා ඒක වැඩි ප්‍රමාණයක් ඉල්ලනකොට අපිට සල්ලි දීලා ගන්න බැරිද දැන් එල්ගම් දවක පුළුවන් කියලා එහෙම උදව් කරනවා පුළුවන් පුළුවන් ඕනේ හතරෙන් රැස්වීම දිනවා මට බස් එකේ කියලා. අනේ හරි මන් තුමා. දැන් මේ මම දැන් ඔය ඇඹිලි පිටියටත් මම බස් ගෙනිච්චා. කියන්න එපා ජනාධිපතිතුමායිල එකට. අතුරු මුදුව වග්ගීමෙන් කියනවාද මට බස් අරන් දෙනවා කියලා සීරිබී එකේ. මුදුමෙන්. හරි ගමන් තුමා ප්‍රසිද්ධිය කියලා දේ. හරි මං නම් අභියෝගයක් කෙල්ල කරනවා. හරි. මට බස් 50ක් දෙන සීරිබී එකේ. හරි. ඒ දෙන ගන්න මුදල් එක්ක. ඔව් සල්ලි ගන්න. සල්ලි ගන්න. සල්ලි ගන්න නිකන් ගන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එතුමාගේ මැතිපත්ති ප්‍රකාශයේ තියෙන සිංගප්පූරුවේ තමසෙක් මොඩලය රාජ්‍ය ආයතන වලට ගේනවා කියලා. ඒස්සේ ඒක ගම්මපිල මැතිතුමා කියයි මේ අධ්‍යාපනයේ 106ක් ගියාම කොහොමද බදු ඉන්ධන බදු යන්න නැති වුණාම රට ගෙනියන්නේ කොහොමද කියන එක. එතකොට අපි මේ රටේ රාජ්‍ය සේවකින්ට කියනවා විශේෂයෙන්ම අපි හිතමුකෝ ඒකේ තියෙනම වැනි ආයතන කියලා තියෙනවා විදුලි බල මණ්ඩල විදුලිය පෙට්‍රෝලියම් ආයතන ගණනාවක් තියෙනවා. දැන් රාජ්‍ය තමසෙක් මොඩලේ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයෙන් ඒ ආයතන පාලනය කරන ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ සිංගප්පූරුවේ ඉන්නේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයේ ප්‍රධානී. එතකොට ප්‍රධානී අගමැතිතුමාගේ බිරිඳ. බිරිඳ. ඒ කියන්නේ සිරිසේන මහත්තයාගේ නෝනා කවදා හරි දැන් මේ හීනෙන් දිනුවම සිරිසේන මහත්තයාට ඕනට පුළුවන් එතෙන්ට යන්න. එතකොට මේ විදුලි බල මණ්ඩලයේ හරි තෙල් සංස්ථාවේ හරි වෙනත් රාජ්‍ය ආයතන හරි රාජ්‍ය සේවකකින් අපි අහන්නේ ඔබට විශ්‍රාම වැටුප නැති වෙනවට ඔබ පැය 24න් එළියට දානවට රාජ්‍ය සේවකකින් අපි අහන්නේ මේ තමසෙක් මොඩලේ ක්‍රියාත්මක කරනවායි කියලා කියනවා රාජ්‍ය සේවයට මොකද වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 2005 16 2002 චක්‍රලේඛනයෙන් රාජ්‍ය සේව බඳවා ගැනීම සපුරා තහනම් කළා විශ්‍රාම වැටුප නැති කළා වගේ රාජ්‍ය ආයතන වලට ඒ දෙම නේද කරන්න හදන්නේ ඒක නිසා කවදාවත් මෛත්‍රීපාල සිසමාත්‍යා මේකේ ජනාධිපතිතුමා කියනකොට රාජ්‍ය සේවය පළල් කරනවා කියලා එතුම පුළුල් කරනවා කියලා එතුමයි ගැන කතා කරන්නේ එතුම කියන්නේ තමසෙක් මොඩලේ ගේනවා කියලා ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ලක්ෂ 3-4ට ආය බස්සන්නත් රාජ්‍ය සේවකයන්ගේ අයිතීන් සියල්ල කප්පාදු කරන්නයි මේ ලිඛිතව එතුමා කියලා තියෙන කිවිස් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන්නේ. හොඳයි. දෙවන සංවාදාත්මක වටයයි ඒ ආකාරයෙන් නිමවට පත්වන්නේ අපේ කාලය ඉතාමත් වේගෙන් ගලාගෙන යන නිසා අප ඉතාමත් කෙටි විරාමයක් ලබා ගන්නවා අවසන් වටේදී හමු වෙමු. දස් 15 ජනාධිපතිවරණයේ ජනවාරි 8 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඉලක්ක කරගත් බලයේ දේශපාලන සංවාද මාලාවේ අද දවසේ සංවාදයේ අවසන් වටයට ප්‍රවිෂ්ඨ වන්නේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට අවස්ථාව මතුතුමනි මතුවෙච්ච කාරණේ රජයේ පාර්ශවයෙන් විශේෂයෙන්ම පොදු අපේක්ෂකයා වටා ඉන්න විවිධ පිරිස් සමග එතුමා විවිධ ගිවිසුම් වලට එළිබලා තියෙනවා මේ ගිවිසුම් වල පරස්පරතාවයන් තියෙනවා කියන කාරණේ තමයි මතුුනේ මේ පැත්තේ වැඩිපුර මම ඒකට උත්තරයක් දෙන්නම් ඒකම ආරම්භය තුමු ගන්න ඕනේ දැන් මම දන්නේ මේක මේ AFP නිවුස් එකේ තියෙන ශ්‍රී ලංකන් ප්‍රෙසිඩන්ට් ප්ලෙජස් ෆ්‍රෙෂ් වෝ ක්‍රයිම්ස් ප්‍රෝබ් මේ කියන්නේ අද දාලා තියෙන 23 වෙනිදා 2004 AFP එකෙන් තමයි ලෝකෙ දින පිළිගත් මේකක් ජනාධිපතිතුමා අද කියලා දෙනවා කියලා අලුත්
වෝ ක්‍රයිම් සම්බන්ධයෙන් මේ යුද 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 අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා. මේක අද කියපු නිවුස් එකක් මන්ද නැහැ ඔබතුමා දන්නේ නිසා ඒකට හොයලා බලන්න. ඉතින් මේ ඔය කියන විදියට නෙමෙයි ඔබතුමාලා කියන වීරත්වෙ නෙමෙයි ජනාධිපතිතුමා ජාත්‍යන්තරත් එක්ක නොයිකුත් ඩීල් ගහගන්න ඕනේ. එතුමාලත් නොයිකුත් ප්‍රශ්න තියෙනවා. දැන් අවසානවටේ බාධා නැහැ. අවසානවටේ බාධා නැහැ අනේ. අපි ලස්සනට ගියානේ. අද මේ මං හරිම සතුටුයි. පවිත්‍රාමතුමියමත් අද හරි ලස්සනට කතා කරලා බොහොම ලස්සනයි. අද බොහොම ආසයි කතා කරන්නේදී කරුණු කතා කරා. එහෙම ඔබතුමාත් උදේ ඔබතුමා මාර වෙනස් වීමක් වෙනස් වුණා. මට දරා ගන්න බැරි මේ උදේ ගාම්පිල කියන චරිතයට අපිට තිබුණ ආදරය. ඒ කියන්නේ උදේ ගාම්පිල කිව්වම දැන් අර ඔබතුමා මම අවංකෙන් කියන්නේ මම වේදිකාවට ගිහිල්ලා මම හෙළ උරුමය ගැන කතා කරන්නේ ඇත්තසම ආඩම්බරේ. මොකද මම හෙළ උරුමය ඔබතුමාලට පොඩ්ඩක් විවේචනය කරපු කෙනෙක්. මොකද මම දැක්කේ ඔබතුමාලා ආණ්ඩුවත් එක්ක ගැති වෙලා ආණ්ඩුවත් එක්ක යන ගමනක් එහෙම කෙනෙක්. නමුත් හෙළ උරුමය අවසානයේ ඒ තිබුණු STF ආරක්ෂා දාර ආරක්ෂක ඔබතුමා ඇමතිකමෙන් බලව මට තිබුණා නෑ. ඔබතුමා තියාගත්තේ නෑ. මං කියන අනිත් කඩේට තිබුණානේ. මට ඇතුනේ හදවතින් විශාල කරුත්තයක්. අතුරුලිය රතනහමුදුරට මම පාර්ලිමේන්තුවේදී මම හිතුවා මේ ආණ්ඩුවත් එක්ක කඩේ යන කණ්ඩායමක් කියලා. නමුත් ඒ ප්‍රතිපත්තියෙන් ආපු වෙලාවේ රට තුල ඒ අත්වෙච්චේ ගරුත්වය ඒක වචනෙන් නිම කරන්න බෑ. නමුත් ඒක අර කිරි වීදුරේ කිරි කොකා වගේ හිටපු ඔබතුමා ගොම නැව වගේ වැඩක් කරගත්තා. මට දුක ඒකයි. මම ඔබතුමාගේ දේශපාලන ප්‍රතිපත්තියට මම ඔබ ඔබතුමාට ඒක නිදහස දෙනවා ඔබතුමාට වෙනස් වෙන්න. නමුත් මම දැකපු උදේ ගමන් පිළ ඔබතුමා රුපියල් 100 එකතු කරලා දේශපාලනය කරනකොට ඇත්තටම ඒක ඔබතුමා ආදර්ශයක් දුන්නා. ඒ ආදර්ශයේ දුන්නේත් ඒ ජනතාව ඔබතුමාට ඒක දුන්නේත් හෙළුරුමේ නිසා. ඒ කියන්නේ ඔබතුමාර ගෙනිච්ච නිවිච්ච දේශපාලනේ ඒ ලස්සන තැනකට ඔබතුමා ලස්සන සමාජයකට ගමන් කරයි කියලා. ඒත් අද ඔබතුමා කතා කරන්නේ පරස්පර ආණ්ඩු රකින්න තත්ත්වයකට. එහෙම ඔබතුමා අමු අමු ඔබතුමාගේ දේශපාලනේ විනාශ වෙනවා. මට ඒක බලන් ඉන්න දුකයි. ඉතින් මම ඔබතුමාගේ කරුණ වලට මම ඒකට එක්ක ඔබතුමා අහන්න. ඔබතුමා ඔච්චර පියුතුරු නම් දැන් පවිත්‍ර ඇමතුමිය මට පොරොන්දුවක් වුණා මගේ මයියංගනේ රැස්වීමට CDV බස් 50ක් කරන් දෙනවා කියලා. දැන් ඒක මම ආයතින් මැරරගන් බොක්කෙන් ගරු කරනවා. හරි ආයත් පවිත්‍ර ඇමතුමිය එහෙම දෙයක් පියුත්තු එක අන්න රටේ සම දැන් CDV බස් වල මහින්ද මාත්‍යතර පෝස්ටර් ගහගෙන ඉන්නේ හොඳ නැහැ නේ. අපි පෝස්ටර් ගහන්නෙත් නැහැ. අපි සෙනඟ ඇදෙනවා විතරයි අපිට ඒක කරලා දෙන්නේ සල්ලි ගෙවනවා. ඔන්න පැහැදිලිව කිව්වා. අනේ ඇමතුම බාරගත්ත. ඔබතුමත් ටිකක් බාරගන්නකෝ. ඔබතුමත් දැන් මේ පිවිතුරු දේශපාලන ඔබතුමත් තනතුරු අතහැරියනේ. මට පොරොන්දුලා කියන්නේ ඔබතුමා ඇමතුමක් ගන්නෙත් නැහැ කියලා ඇත් මේ ආණ්ඩුවේ. නෑ ඒක තීරණය වෙන්නේ. ඒක ඔබතුමා තීරණය ගන්න. හරි. කමන්නේ. උත්තර දෙ කියන්නේ. හරි. ඒතර ඔබතුමා පොඩි ප්‍රශ්නයක් ඇහුවේ. හැබැයි කෙසේ වෙතත් මම මේ ඔක්කොමත් එක තාදී ඔබතුමිය අනගාරික ධර්මපාල ඇත්තුමා ගැනත් TB ලංගරත්න ගැනත් කතා කරා. අපි නම් අහලා නෑ අනගාරික ධර්මපාල ඇත්තුමාගේ පවුලේ විශාල පිරිසක් මේ රට පාලනය කරයි කියලා. අපි දැනගෙන හිටියේ නෑ TB ලංගරත්න මහත්තයාගේ පවුලේ මේ රාශියක් මේකේ පාලනය කරයි කියන එක. අද මේ ආණ්ඩුවෙන් 160ක් පරිපාලනය කරන්නේ සුදේව ලංකාවේ ඕන මිනිස්සෙක් දන්නා රාජපක්ෂ පාලනය පවුලෙන්. දැන් මේකනේ තියෙන ලොකුම විවේචනේ. දැන් මේ විවේචනෙන් ගැලවෙන්න බැරි වුණානේ. ඇයි මොකටද මහින්ද මහත්තයා තනියෙන් තමන්ගේ වැඩ කරදු මේ ඇමතිතුමිය හොඳ දක්ෂ ඇමතිතුමිය අවුරුදු ගාන තාත්තගේ කාලෙන් දේශපාලනය කළ වැඩි බලතලක් දෙන්න ඕනේ. දැන් මෙතුමිය කිව්වා හරක් හතර දිනක් හතර පැත්තකට අදින කතාවක්. ඒක ඇත්තටම මොකද කතාව ඔබතුමාව දන්නව. හරක් හතර දින හතර පැත්තට මුලින් අදිනව. අදලා මොකද වෙන්නේ? එකට යනවා. එකට යනවා. එකට යනවා. අර හරක දින නායකෙක් එනවා. හරකට නායකෙක් එනවා. නායක කොහොමද අරන් යනවා ඉතුරු හතර. ඔබතුමිය ඔය ෆෝක් හවුස් කතාව අහලා බලන්න ඔක තර්කයක් හතර දින හතර පැත්තට ඇදලා ඉවසේ අවසානයේ ඒ කණ්ඩායම ඇදලා එක ස්ථානකට එනවා. ඉතින්ස ඔබතුමිය බය වෙන්න එපා. අපේ ආරම්භක අපි දිනේ කියලා ගන්න. දිනේ 101 දැනට එනවා. අපි ඒක කරගන්නම්. එ නිසා මම අද ඔබතුමාට කියනවා මේ රට වෙනුවෙන් ඔබතුමිය මේ රටේ තියෙන දූෂණ ගැන මම දැක්ක උදේ ගාම්පිල මහත්තයා මම බොරුවට කියනවා නෙමෙයි මම මෙතන ඉඳි මගේ ෆෝන් එකට ඔබතුමා සිරසේ කරපු කතාවක් සමහර නාලිකාවනමක් කියවුණා. මේ එතනදී ඔබතුමාගේ වොයිස් කට් එක නිවුස් එකේ ගියේක ඔබතුමා ආණ්ඩුවට මේ කරපු වංචා ගැන ඔබතුමා කොමිසමක් ඕනේ කියලා ඉල්ලපු කෙනෙක්. ඒ ඔබතුමාගේ වොයිස් කට් එකක් තියෙනවා. මම ඒ වොයිස් කට් එක මේ වොයිස් කට් එකක් තියෙනවා. අදත් බලනවා. හරි. ඉතින් එහෙම එකේ උදේ ගාම්පිල මහත්තයා මට තියෙන ප්‍රශ්නේ එකයි මං කිව්වේ දැන් ඔබතුමා එහෙම එකක් එක කොහොමද රෙදිය දැන් ඉන්නේ කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඒකයි මට දැන් ඊට නිකම්ම නිරුවත් වෙන්න වෙනවා. මොකද ඊට වඩා දුෂිතයි. මම දැන් මේ කියන්නේ මේ බලන්න මේ රට වෙනුවෙන් දැන් ඔබතුමියලා අපිට hina වෙනවා. අපි කොහොමද මේ 106ක් කොහොමද ආණ්ඩුවට දෙන්නේ? 106ක් කොහොමද අධ්‍යාපනයට දෙන්නේ? 103ක් කොහොමද සෞඛ්‍යයට දෙන්නේ කියලා. පුංචි තර්කයයි තියෙන්නේ. මේ තර්කය තුල වියදම කප්පාදු කිරීම පමණින්
මේ ඉලක්කය සපුරා ගන්න පුළුවන්. අපි වෙනම දවසක වෙනම තර්කයක් මේකට කරමු. සංඛ්‍යා ලේඛනත් එක්ක ගෙනල්ලා ඔබතුමේ ඔබතුමා දිගින් දිගටම කියන අපි මේ අයවැයක් බලන්න නැතුව හදන්න නැතුව මේ කරේ කියලා ඔබතුමත් එක්ක මම ඒ තර්කය කරන්න ඔබතුමයි තව කවුරක් කියන මමයි හර්ෂදී සිල්වන්තුමා එන්න ඔබතුමා අපි දෙන්න හදලා ඔබතුමාට ආරාධනා කරනවා හදලා කරන ක්‍රමේ පෙන්වන්න. ඔබ දෙන්න දෙන්න මම තනියෙන් එන්න ඔය දෙන්න එන්නකෝ. හරි හරි කමන්නේ. මේ කවුරේ ලෑස්ති කරලා දුරුද අපි එක් කරමු. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ මම අවසාන වශයෙන් කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ කියන පිළිලේ අයින් කරගන්නකොට තර්ක තියෙන්න පුළුවන් අඩුපාඩු තියෙන්න පුළුවන් මේ නීති රාමු පුළුවන් ද ප්‍රශ්න තියෙන්න පුළුවන් නමුත් අවසාන ඉලක්කය මේ කාලකන්ණි ක්‍රමය අයින් කරලා ජනතාවට වග කියන නායකයෙක් පත් කරගන්න මම අවසාන වශයෙන් අවසන් කරන්න ඉස්සලා සුදේව මම ඔබතුමාට කියන්න සාමාන්‍යයෙන් ඇමරිකාවේ එංගලන්තේ අගමැතිවරයා හෝටලයකට ගිහිල්ලා බිලක් වියදම් කරොත් ඒ විපක්ෂයෙන් අහන අගමැතිවරයාගෙන් ඔබතුමා මේ බිල ගෙව්වේ කොහොමද ඔබතුමාගේ මාසෙපඩිය මෙච්චරයි ඔබතුමා ඒක ඒකට අගමැතිවර යටත් වෙන්න ඕනේ පාර්ලිමේන්තුවට උත්තරේ දෙන්න. හරි? අපේ රට තුල අපි දන්න නීතිය අනුව විධායක ජනාධිපති නීතියෙන් උඩ ඉන්නේ. නඩු දාන්න බෑ. මම දන්නේ ඔබතුමා මේක පුළුවන් සාධාරණ කරගන්න. ඔබතුමා මම දන්නවා මේ රට ආදරේ දේශපාලකනේ. හැබැයි ඇයි මෙහෙම වුනේ? දින 10න් කොහොමද පැන්නේ? කවුද මේක පිටිපස්සේ හිටියේ? මේ වගේ කතා එනවා. මේ ආ හරින් ප්‍රනාන්දු මම හිටියේ නෑ නේද ඔබතුමා දන්නවනේ දැන් නන් ටික මට ඔන්න කියනවා ඔබතුමා මගේ නම කියපු නිසා මට නන් ටිකත් ඔන්න කියන්න බලන්න ඉතින් මන් දන්නේ කවුද කියනවා ගෝබල ගැෆයිට් එකේ සිග්නි ජයසිංහ හිටියලු ඔබතුමා ඒ ඔෆිස් එකේ හිටියේ ටිරාන්නලස් මහත්තයා හිටියලු මම දන්නේ නෑ මම ඔබතුමායි අහනවා මේ මිනිස්සු එවනවා මෙසේජ් මේ අහන්න ආවල් දවසේ මෙතන හිටියා ඉතින් මම ඔය හැවිනේ ඔබතුමාට මට කියවනේ හරින් ප්‍රනාන්දු කියලා මම එනිසා ඔන්න උත්තර දෙක කිව්වා මම අවසාන වශයෙන් උදේගම ප්‍රකාශ තාම ඔබතුමා මං හිතනවා ඔබතුමා ඔබතුමාගේ ආගම දාමට ආදරය කරන සමාජයට ආදරය කරන ඔබතුමා නිහතමානී කෙනෙක් ඔබතුමාටත් මොකක් හරි වැරදි මතයක් මොකක් හරි ලනුවක් කන්න ඇති ඔබතුමාට තාම කාලය තියෙනවා මෙතනදී බුද්ධිමත් වෙලා ඔබතුමා ආදරය කරපු ඔබතුමා නිර්මසින් හදාගෙන ආපු ඒ පක්ෂෙට ඔබතුමාට ආයෙත් පාරක් ඇවිල්ලා මේ මල් වට්ටියට අත තියන්න ඔබතුමාට පුළුවන් පවිත්‍ර මැතියට අත තියන්න බෑ මොකද එතන කොහොමවත් එතන නැහැ මොකද ඒකට එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උග්‍ර පාක්ෂිකාවක්. ඉතින් එතුමගේ ප්‍රතිපත්තිය ඉන්න ඔබතුමා මේක හදපු කෙනෙක්. ඔබතුමා මේ සම්බන්ධයෙන් ලියවිල්ලා හදපු කෙනෙක්. හොඳයි මන්ත්‍රීතුමා අවසන් කරමු. ඔබතුමාට තාම කියනවා ඔබතුමාට මේ සම්බන්ධයෙන් කාලය තියෙනවා. හැබැයි අවසාන වශයෙන් මේ මෛත්‍රී පාලනයක් උදෙසා මේ රට අනිවාර්යෙන් දැන් පෙළ ගැසිලා අවසන්. ඒක සක්කරටත් වලත් ගන්න බෑ. ඔබතුමා කිව්වා දොන්නන් දොන් ජුවන් නම් ජුවන් කියන්න ඕනේ සිමියොන් නම් සිමියොන් කියන්න ඕනේ කියලා. දොන්නන් දොන් සිමන් නම් සිමන්. ආ දොන්නන් දොන් සිමොන් නම් සිමොන් ලංකාවේ දැන් කියන්නේ එහෙම නෙමෙයි. දොන්නම් රාජපක්ෂ සිමොන් නම් ඒත් රාජපක්ෂ කියලා තමයි කියන්නේ. ඒ නිසා ඒක වෙනස් වෙලා තියෙන ඔබතුමා දොන්නම් දන් දොන්නම් සිමොන් වෙන්න සිමොන් වෙන්න මෛත්‍රී පාලනයකට කියලා ඉල්ලීමක් කරනවා. හරි. හොඳයි ගම්මපිල මන්ත්‍රීතුමා මා ප්‍රශ්න කරන්නේ ඔබතුමාට ඇති වෙන්න ප්‍රශ්න තිබෙනවා. මුලින්ම එතුමා කිව්වා මම ලණුවක් කාලා මේ පැත්තට ආවා. ඇත්තම ලණුව කාලා තමයි ගරු මන්ත්‍රීතුමනි එළියට ආවේ. මොකද අපි එළියට ආවේ වෙනම යහපාලන වෙනුවෙන් බලවේගයක් ගොඩනගන්න. මේ ආණ්ඩුව වැරදි නම් මීට වඩා හොඳ ආණ්ඩුව බිහි කරන්න ඕනේ. එතන මම හිටියා. හැබැයි මේ ආණ්ඩුව නරකයි කියලා ඊට වඩා අන්ත දූෂිත චෞර රජිනත් එක්ක ඒකාධිපති රනිල් එක්ක කොටි බහුව කියලා විරුද්ධාවලියලා වික්‍රම බහුව එක්ක යහපාලනේ ගොඩනගන්න බැරි නිසා තමයි ඊට වඩා මෙතන හොඳ නිසා තමයි මෙතනට ආවේ. මම එළියට ආවේ ස්වාධීන බලවේග ගොඩනගන්න. ඒ ගැන කරු මන්ත්‍රීතුමා ඔබතුමාට එක එක්කෙනා කටපාඩම් කරලා එනේ වැට උත්තර දෙලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඔබතුමාට කියලා තියෙනවා මොකද අපේ නායකතුමන් වෙන්නේ පැල්මඩුල්ලි ගියා කියලා. උන්වහන්සේ වැඩ ඉන්නේ පැල්මඩුල්ලි නෙමෙයි ඇඹිලි පිටියේ. ඉතින් මම ජාතික හේලූරුමේ නායකයෝ තමයි උනේ ඇත්තටම උනේ මොකද්ද කියලා දන්නේ. මම මේ අවස්ථාව පාවිච්චි කරන මේ එක එක්කෙනා තොල්ක මුදිල්ල එවන එක නතර කරන්න ජාතික හේලූරුමේ නායකයෙකුට මම අභියෝග කරනවා. ඕනම ඔබ තෝරා ගන්නා නාලිකාව එන්න මාත් එක්ක කතා කරන්න. එතකොට අපි දෙපාර්ශ්වය කියන කතාව ඇත්ත වෙන්න බෑ. මේ බෞද්ධ පක්ෂ දෙකක්. ජාතික හෙළ උරුමේ සහ මාදැන් නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමේ. මේ දෙකම බෞද්ධ පක්ෂ දෙකක්. මේ දෙකම කියන කතාව ඇත්ත වෙන්න බෑ. එක්කෝ මම් බොරු කියනවා එක්කෝ ඒ පැත්ත බොරු කියනවා. මං අභියෝග කරනවා මේ රටේ බෞද්ධ ජනතාවට සුද්ධු අයිතියක් තියෙනවා දෙපාර්ශ්වය මොන පැත්තද බොරු කියන්නේ කියලා දැනගන්න. ඒ නිසා මම ජාතික හෙළ උරුමේ නායකයෙකුට ආරාධනා කරනවා මාත් එක්ක රූපවාහිනී සංවාදයකට එන්න. එතකොට අහගෙන ඉන්න ජනතාවට මගේ හිත මිත්‍ර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා එතුමා මං ගැන හිතේ කහටක් ඇති වෙලා තියෙනවා මට ඒ කනගාටුයි ඒ කහටත් මකා ගන්න මට පුළුවන් වේවි සංවාදයකට මෙතුමත් එක්ක කොච්චර වාද කරත් එතුමා දන්නේ නැහැ මොකක්ද වුනේ කියලා එතුමා ඒක පාර්ශ්වකරුවෙ ඉන්නවෙන්නේ එතුමා දන්නෙත් එහෙම මේ ලැබිච්ච තොරතුරු ටික ඉතින් මල්ලෑස්ති මේ ප්‍රශ්නට උත්තර දෙන්න හෙළවුමේ නායකයෙක් එන්න මාත් එක්ක සංවාදයක් කියලා මම විවෘතව ආරාධනා කරනවා මම හිතන සුදේව ලෑස්ති වෙයි ඒ වගේ සංවාදයක් හොඳයි අපි බලමු රූපවාහිනියේ ගෙනියන්න. අපි යංග මේ ජනාධිපතිවරණ කාරණේට ගියාම මේ සුදේව මේ අයවැය යෝජනාවලින්
අර ඉන්ධන මත වෙළඳ බදු අඩු කිරීම බිලියන 43ක් ආදායම අහිමි වෙනවා. අධ්‍යාපන වියදම 6% දක්වා වැඩි කිරීමෙන් බිලියන 500ක් දක්වා වියදම වැඩි වෙනවා. සෞඛ්‍ය වියදම 3% කිරීමෙන් බිලියන 163ක් වැඩි වෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමෙන් බිලියන 154යි. ඒ වගේම මහපොළ ශිෂ්‍යත්ව ආධාර වැඩි කිරීම මිලියන 138යි. අනේවාසික විදේශ මුදල් ගිණුම් පොලියේ සඳහා බිලියන 5.7යි. මේ ඔක්කොම එකතු කරාම බිලියන 890කින් අයවැය හිගේ වැඩි වෙනවා. දැනට මේ 2015 ඉදිරිපත් කළ අයවැය හිගේ 104.6යි. මේ අයවැය හිගේත් වැඩි කියලා තමයි විපක්ෂයේ අය විවේචනයට කිව්වේ. ලෝක බැංකුව ජාත්‍යන්තර මුල් අරමුදල කියන්නේ ප්‍රශස්ත මට්ටම කියලා තනි ඉලක්කමේ අයවැය හිගයක්. ඒ කියන්නේ 10%ට වඩා අඩු වෙන්න ඕනේ කියලා. හැබැයි මේ යෝජනා ටික සියල්ල ක්‍රියාත්මක කරොත් 12.8 දක්වා අයවැය හිගේ වැඩි වෙනවා. ඒ නිසා තමයි ගරු හරින් ප්‍රාන්ත මන්ත්‍රීතුමනි මම ඉල්ලා සිටින්නේ මේ පොත ලියපු කෙනාට කියන්න අනේ අපේ අපි ආණ්ඩුවක් හැදුවම කරන අයවැය. ආදායම ගන්න කොහොමද මේ වියදම් පියවන්නේ? මේක ණය වලින් ගත්තොත් රටේ අද පොලිය අනුපාතයේ තනි ඉලක්කමට ඇවිල්ලා තියෙන එක 30% දක්වා නගිනවා. මේ මුදල අපේ පෞද්ගලික මුදල් වෙළඳ පොලෙන් ගන්න ගියොත් 30% දක්වා පොලිය නැගීම අවදානමක් තියෙනවා. මේ රටේ රජයේ සේකුව මතක තියාගන්න ඕනි. මේවා කරන්න ගියොත් රජයේ වැටුපවත් ගෙවන එකක් නැහැ. හෙට මේ තැපැල් ඡන්දින්ද මතක් කරන්නේ. ව්‍යාපාරික ප්‍රජාවට මතක් කරන්නේ පොලිය ආපව් නගින්නයි යන්නේ. දැන් එතනින් කියලා ඊළඟට ඔබතුමාගේ තව කාරණයක් කිව්වා. අපේ මේ හැරිසන් මන්ත්‍රීතුමා කිව්වා ඍජුබදු ආදායම මේ මිලියන 43 අහිමි කරන් කොහොමද රට කරන්නේ කියලා. ඔවුන් කියලා ඇමතිවරු ගන්න අඩු කරනවා කියලා. මැතිතුමා මන්ත්‍රීතුමනි ඇමතිවරු ඉන්නවා 58ක්. ඔක 30ට අඩු කරනවනේ 58 බිංදුවක් කරනවා කියමු. ඒක ඇමති කෙනෙක් නඩත්තු කරන්න ඔබතුමා බලනවා වැය ශීර්ෂ බලලා තියෙනවා මිලියන 20ක් යනවා. 58 ඔබතුමාට බාධා කරන්න මම සමහරවිට බාධා කරන්න බෑ. මිලියන 58 වැඩි කිරීම මිලියන 20 මිලියන 1160යි. ඔබතුමාලා කපහැරලා තියෙන ආදායම මිලියන 43000 කපලා ඒක හොයාගන්න යන්නේ මිලියන 1160. ඇත්තට මිලියන 1160 කියන්නේ ඇමතිවරු ඔක්කොම අයින් කරොත් නේ. ඇමතිවරු ඔක්කොම අයින් කරනවා. ඇමතිවරු 30ක් තියාගත්තොත් අඩු කරන්න පුළුවන් මිලියන 560යි. ඒ නිසා කිසි අධ්‍යයනයකින් තොරව මෙවැනි කතා කියවෙන්න පේන්නේ ඔබතුමාලා වැනි වගකීම් විරහිත ආර්ථිකය ගැන අධ්‍යයනකින් තොරව කටයුතු කරන රට බාර දුන්නොත් ජනතාව අමාරුවේ කියන පණිවිඩය තමයි දෙන්න තියෙන්නේ. ඊළඟට මෙතුමාලම අවසාන කාරණය මේකේ මම අවසන් කරනවා. මේ යුද්ධ ගැන කතා කරන්නේ ඇයි කියලා අහන අවුරුදු 5කට පස්සේ දුටු ගැමුණු රජුරන්ගේ යුද්ධ ගැන අවුරුදු 2300කට පස්සේ කතා කරන්න පුළුවන් නම් සුදේව අවුරුදු 5කට කලින් කරපු යුද්ධ ගැන කතා කරන්න මේ ආණ්ඩුවට සුද්ධු අයිතියක් තියෙනවා. අවසාන වශයෙන් මම කියන්නේ සුදේව රාජ්‍ය නායකයාගේ ප්‍රමුඛතම කාර්යය තමයි ජාතික ආරක්ෂාව. මේ ගෝත්‍ර යුගයේ රාජ්‍ය නායකයා වෙන්නේ තමන්ගේ වර්ගයාගේ ආරක්ෂාව සල්ස ගන්න. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ඒ තමන්ගේ ප්‍රමුඛතම වග්කීම ඉටු කරගන්න බැරි වුණා ත්‍රස්තවාදී පරාජය කළා. හැබැයි අපි එතුමාට දෙවරක් තරම් කරන්න අවස්ථාව දුන්නා. චන්ද්‍රිකා මැතිනියට තමන්ගේ ප්‍රමුඛතම වග්කීම ඉටු කරගන්න බැරි වුණා. එතුමීට දෙවරක් තරම් කරන්න ඉඩ දුන්නා. ඇමරිකාවේ රට රැක්ක රට හදපු නායකයා තමයි ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට්. එතුමාට හතරවරක් තරම් කරන්න දුන්නා. මැරුණේ ජනාධිපති පුටුවේ නැත්තම් තවත් තරම් කරන්න දෙනවා. ඉතින් රටට තමන්ගේ මූලික වගකීම ඉටු කරගන්න බැරි වුණු නායකයන් දෙන්නට දෙවරක් දුන්නා නම් තමන්ගේ වගකීම ඉටු කරපු නායකයට තුන්වරක් දීම ඇති වරද මොකක්ද කියන එක අපි විපක්ෂයෙන් ප්‍රශ්න කරනවා. හැරිසන් මන්ත්‍රීතුමනි ඔබතුමාට අවස්ථාව. එකක් තමයි සුදේව මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගම්මන්පිල මැතිතුමා එතුමාම හරි කියන තැන තමයි එතුමා තීන්දුව කරන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් එතුමා කිව්වා චන්ද්‍රිකා මැතිනිය ඉන්න තැනකට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න තැනකට ඒ වගේම මෛත්‍රීපාල ඉන්න තැනට මේ එතුමා බබෙක්ද සුරේන් සුදේව මේ එතුමා අයින් වෙනකොට දන්නේ නැද්ද මේ චන්ද්‍රිකා මෙතන ඉන්නවා රනිල් ඉන්නවා පොඩ මම බාධා කරන්න කැමතුන් නැහැ පොඩක් ඉන්න පොඩ නැහැ සමා වෙන්න ඉන්න මේ හොර දැන් ඔබතුමා මේ බලන්න මේ පුවත්පත තියෙනවා මේ පුවත්පතේ මේ නායකව හතර දෙනාම කතා කරනවා. හරි මේ මෙන්න බලන්න මේ පුවත්පතේ හෙළවුරුමේ හතර දෙනාම කතා කරනවා. මෙතුමා මේ දැන් බබෙක් වගේ ඇවිල්ලා කියනවා ඇමතිකම දාලා එනකොට දන්නවනි කොහාටද මේ යන්නේ කියලා. අපි චන්ද්‍රිකා රනිල් නඩේ එකතු වෙන්නේ නැහැ කියලා මේ බලන්න මගේ කතාව පොඩ්ඩක් ඉන්න ඔබතුමා කතාවක් කියන්නකෝ මම පොඩ්ඩක් මට සුදේව දෙන්න එහෙව් අපට මෙන්න බොලේ දේශද්‍රෝහීන් කියනවා. දැන් මේ ආණ්ඩුවෙන් උතරම අපි ඇත්තටම බය වෙන්න ඕනේ බටහිර
කුමන්ත්‍රණ වලට නොවේ චීනේ චීනේ ව්‍යාප්තවාදී සහ ඉන්දියානු ව්‍යාප්තවාදීන්ට ඒ විතරක් නෙමෙයි චීනේ අපට ණය දෙන්නේ මේ රටේ තිබෙන ස්වභාවික සම්පත් අයිති කර ගැනීම සඳහායි අනේ ෂෝක් හරිම ෂෝක් කියා අපිට ඒ අය ණය ගෙවා තිබුණත් මොකද කරන්නේ දැනටම ඔවුන් නොරෙච්චෝලේ සහ වරාය ඔවුන්ට ලියලා දෙන්නයි කියලා තියෙන්නේ මේ කටවල් වලින් කියනෙව්වට මේ වගේ මන් දන්න අදත් මම මේ මතේ තමයි මේ දිව දෙකක් නෙමෙයි හතරක් තියෙනවද කියලා මට පුදුමයි සුදේස් මෙහෙම එක වෙලාවකට හරි දවස් 10න් බෞතිස්ම වෙලා දැන් කියනවා මේක හොඳයි කියලා අපි දන්නවා ඔබතුමාගේ මහයමති සිහිනේ සැබෑ කරගන්න මේ ඔක්කොම දේවල් කරන්නේ එතකොට ඔබතුමාගේ මහයමති සිහිනේ සැබෑ වෙනකොට ඉන්න මහයමතිලයි රොත්තම අනිත් පැත්තට යන බව තේරුම් ගන්න ඕනේ දැන් කොහෙද යන්නේ මල්ලේපොල් අනේ මගේ මිත්‍රයා ඔබතුමාට මම කියන්නේ අපිත් බොහොම ගරු කරන ඇමතිවරයෙක් හැබැයි රුපියල් 100 දාලා ඔබතුමා මේක ගත්තාම මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු කිව්වා මේ මිනිස්සයාගේ රුපියල් 100 පරීක්ෂණයකට පවත්වන්න ඕනේ කියලා. එහෙමයි ඔබතුමාට ওই දවස් 10ට කිව්වේ. ඒව දැන් ඔක්කොම හොඳ වෙලා තියෙනවා. ඒ නිසා සුදේව මම කියනවා මේ පොල්පොල බලවේගාවත් අද රටටම අවශ්‍ය වෙලා තියෙන වෙනසක් ඇති කරන්න. ඒ වෙනස ඇති කරන්න අද මුළු රටම එකතු වෙලා ඉන්නවා. ආණ්ඩුවේ මැති ඇමතිවරු දැන් 3-2 තිබිච්ච එක දැන් 3-2 බැහැලා ඉවරයි. දැන් 16ක් ඇවිල්ලා එළියට. ඇයි මේ එන්නේ? මේ තනතුරු වලටද නෑ. මරනවා ගහනවා තර්ජනය කරනවා පොලිසිය අයින් කරනවා පෑ 24න් මේවා කරනවා මේ සියලු ෆයිල් දානවා එළියට මෙවුවා ඔක්කොම තියද්දි ඒ අභියෝග සියල්ලටම බය නැතුව එළියට බහින්නේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඒ නිසා අපිට පැහැදිලි විශ්වාසයක් තියෙනවා විතරක් නෙමෙයි රටේ ජනතාවට අපි කියනවා අපි දැක්කා රාජපක්ෂ මහත්තයාගේ අවුරුදු දෙකේ කාල සීමාවේදී මොනවාද උනේ කියලා රටම දැන් දන්නවා එයාට අලුත් දෙයක් කියන්න දෙයක් නැහැ ඒ නිසා මම කියන්නේ මුළු රටම පෙළ ගැහිලා ඉන්න වෙලාවේ තාමත් තීන්දුවක් ගත්තේ නැති අය ඉන්නවනම් අපි ඔක්කොටම ආරාධනා කරන්නේ මේ මෛත්‍රී පාලනයක් විතරක් නෙමෙයි සැබෑ වෙනසක් ඇතිකරන්න එක පවුලකට ජීව එක પરම්පරාවකට නෙමෙයි මේ රට ලියලා දීලා තියෙන්නේ. ඇයි මේක දාලා යන්න බැරි ඇයි? මොකද මේ තාම කියනවා මම තමයි යන්නේ. මම කියන්නේ හැමදාම ජනතා මතයට අපි තීන්දුවට ඉඩ දෙන්න ඕනේ. හැබැයි ජනතා මතයට ජනතා තීන්දුව ගැන විශ්වාසයක් මේ රාජපක්ෂ පවුලට නැහැ. ඒ නිසා මම කියන්නේ මේ සියලු බලවේග බිඳගෙන ජනතා බලය ඉස්සරහට ඇවිල්ලා මෙවර මැතිවරණයෙන් 9 වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනාධිපති වෙනවා ඒක ඉරහඳ වගේ විශ්වාසයි ඒක දේව හස්තයකින් ලැබුණු වරමක් කියන එක තමයි මගේ අදහස ඒක නිසා සියලු ජනතාවට මම ආරාධනා කරනවා ඒකට එකතු වෙන්න කියලා එමෙතුමිය දේව හස්තයකින් ලද වරමට උතුමිය සම්මාදම් වෙනවද උතුමිට අවස්ථාව දේව ආරූඪ වෙලා මේ කියෝන මේ ලියවිල්ලක් නම් තියෙනවා මේකේ මේ කිසිම මේ ඒකමතික භාවයක් නැති ලියවිල්ලක් නම් තියෙනවා මේක මේ කැඳහැලිය මම අපේ හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමාටත් කිව්වේ හතර පැත්තකට දුවන අස්සයෝ ටිකක් එක තැනකට ගැට ගහවලා අතාරිනකොට හතර පැත්තට කැඩිලා දුවනවා මේ රට නැවත මේ නඩයට ගියොත් සිද්ධ වෙන්නේ මේ රටට මොකක්ද කියන එක ඉබාගාතේ හතර පැත්තට දුවන හරක් හතර දිනක එකට බැඳම් මොකද රටට වෙන්නේ කියන්නේ මොකද වෙන්නේ කියන එක වගේ දෙයක් තමයි මේ රට මේ අයට බාර දුන්නොත් සිද්ධ වෙන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ අර දුම්රිය ගැන විතරයි මෙතන මතු කළේ දුම්රිය මාර්ගය ගැන ඉන්දියානු රජයට අයිති ඉන්දියානු දෙපාර්තම ඉන්දියානු ප්‍රවාහන අමාත්‍යංශයට අයිති ආයතනයකිනුයි මේ කටයුත්ත කෙරුණේ අර කලින් එකක් එක්ක සංසන්දනයක් කරනවා ඒකෙදී ඒ කිලෝමීටරය හෝ එකහමාර හැදුනේ හමුදාවේ අයගේ ශ්‍රමය රේල්ව දෙපාර්තමේන්තුවේ තිබෙච්ච සිල්පර කොටන් දාලා අවුරුදු 10ක් ගියා ඒ කිලෝමීටර එකහමාර හදන්න. හැබැයි මේ ඉන්දියන් රජයයි ලංකා රජයයි අතර ආයතන දෙකක් අතර තමයි මේ තිබුණ මේ මේ ගිවිසුම තියෙන්නේ දුම්රිය මාර්ගය හදන්න තිබුණේ. ඒ වගේම ඒවා ඇස්තමේන්තු කළේ රජ ඉංජිනේරුවරු. ඒ වගේම ඇස්තමේ ඒට ව්‍යාපෘතියේ හිටියේ සියලු කටයුතු කළේ රාජ්‍ය නිලධාරීන්. ඒක නිසා මේ අනික් එක ඒ අධිවේගී දුම්රිය ඔය
කිලෝමීටර් එකම ආරහදපු එක වගේ නෙමෙයි එතන ඉඳලා යන්නේ කංකසන්තුරේට දක්වා අධිවේගී දුම්රියක්. එතකොට ඒවැ සිල්පරවල කොටවල ධාරිතාවය, සිමෙන්තිවල ධාරිතාවය, ප්‍රවාහනයේ ඒ තියෙන සියලු දේවල් වල කරුණු වෙනස් වෙනවා කියන එක විතරක් මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම අපේ මගේ ගරු හැරිසන් මන්ත්‍රීතුමත්, අපේ මිත්‍ර හැරිසන් මන්ත්‍රීතුමත්, ඒ වගේම හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමත්, අපේ අරමුණ ඔබතුමල්ලගේ අරමුණ විධායක බලය අවශ්‍ය කරන්න කියලා කිව්වා. ඔබතුමන්ලගේ අරමුණ UNPA අයගේ අරමුණ විධායක බලය අවශ්‍ය කිරීම, ඒක හරිම ඔබතුමන්ල හරි පිරිසුදු වෙන්න පුළුවන්. හැබැයි සිරිසේන මහත්තයාගේ ප්‍රකාශයේ ඒ අරමුණ ඉටු කරන්න බෑ. ඒ ප්‍රකාශය නිකන් ඉබාගාත යන ප්‍රතිපත්ති ප්‍රකාශයක්. දැන් මෙතුමා කෝ ආර්ථිකය කොහොමද ගෙනියන්නේ කියලා 6% අධ්‍යාපනයටයි 3% සෞඛ්‍යයටයි දැම්මොත් පඩි ගෙවන්නයි සමෘද්ධි දෙන්නයි මේ රාජ්‍ය ආරක්ෂාවයි මේවා කරන්න හම්බෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප් ගෙවන්නයි පෝර සානාධාර දෙන්නයි කරන්න හම්බෙන්නේ නැහැ. මේක මේ ප්‍රතිපත්ති මේක වෙනමම බලන්න ඕනේ. ඉතින් මේ කැසිනෝ දාලා නෑ කරන්නේ නැහැ කියලා ඇඩ්වර්ටයිස්මන්ට් කරන දෙන මේ සිරිසේන මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කැසිනෝ අයින් කරනවා කියලා ඔහෙවත්ම නෑ. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ රාජපක්ෂ පවුලය ගැන කිව්වොත්, දැන් රාජපක්ෂ මැතිතුමාගේ තාත්තා හරි බාප්පා හරි 1930 ගණන්වල මේ දේශපාලනයට ආවේ. ඉතින් චන්ද්‍රිකා මැතිනිය එහෙමනම් මෙතුමල්ලත් එක්ක ඉන්න අපේ හිටපු නායිකාව. එතුමය ජනාධිපත වෙලා ඉද්දී අපේ ගරු සිරිමාවෝ මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයේ ඉද්දී අනුර බණ්ඩාරනායක මහත්තයා කතානායක කමෙත් හිටියද. ඉතින් එතකොට මේ රාජපක්ෂ පවුල ගැන කතා කරන ඉතින් ඒ අයගේ පියතුමන්ලගේ සහෝදරයෝ මේ සියලු දෙනාම දේශපාලනය කරපු පවුල්. ඉතින් ඒක විජේවර්ධන පවුලෙත් තියෙනවා. ඉතින් ජයජයවර්ධන මහත්තයලත් එක්ක මේක මේ ලංකාවට විතරක් තියෙන එකක්වත් මේකත් එක පක්ෂයකට තියෙන දෙයක්වත් නෙමෙයි. හැබැයි මං කියන්නේ මට තියෙන ප්‍රශ්නය, මම මුලදිම මතු කරපු ප්‍රශ්නය, සිරිසේන මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෛත්‍රී පාලනයක් කියලා කිව්වට මුළු ප්‍රතිපත්ති ප්‍රකාශයේම වෛරී ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියෙන්නේ. ඒ වගේම අපේ පක්ෂයෙන් ගියේ පෞද්ගලික ප්‍රශ්නවලට ගිය අය. අපේ පක්ෂයෙන් ගිහිල්ලා තියෙන දුමින්ද ඇමතුමාට බාගදායතන මොකක් හරි දිස්ත්‍රික්ක ප්‍රශ්නිකුත් තියෙන්නත් ඇති. එතුමාට ඒ ප්‍රශ්නේ ඉඳ ගියා. සිරිසේන මහත්තයාට කුමන්ත්‍රණය කරලා මෙච්චර කාලයක් ඉඳලා ද්‍රෝහි වෙලා ගියා. සිරිසේන මහත්තයත් එක්ක ගියේ ඉතුරු අය තම තමන්ගේ තියෙන පෞද්ගලික ප්‍රශ්නවලට. ගුණවර්ධන මන්තුමට ආයෙ දිනන්න හම්බෙන්නේ නැහැ. පුතත් මේ සැරේ පරාද ඇති. ඒගොල්ලෝ එහෙම 4-5 දෙනෙක් තමයි පාර්ලිමේන්තුවෙන් ගියේ. ඉතින් ඒ නිසා මම නැවත වරක් මම ඔබතුමාලගෙන් අහන්නේ රට අපේ පක්ෂය තුලත් විශාල වාදයක් ගියා. අපේ ජනාධිපතිතුමා ඉල්ලන වෙලාවේ ඒකීය රාජ්‍යයත් එක්සත්භාවයත් සම්බන්ධයෙන් රටක ප්‍රධාන වැදගත් වෙන්නේ මේ මව්බිමේ ජාතික ආරක්ෂාවේදී ඒකීය භාවය. ඇයි සිරිසේන මහත්තයාට ඒකීය භාවය රටේ පිළිගන්නවයි කියන එක ප්‍රතිපත්ති ප්‍රකාශයට දාන්න බැරි වුණේ? දෙක, මේ රටට අවශ්‍ය වෙන්නේ ඔය ඔබතුමන්ලගේ නායකයට සර් කියන, අනේ මැඩම් කියන, ඔබාම දැක්කොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා සර් කියනවනේ සිරිසේන මහත්තයාදී, ඔබාම දැක්කොත් එම දණ්ඩ නමස්කාරකට. එහෙම නායකයෝ අපේ රටට අවශ්‍ය වෙන්නේ. අපේ රටට ඕනි එඩිතර නායකයෙක්. අද LTTE කැසකමන මේ මොහොතේ ලෝකයේ සියලු බලවේග එකතු කරගෙන රටට අවශ්‍ය වෙන්නේ එඩිතර නායකයෙක්. අද ඔබතුමන්ලට ගංවල ගිහිල්ලා සංවර්ධන පොරොදු දෙන්න ඕනේ නැහැ, පාරහදලා දෙන්නම් ලයිට් දෙන්නම් අරේ මේ කියලා. ඒවා ඔක්කොම ජනාධිපතිතුමා කළා තියෙන්නේ. ඒක නිසා අද මේ රටේ ජනතාව දන්නවා විරාජමානව මහා සංවර්ධනයකින් මේ රට නැගිටින මේ මොහොතේ මේ රට ඊටත් ඉදිරියට ගෙනියන්න මේ මව්බිම සුරකින්න මේ බවම අවුරුදු 4කදී අතිවිශාල සංවර්ධනයකට ගෙනාපු ඒ ගෞරවනීය ආදරණීය ඔබේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිනවා. විදුලි බල මණ්ඩලයේ නිමේ දැන්වීම දාන්නේ මේ 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 සඳහාමද? දැන් විදුලි බල මණ්ඩලයේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා මේ දවස්වල. මේ දවස්වල නෙමෙයි, දැන් මාස ගණනාවක ඉඳලා ඔච්චර කෝටි ගාණක් වියදම් කරලා යන්නේ. මේක පාඩු ලබන ආයතනයක් නේ. ගිය අවුරුද්දේ බිලියන 18ක් ලාභයි. ඔබතුමන්ලා කාලේ පාඩු වෙච්ච බව ඇත්ත.
මේ ඔබතුමාලගේ ප්‍රතිපත්තිය ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙනවා දරවලින් විදුලිය හදනවා ලංකාව පුරා මේ විදුලි ප්‍රතිපත්තිය ගැන වෙනම ඔබතුමාලගේ ඔබතුමාලගේ කලබල වෙන්න බෑ ඔබතුමිය දක්ෂ ඇමතිවරියක් නෑ නෑ පොඩ්ඩක් ඉන්න ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දර විදුලි බලාගාර ලංකාව පුරා විදුලි බලාගාර කියනවා වෙනම කැලලක් නෑ නෑ ඔබතුමිය නෑ මෙතුමිය අවසන් කරාට පස්සේ තුමා නෑ මම කියන්නේ මම මේ පොඩි බලාගාර හදනවා පොඩ්ඩක් ඉන්නකෝ ඔබතුමිය කලබල වෙන්න ඕනේ නැහැ මූලික බලශක්තිය අවශ්‍යතාවයන් සහ මුලින්ම පාහේ සපුරා ගැනීමට පුනර්ජනීය බලශක්තිය අහපු එක නෙමෙයි ඔබතුමිය උත්තර දෙන්නේ මොකද මොකද ඔබතුමා මම ඇහුවේ මේ දවස්වල ටීවී එකේ ඇඩ් යනවා මේ දවස්වල නේ විදුලි බල මණ්ඩලය දිගටම ගියා නෑ නෑ විදුලි බල මණ්ඩලය එක එක වෙලාවට යනවා විදුලි යන හිටීම් වලටත් ඇඩ් යනවනේ ඒක නෙමෙයි මං අහන්නේ දැන් මේ එකපාරම යනවා ලයිට් පත් වෙනවා මේ කොළඹ ගොඩනැගිලි ඔක්කොම ආලෝප වෙනවා එකපාර ඇඩ් දාලා යටින් දානවා නෙළුම් මල දාලා යනවා මේ විදුලි බල මණ්ඩලයට තව කොච්චර කෝටි කීයක් ගෙවන්න තියෙනවද තෙල් සංස්ථාවට නෑ 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 මොකද නැති නෑ 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 මැතිතුමා ගිය අවුරුද්දේ බිලියන 18ක් ලාභයි මම දන්නවා මේ මගේ ප්‍රකාශය එච්චරයි මේ ගිය අවුරුද්දේ බිලියන 18ක් ලාභයි විදුලි බල මණ්ඩලයේ කෝටි ගානක් ගෙවලා ඇඩ්වර්ටයිස්මන්ට් ගියේ දැන් මාස ගණනාවක ඉඳලා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක යනවා ඒ මොකටද යන්නේ ඉතින් විදුලිය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඇඩ්වර්ටයිස් ස්තුති අපි හැරිසන් විදුලිය ඇමතුමිය වෙන කොහින් ගන්නද මේ මේකට ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න ඕනද විදුලිය මේ දෙන්න කියලා දැන් කන බොන දෙයක් නම් මාකට් කරන්න ඕනද හැරිසන් මන්ත්‍රී මේ විදුලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න ඇඩ්වර්ටයිස්මන්ට් යනවා මේ ජනතේක වෙනම දෙයක් පාඩුවට ගියේ ඔබතුමන්ලගේ කාලේ දැන් පොඩ්ඩක් ඉන්නකො ඇමතුමිය මණ්ඩලයේ ගිය අවුරුද්දේ ලාභයි විදුලිය බලන්න හොඳයි මම හිතන්නේ හැරිසන් මන්ත්‍රී අපිට අපිට අද මේ වැඩසටහන නාසල් කරන්න සිද්ධ වෙන්නේ නැහැ එමෙතුමිය ඔබතුමිය පිළිතුරු ලබා දෙනවද ඔබතුමිය මා අවස්ථාවක් ලබා දෙන්න පිළිතුරු ලබා දෙන්න අපි අවසන් කරමු අපි අවසන් කරමු මම හිතන්නේ අපි මාතෘකාව ජනාධිපතිවරණේ නැත්තම් මේ මේ මාතෘකාව තුළ ගියොත් අපිට ඊළඟ බ්‍රහස්පතින්දා වෙනකම් මේ මේ සංවාදය කරගෙන යන්න සිද්ධ වෙනවා ඒ නිසා අප මේ සංවාදයට සහභාගී වීම සම්බන්ධයෙන් හරින් මන්ත්‍රීතුමාට හැරිසන් මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා වගේම එමෙතුමියට පවිත්‍ර එමෙතුමියට සහ ගමන්පිල මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා කෙසේ වෙතත් ජනතාව හැටියට ඔබ තමයි තීරණය කරන්නේ ඔබට තීරණය සඳහා වූ සාධකයි අප සපයන්නේ මේ සාධකවල කිරලා මැරලා තීරණය ගැනීම ඔබ සතු කාර්යයක් ඒ සඳහා වූ වේදිකාව පමණයි අප සකස් කරන්නේ කියන කාරණේ මතක් කරගෙන රැඳී සිටියට ඔබටත් ස්තුතිවන්ත වෙමින් අපත් සමඟ ඉන්නවා ස්තුතියි